සිදුනම් සාධකාරය පවතන්න. සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලී මනීරං සිසමාවහං පංකේරු ආහුදුකෝ මලචාරු වන්නම් වන්දාමි චංකවරලක් කනමාදදානන් වන්දාමි චංකවරලක් කනමාදදානන් වන්දාමි චංකවරලක් කනමාදදානන් නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධාරස්ස සතුවේ සාරච්ච විසරදස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස ධම්මිස්ස රස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස යති ගෞරවාර්හ අති උත්තරීතර ත්‍රිවිධ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කවුරුන් පිටින්වත් ඔබ වගේම මේ උත්තරීතර ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කර ගැනීම වෙනුවෙන් ඒ වගේම මහා උපෝසථ සීල සමාදානයේ ඉක්මීම වෙනස යම් තාක් උත්තම උත්තමාවියක් මේ දුර්ලභ ධාතුවේ අදිෂ්ඨාන කරගෙන ප්‍රාර්ථනාවක් තබාගෙන වැඩ වාසය කරනවා නම් ඒ සියලුම දෙනාගේ පතර අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව ඒ සමස්ත ලෝකවාසී සියලුම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ට මේ සමට එන්න කියලා ආරාධනා කරන්නේ මේ සමට පැමිණලා මේ කෙරෙන්නා වූ සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඒ උත්තරීතර උත්කෘෂ්ඨ සීලය කික්වීමෙන් ඒ වගේම සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් ආදී එකීමකී නොකිය ආකාරයෙන් දස පුණ්‍ය ක්‍රියාවලියදීලා දස කුසලයේ පූර්ණය කරගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සීක වෙනවදාල අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල වීම බහවහ පීඨියුම සාක්ෂාත් කරගන්න කියලා අර්ථින් යුක්තව ඒ සියලුම දෙනාට ආරාධනා කරන්නේ මම දේවතා ආරාධනා කරන මොහොතේදී සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සත් මොකදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා සත් ධම්ම සවන කාලෝ අයං බදන්තා උන්වහන්සේලාගේ ගුණයට ඕනෑතරම් හිතින්කයි වචනෙන් හිංගින් සාඩම් තේටම් ආක්‍රෝෂ පරිබව ඕනෑතරම් විසඳු කරලා ඇති සිදු කරන්න නියමිත ඇති සිදු කරලා තියෙන්න පුළුවන් ඒ නිසා අපි ඒ ආකාරي මල්ප මාත්‍රිය හෝ චිත්ත මාත්‍රියකින් හෝ හිංගියක් හිංසාවක් බුදු වසේ බුදුමාරා උන්වහන්සේලා ප්‍රමුඛ මහා උත්තරීතර ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වෙනුවෙන් සිදු වුණා නම් මේ මොහොතේ සිහිපත් කළ අදිෂ්ඨාන කරන්න ඒ සමස්ත සියලුම වරදඩ පාඩු ප්‍රමා දෝෂයන් වලට මේ මොහොතේ සියලුම මහා උත්තරීතර වහන්සේලා අපගේ පිටු අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන්ම දසදහස් වර කෝටි ලක්ෂ වර කමාකසිත සේක්වාගෙන කල්යාණ මිත්‍ර අදිශ්‍රාණී ආයාචනා විදී දරාගෙන උන්වහන්සේලාගේ ගුණය කමා කර ගන්න පුතක්. ඒ වගේම විමංගි තරය අදිශ්‍රාණයක් දරන්න සියලුම මහ උත්තරීතර වහන්සේලා නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා කරන්නේ මේ තුන් භවයේ තියෙන අසාරත්වය මෙනෙහි කරලා මහ භව සසලුදුගේ නද විදිර උත්තරීතර සී සද්ධර්ම න්‍යාය අවබෝධ කරගන්න කියන කාරණාව. ඒ නිසා සීලයක හික්මනවා වේවා සමාධියක් වඩා ගත්තා වේවා ප්‍රඥාවක් උදුම්වා ගත්තා වේවා යම්තා සාදුකාරකින් හෝ යම් ප්‍රඥාවන්තයෙක් ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කළ යුත්තේ වහවහ නිවීම සැනසීම ලබා ගැනීම පිණිසමයි. ඒ නිසා ඒ වෙනුවෙන් මේ වටපිට ඖපනිශ්‍රය කර ගන්නවා වහවහම නිවීම සාක්ෂාත් කර ගන්නවා කියන දැඩි චිත්ත අධිෂ්ඨානිතේ දරාගෙන සියලු දෙනාම තෙවරක් සාදුකාර පවත්වන්න
ශික්ෂාවට සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාධාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 බුදුරජාණන් මේ මොහොතේ ඒ උත්තරීතර දූතාංග සමාදන් කරගෙනයි සූදානම් වෙන්නේ. ඒ නිසා ශික්ෂාපද සමාදන් වල රකින්නවා කියලා යම්සේ අධිෂ්ඨානය ගතවද ඒ උත්තරීතර අධිෂ්ඨානය මේ මොහොතේ දැඩිව දරන්න. ඒ උත්තරීතර අධිෂ්ඨානය දරාගෙන සියලු දෙනාම තෙවරක් සාදුකාර පවත්වන්න දූතාංග සමාදන් කරවීම සඳහා. නානාසන භෝජනං පටික්කිපාමි ඒකාසනිකංගං සමාදියාමි දුතේක භාජනං පටික්කිපාමි පත්ත පින්ඩිකංගං සමාදියාමි තිසරණේන සත්තිං ගහට්ට දස සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්මා අප්පමාදේන සම්පාදේත
දේශතාවතයන් වහන්සේලා ගැනන්ත ප්‍රමාණ ගුණයේ සීපත් කරගෙන ඒ උත්තරීතර 80 දහසක් මහා ධර්මස්කන්ධයේ ගුණයේ වෙනුවෙන් උත්තරීතර මහා සංග්‍රහයේ මහා උත්තරීතර සංඝ ගුණයේ වෙනුවෙන් ඒ උත්තරීතර පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් පූජා කරගන්න තිබුණා. ඒ සමස්ත පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් ප්‍රදාන සමස්ත ලෝක ධාතු පුරාවටම දසදහසක් ලෝක ධාතු පුරාවටම යම් තාක් විශ්වයේ කෙලවරක් තිබෙනවා නම් ඒ සමස්ත විශ්ව ධාතු පුරාවටම තථාගතයන් වහන්සේලා ප්‍රදාන තුනුවන් වෙනුවෙන් යම් තාක් සාදුකාරකින් වූ මෙහි මොතේ උපස්ථානයක් වන්දනාමාන සත්කාර සම්මාන ධර්මයක් දක්වනවා නම් ඒ සියලුම අනේක විද සකල විද පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් ඒ උත්තරීතර තුන්වන් උදෙසාම දේවාගින කල්යාණ මිත්‍රත්ව අධිෂ්ඨානය දරන්න ඒ උත්තම මහා සංඝරත්නයේ පෙරට කොටගත් පතාගතයන් වහන්සේලා මේ උත්තරීතර වන්දනාව පිළිගෙන වදාරන්න ඕනේ කියන මහා ආර්ථයේ හිතේ දරාගෙන තුනුවන් වන්දනා කර ගැනීමට සියලු දෙනාම එකණින් සාදුකාරයක් පවත්වන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපේ සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝපනයිකෝ පච්චස්තං වේදි තම්බෝ විඤ්ඤෝහීති. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදේධං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනියෝ ආහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. සම්බුද්ධේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංචසත සහස්සානි නමාමි සිරසාධරං තේ සංධම්මං ච සංඝං ච සාධරේන නමාමහං. නමස්කාරානුභාවේන සබ්බේ භයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු වශේෂතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බෝරේ පඤ්ඤ තථාගත. අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික. අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, ගහට දසීලය සහ දූතාංග සමාදන් කරන දෙදුනා මේ සාධුන් සිල් දාම තරය අධිෂ්ඨානය කරන්න. සීලය දිවිහිමින් රකින්නවා කියන කාරණාව, සීලය දිවිහිමින් රකින්න ගමන් සීලයක් රැකෙන මගක් හොයන එකයි මම හදාවත කරන වගේ මේ ශාසනීය න්‍යාය ධර්මයේ. ඒ නිසාමයි කුද්දකනිකායේ සඳහන් වෙන ධම්පද පාළියේ පුප්පවගේ සඳහන් වෙන මේ ගාථා රත්න දෙක මේ මොහොතේ නිමිත්තක් විදිහට තබන්න ඉදුනි. නපුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගරමල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බාදිසා සප්පුරිසෝ පවාදී. විවාද මේ ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්නකට බුදුමහණන් වහන්සේ දුන්න ඉතාම මනහර උත්තරයක් මේ දේ. පුෂ්පයන්ගේ ගන්ධ වේවා,
චන්දන තගරමල්ලිකාදී මේ ලෝක ධාතුවේ යම්තා සුවඳ මල් තුරලා තියෙනවා නම් මේ සමස්ත සුවඳ විහිදෙන්නේ යටිසුණගේ විතරයි. නමුත් මෙවැනි සතංච ගන්ධෝ පටිවාතමේදී කියන අර්ථයෙන් පද කරේ සත්පුරුෂයන්ගේ මහා සීල ගුණය සියලු දිශාවන් අතික්‍රමණය කළ පැතිරෙනවා කියන. බුදුවැණවසකින් යවුවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ මේ තුන් ලෝක ධාතුවේ පැතිරෙන සුගන්ධයක් තියෙනවද කියලා. උන්වහන්සේ මතක් කරේ ආනන්ද දැනගන්න සත්පුරුෂේක් සත්පුරුෂ උත්තම උත්තමාවියක් සීලයක හික්මිලා සමාධියක් වඩමින් ප්‍රඥාව මුදුන් පමුණවා ගැනීමට යම්ම ප්‍රතිපදාවක් ලැබෙනවා නම් ඒ කෙනාගේ හෝ ඒ උත්තම උත්තමාවියගේ ඒ සිතේ තියෙන සීලස්කන්ධයේ ගුණේ ඒ සුවඳ සමස්ත තුන් ලෝක ධාතුන් ආවරණය කරනවා කියලා සීය නාදය කරපු ගාතරත්යන් වේදී. ඒ වගේම තමයි පින්වන්නේ දෙවනි ගාතාවේ මතක් කරන්නේ චන්දනං තගරමං තගරං වාපි උප්පලං අත වස්සකි ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුතු. සරලම පාලි අර්ථය යන්තම් හෝ තේරුණා නම් අන්තිම වචනේ තියෙන්නේ සීල ගන්ධයයි අනුත්තර කියන. සමස්ත ලෝක ධාතුයේ උත්තරීතර পদවියකට සුගන්ධයක් පාත්‍ර ගන්න හැකියාවක් තියෙනවා නම් ඒ උත්තරීතර සීල සුගන්ධය විතරයි. ඒ සීල සුගන්ධය හැමුවේ සමස්ත ලෝක ධාතුයේ තියෙන සියලු සුවඳ තුරලා මල්වල සුවඳ ගණන් ගන්නවත් බෑ කියලා මතක් කරගන්න. හොඳට තේරුම් ගන්න පළවෙනි සූත්‍රයේ ඒ දේශනාව විදිහට කියන්නේ නපුප්ප ගන්ධෝ කියලා. සුවඳ මේ සීල සුගන්ධයත් එක්ක ගණන් ගන්න නෑ නෙමෙයි. සීල සුගන්ධයත් එක්ක බලනකොට මල් තුරලා සුවඳ දුම ගණන් ගන්න බෑ. ඒ මට්ටමෙම ඉතාව සුවඳයි සමස්ත තුන් ලෝක ධාතු සීල සත්වයන්ට සීල සුගන්ධයෙන් හැමන මහා ඒ සුගන්ධ. ඒ නිසා අපි කියන්නේ මෙවැනි උත්තරීතර සීලයක් මේ ශාසනයේ තියෙන්නේ. මෙතන මතක් කරන අර්ථ දෙකක් තියෙනවා. මේ පුප්ප වගේ සඳහන් වෙන සීලය සම්බන්ධ අර්ථ දක්වනකොට බුදුපියාණන් වහන්සේ මේ මතක් කරේ ලෞකිකව කෙනෙක් සීලය රකින්නවා නම් එයා ලෞකික මට්ටමේ සියලුම සත්වයන් අතික්‍රමණය කරපු මහා ගුණ සුවඳක් විහිදුවාගෙන ඉන්න කෙනෙක් තමයි. හැබැයි එතන තමයි ආදි බ්‍රහ්මචර්යාවේ සියලු දනාම හික්මෙන තැන. ඒක බ්‍රහ්මචර්යාව කියන මට්ටමට එන්නේ නැහැ. ඒ කියන්නේ ditthi සම්පන්න කෙනා මට්ටමේ නෙමෙයි ඔය. ඒ කෙනා තාම පෘථග්ජනයි. හැබැයි පෘථග්ජන කල්යාණ මිත්‍රේ කල්යාණ පෘථග්ජන කියලා මතක් කර තැන් වල මතක් කරන්නේ ඕක. මෙහෙම කරොත් මෙහෙම වෙනවා. කර්මයේ කර්මඵල තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා කෙනෙක් ඉන්නවා, දුන්නොත් විපාක තියෙනවා. පෙරලොවක් තිබ්බ, පරලොවක් තියෙන්න පුළුවන් තියෙනවා. ඒකාන්තයෙන් මේ ලෝක ධාතු අවබෝධ කරගත්ත මහා උත්තම මේ ලෝකේ වැඩ ඉන්නවා. ආදි වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨිය ඉන්න ඕන මුත්තු උත්තමාවියක් මේ මට්ටමේදී සීලය රකිමින් ඉන්නේ. පියවනි මේ අර්ථය මතක් කරමින් මේ ගාථා වල හැංගිච්ච අර්ථය මතක් කරන්නේ බුදුහාමසලා යම් දවසක රකිමින් හිටපු සීලය රැකෙන මට්ටමකට ගినాවොත් එයාගේ සුවඳ සම්බන්ධව සීල සුගන්ධයේ සම්බන්ධව එයාටයි දෙසරක් හිතන්න ඕනේ නැහැ. ඒ කාන්තේම පීඩි සීලය තුළ සීල සුගන්ධේ නිරන්තරයෙන්ම විහිදෙනවමයි. ඒ නිසා මතක තියාගන්න මේ සියලු අර්ථවල හරියට අර්ථ ගත්තේ නැත්නම් කෙනෙක්ට ලෞකික මට්ටමේ මේ ගාතාවල හිර වෙන්නත් පුළුවන්. හරියට අර්ථය ලැබුවොත් ලෞකික අර්ථය වෙන්නත් පුළුවන්, ලෝකෝත්තර පරම ශ්‍රේෂ්ඨ වෙන්නත් පුළුවන්. ඒ ආකාරයෙන් මේ ශාසනය තාම තීව්‍ර වැඩි. ඒකයි මේකේ ප්‍රශ්නේ. සාමාන්‍ය මනසට උල්පන්න බැරි මට්ටමේ තීව්‍ර ප්‍රඥාවක් තියෙන මෙතන. ඒ නිසා සාමාන්‍ය වචන පදයක් කියෙව්වහම එන අර්ථයක් අපි හැමෝටම තියෙනවා. ඒක නෙමෙයි තමයි. ඒ විදිහට යමක් තේරෙනවා නම් සාසනයක් වෙන්න බෑ කිව්වා. සරලවම කෙනෙක් කියපු සෙනින් මේක තේරෙනවා නම් එනවා අපි බොහෝ කාලයකට කලින් ඉපදෙන්න හිටපු කට්ටිය. එහෙම ඉපදුනේ නැත්තේ මෙහෙ මට්ටමින් ධර්ම නිසා මේ ප්‍රඥාව. ඒ නිසා හොඳට තේරුම් ගන්න. දීර්ඝ ධර්ම ශ්‍රවණය කරලා පුරුද්ද ඇති. හොඳට තේරුම් ගන්න තාම මේක අවබෝධ නොවෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ අහන එකේ තමයි. ඒ නිසා හරියට අහන කන යදෙව්වොත් ඒකාන්තෙම කියන කෙනාට ඒක අර්ථ දක්වන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මම හදා මතක කරන්නේ මේ ශාසනයේ අත්තජ්ජාස පරජ්ජාස පුච්චාවාස අට්ටුප්පත්ති කියන දේශනා ක්‍රම හතර ගත්තාම ඕකේ පුච්චාවාසික කියන ක්‍රමය තමයි අද වෙනකොට මට හිතෙන්නම් හුවක් ගෝචරයි කියන එක. පුච්චාවාසික කියන අර්ථය මෙච්චරයි. ප්‍රශ්නේ අහනවා උත්තරේ ලැබෙනවා. නැත්නම් මේ ගානේ ඉන්ද්‍රිය පරෝපරියති ඥාණී තිබු උත්තමෙක් තමයි මේ වැඩේ ඉන්නේ. තථාගතයන් වහන්සේ කියලා. උන්වහන්සේට බාහිර කවුරුත් නැහැ කායවත් හිත බලලා ධර්මයක් කියන්න පුළුවන්. එහෙනම් අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් ඉස්සරහගෙන අර තේරෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නේ දෙන උත්තරේ වගේ. ඒකක් දෙන්නේ නැත්නම් සරලවම බණ තේරෙන්නේ නැහැ නෙමෙයි තේරෙන්න බෑ. සරලව. තේරෙන්නේ නැහැ කියලා හිතා ගන්න. නමුත් තේරෙන්න බෑ. මේ මට්ටමින් දරුණු. ඒකයි මම මතක් කරේ ඉතින් අනේ. සමස්ත සංසාර සාගරයක් ආපු අඩුපාඩු මේදී. සංසාරේ එන්න උනේ මේක නොදැනගත්ත එකේ පාඩු නිසා. ඇතරම නොදැනගත්තා කියන්නේ අපි හිතා දා ගන්න කියන්නේ. අපි දැනගත්තේ නැහැ නෙමෙයි. අපිට දැනගන්න බැරි වුණා සසරේ. දැනගන්න බැරි වෙච්ච එකේ පාඩුවයි මෙහෙම තාම මේ. දැනගත්තේ නැහැ කියන එකෙන් පොඩ්ඩක් හිත යටපත් කරගත්ත කී අපි දැනගත්තේ නැහැ නේ. පුළුවන්කම දිබලත් කියලා. පින්වන්දි පුළුවන්කම තිබිලා නෙමෙයි අතන වෙලා තියෙන පුළුවන්කමක්වත් තියෙන බැරිලාද කියලා මේ සාසන. ඒකයි මේකේ වාඩු. ඒ නිසා අපි සමස්ත ලෝක ධාතුයේ අද වෙනකොට හුස්මරල්ලක් දාන මහා බ්‍රහ්මේකෝ මේක ජීවත් වෙනවා නම් ඒකේ නා පවා තා සාමාන්‍ය ලෝක සම්බන්ධයට සාපේක්ෂව උසස් වෙන්න පුළුවන්. හැබැයි සාසන සම්බන්ධයට සාපේක්ෂව මේ සමස්ත පෘථිවි ධාතුව ප්‍රධාන 31 ලෝක තල වාසී සියලු දෙනාම ඉතාම දුකී දුප්පත් මිනිස්සු කෙනෙක් දේරුම් ගන්න. කිසිම පොසත් බවක් සාසනේ පිට හොයන්න බෑ. ඒකයි දැන. ඒ නිසා මම මේ මූලික කාරණාව පෙන්වුවේ අර්ථයක් පෙන්වන්න. අභිසාරණයක් මේකේ
අද මූලිකව කතා කරන්න යම්කිසි දීර්ඝ කාරණාවක් තියෙනවා සූත්‍ර දේශනාවක්. නමුත් මෙන්න මේක මට හිතුණා පෙන්වීම වැදගත් කියන එක. පළවෙනි හොඳට තේරුම් ගන්න. දහමක් තියෙන කාලේ බුදුපියන් වහන්සේලා මූලිකව මුල් කාලේ පහළ වුණාම මේ ප්‍රශ්නේ ඒ කාලේ තිබෙන්නේ නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ පස්සේ අහන්නේ. උන්වහන්සේ තමයි බුදුපියන් වහන්සේලාට ඇවිල්ලා අහන්නේ ස්වාමීනි මුල් අවුරුදු ගාන තුල ඔබ වහන්සේ එච්චර ශික්ෂාපද වැළැක්ුවෙත් නැහැ. හික්මෙන්ඩ කියලා බලෙන් අණකලෙත් නැහැ. නමුත් ඔබ වහන්සේගේ ශාසනයේ ආපු සියලුම කුල පුත්‍රයෝ කුල දියණියෝ මහරහත් පදවියෙන් පිරිනිවුණා. ස්වාමීනි අද අවුරුදු 20ක් 30ක් ගත වෙලා මේ ශාසනයේ. විනය පණවන්න වෙලා. හික්මෙන්ඩ කියලා කියන්න වෙලා. අනුශාසනා කරන්න වෙලා. විනය නීති පණවලත් විනය නීති නොපැනවපු කාලේ බිහි වෙච්ච තරම් මහරහතන් වහන්සේලා අද බිහි වෙන්නේ නැණි ස්වාමීනි. බුදු වෙනවාසේ ජීවමාන ඉන්න කාලේ අහ ප්‍රශ්න මේදී. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රශ්න අහුවාම තථාගතයන් වහන්සේ මතක් කරනවා කාශ්‍යප දැනගන්න කස්සප මෙය මෙසේම වෙයි. සත්වයන් පිරිහෙන කල්ලි සදහම් අන්තරස් දාන වෙන කල්ලි ශික්ෂා පදයෝ ඉතාම බහුලයි කියලා කියන්නේ. සද්ධර්ම න්‍යාය හැකිලා යන කාලෙට සත්වයන්ගේ පිරිහීම වැඩි කාලෙට නොකිය කිව්වේ රාග දේශ මොහින් මත්වීම වැඩි වෙන කාලෙට සුරාවෙන් සූදුවෙන් මද්‍රව්‍ය වලින් මේ ලෝක ධාතුව කාමෙන් බරිත වෙලා රූපයෙන් බරිත වෙලා අරූපයෙන් මත් වෙලා ඉන්න කාලෙට ඒ කාන්තෙම ශික්ෂා පද බහුල වෙනවමයි. ඒ නිසා කාශ්‍යප ඔබ අහපු ප්‍රශ්නේ හරියටම බුදුහාමස මතක් කරනවා මෙන්න මේ ඡේදය බලන්න. කස්සප ලෝ මේ යම්තා සදහම් පිළිරුවක් නූපදීද? උනාස නෝගියා කිව්වේ සදහම් වගේ ශ්‍රී සද්ධර්මයේ වගේ කොපි කරපු මොනවත් නැත්තම් ලෝකේ. සද්ධර්මයේ වගේ දෙයක් නැත්තම් බය වෙන්න එපා කාශ්‍යප. කොහෙන් යහුවා සද්ධර්මය තමයි. හැබැයි සත්වයාගේ පිරිහීමත් එක්ක කාලයක් එනවා මේ කියන්නේ සදහම් වගේමයි තේරෙන්නේ. සද්ධර්මයමයි කියන්නේ කියලා තේරෙන්නේ. ඒ විදියටම තේරෙනවා. හැබැයි කාශ්‍යප දාර තේරුම් ගන්න ඒ කියන්නේ සද්ධර්ම නෙමෙයි බොහෝ. සද්ධර්මයේ වගේ දෙයක් කියනවා මිසක සද්ධර්මයේ උලුප්ප ගන්නවා කියන කණාගතේ ලේසි වෙන්නේ නැහැ. ඒකයි මේ කාලේ මේක මෙහෙම නම් තව අවුරුදු 10000 කෙනෙකුට මේක හොයන්න වෙන්නේ නැහැ. ඒ මට්ටමෙම ප්‍රතිරූපක ස්වභාවය වැඩි වෙනවා. ඒකයි මෙතන මම අර්ථය මතක් කරන්න නම් තව ටිකකින් මේ තියෙන බුදුන් වහන්සේ දුන්න ඉතාම රමණීය අර්ථය යම්තාක් ලෝකේ රත්තරන් කියලා જાතියක් විතරක් තිබ්බොත් කාශ්‍යප දාර බය වෙන්න එපා. කොහෙන් ගත්තත් රත්තරන් රත්තරන්මයි. හැබැයි කාශ්‍යප යම් දවසක අද වචනෙන් කියනවා නම් ඉමිටේෂන් මට්ටමින් රත්තරන් ආවොත් එදාට සියලු දෙනා බය වේ යුතුයි ගවේෂණය කළ යුතුයි. මේ ගන්නේ ඇත්ත රත්තරන්ද ඉමිටේෂන්ද කියලා. ඕක තමයි උන්වහන්සේ ලෝකයා කිව්වේ. ප්‍රාණී බුදුගණන්සේ ඊටම රමණීය කතාව මෙන්න මෙතන මතක් කරනවා. කස්සප පඨවි ධාතුව සදහම් අතුරු දහම් කරන්නේ නැහැ. ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව මේ සද්ධර්මයේ අතුරු දහම් කරන්නේ නැහැ. වැලි යම් කෙනෙක් මේ සදහම් අතුරු දහම් කෙරෙද්ද ඒ හිස් පුරුෂෝ මේ ශාසනයෙම තමයි ඉන්නේ. යම් කිසි කාලයක සද්ධර්මයක් අතුරු දහම් වුණොත් බුදුගණන්සේ නොකිය මොකද්ද කිව්වේ? එළියට ඇඟිල්ල දික් කරන්න එපා. බාහිර නෙමෙයි අසත් පුරුෂ හිටියේ. ඇතුලේ ඉන්නේ. ඇතුළ කිව්වම වාහිතන්න එපා සාසනය ඇතුළේ ඉන්නවා කියන්නේ. තමන් තුලයි අසත් පුරුෂයා ඉන්නේ දහම අන්තරස් දානක. ඒ මට්ටමේ බුදු පණවන්සේ කාටවත් ඇඟිල්ල දික් නොකරන්න ප්‍රඥාවන්තයට තේරුම් ගන්න අර්ථය කිව්වා. ගනි මෙතන තවාර්ථයක් තියෙනවා. මේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍ර දේශනාව බොහෝ කොට කියවනකොට මිනිස්සු බොහෝ ශ්‍රාවකයන් හිතනවා ඇත්තේ මට හිතන විදිහට මේ කියනවා ඇත්තේ සද්ධර්මයේ අතුරු දහම් වෙන විදිහ කියපු සූත්‍රයක් වෙන්නද කියලා. මම කලින් මතක් කරලා දිනනවා මේ පෙළදහමේ සූත්‍ර බුදු පණවන්සේලා නිකන් කියන්නේ නැහැ. උන්වහන්සේලා මේ හැම සූත්‍රකම දිට්ටි සම්පන්න වීම සහ රහත් බව ප්‍රත්‍යක්ෂ කරන්න ඕන න්‍යාය කියනවා. මම මේ කිව්ව ටිකේ න්‍යාය අහුන්නේ නැහැ. මුලින්දන් කියවනම් ආවනම් ලස්සනටම අහු වෙනවා. නමුත් මේ මං කියපු ඡේදේ මෙතන න්‍යාය තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ නෙමෙයි කවදා සදහම් අතුරු දහම් කරන්නේ. ඔකිය මොකද්ද කිව්වේ? නෑ එහෙම නෙවෙයි උත්තරේ. ශාසනය පණවන්න බෑ ලෞකික ධාතු වලින්. සත්කාය දෘෂ්ටිය පිහිටන්නේ පඨවි ආපෝ තේජෝ වායු වල නෙමෙයි. අවිජ්ජාව දුරු වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වල නෙමෙයි. ලෝකිය බුදුපියාණන් මතක් කරේ දිට්ඨි සම්බන්ධ වෙන උතන. අසත්පුරුෂයන් ඉන්නේ තමන් තුල, සත්පුරුෂයන් ඉන්නේ තමන් තුල. ලෝකිය මොකද කිව්වේ? සද්ධර්මය ශ්‍රවණය කරනකොට කල්යාණ මිත්‍රෙක් හම්බ වෙලා තමන් තමන්ට සත්පුරුෂයෙක් නොවුනොත් ඒකාන්තෙම සද්ධර්මයේ අන්තරස් දාන වෙනවමයි. ඒකට තව අවුරුදු 5000ක් ඉන්න ඕනේ. මේක මේ මොහොත වෙනවා. මං කියවනේ හැම එකෙම තාම දීර්ඝ ගැඹුරු වර්ධකුත් තියෙනවා. උඩින් ගත්තහම ලෝකෙට කියන්න පුළුවන්. අපි දක්ෂ වෙන්න ඕනේ අනාගත අවුරුදු 2500ක් කරගෙන බලන් ඉන්න නෙමෙයිනේ. මේ මොහොතේ අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. සරලම අතුරුදහන් වෙන්නේ මොකක්ද? අපි පැනෙවුවොත් මෙයා ධර්මය විකෘති කරනවා, මෙයා ධර්මය විකෘති කරනවා කියලා ධර්මය විකෘති කරන්නේ තියෙන්නේ කවුද? කියන තමා. ඒකයි මේකේ ධර්මය මාත්.
මේ සූත්‍ර විස්තර කරන්න නෙමෙයි මේ අර්ථය ගත්තේ. යම් දවසක කවුරුත් මම මේක විස්තර කරලා දෙන්න. මේකත් ඉතාම රමණීය සූත්‍ර දේශනාවක්. කසව පටවි ධාතුව තේජෝ වායෝ ආපෝ ධාතු නෙමෙයි ශාසනය අතුගහ කරන්නේ. මේ ශාසනය තුළම පහළ වෙන අසත්පුරුෂයෝ. අසත්පුරුෂයා එළියෙන් පණවන්න ගිය තැනින්ම සත්කාය දෘෂ්ටියෙන් කෙනා ඉන්නවා කියලා පණවනවා. ඒ මට්ටෙම ධර්මය අතුරුදහන්. ආය අතුරුදහන් කරන්න දෙයක් නැහැ. හරි. බුදුරජාණන් වහන්සේ කරනවා කස්සප පිරිහීමට හේතු වන දහම් පහක් තියෙනවා. මේ සමස්ත බාහිර පරිසරය නෙමෙයි මේකට තැන. මේ රතුමාණන් මම මතක් කරලා දීන ඔය කාරණාව ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තෙක් නම් ධර්මයේ කෙරෙහි ගෞරව නැත්තම් සංඝයා කෙරෙහි ගෞරව නැත්තම් පිටින් ඉතාම රමණීය අර්ථයක් තියෙනවා. ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තම් ඊළඟට මතක් කරන්නේ සමාධිය කෙරෙහි ගෞරව නැත්තම් මේ කියන පහ හරියට ආරක්ෂාව නොවුනොත් ඒ කාන්තෙම සද්ධර්මයේ පිරිහිනවමයි. මට කියන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව අද වෙනකොට තියෙනවද නැත්නම් අනාගතේ වෙනකොට නැති වෙන එකද මේ කියන්නේ? අද වෙනකොටත් නැහැ. ශාස්ත්‍රු ගෞරවය කියන එක පීඩන්නේ පුද්ගලයාට නෙමෙයි පින්වත්නි. කෙනෙක් හිතනවා නම් බුදු පියාණන් වහන්සේ දකින්න එක තමයි ධර්ම න්‍යාය දැක්කා කියන්නේ කියලා කය දකින්නවා කියන අර්ථයෙන් නම්. ඒ මට්ටමේම ධර්මය දන්නේ නැහැ. ඒ මට්ටමේම ධර්මය අතුරුදහන්. ඒක දැනගත්තා කියන සත්කාය දෘෂ්ටි එහෙම පීඩලහ. විචිකිච්ඡාව සීල බුද ප්‍රාමාසය තියෙනවා. බුද්ධ ආදී අර්ථයන් පිළිබඳ සැකය තියෙනවා. එහෙනම් බුද්ධ ධම්ම සංඝ සමස්තය සැකයි. කොච්චර බණ ඇහුවත් එයා සද්ධර්මයේ අතුරුදහන් වෙච්ච තැනක ඉන්නේ. ඊට පස්සේ මතක් කරගන්න ඕවාද? කියන්නේ මෙතන ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැත්තේ කියලා දියෙන. ශික්ෂාව පූර්ණ වෙන්නේ කාටද? රහත් වෙච්ච උත්තරේට. කවුරු හරි හිතන් හිටියොත් එimhe ශික්ෂාව නම් යම් දවසක පිළිටනවනේ. ඒ නිසා ශික්ෂාවද රකින්න ඕනේ නැහැ කියලා. මේ දින්නේ කියලම. එතනම තමන් හික්මෙන්නේ නැහැ. ඒකයි මේකද? ඒසම උදව් කරවන්න මේවා කියලා තියෙන්නේ මොකද? අනාගතය වල තමයි. අනාගතය කියලා මොකද්ද මතක් කරේ? මේ මොහොතෙන් ඊට පස්සේ මොහොතේ අනාගතය තමයි. මේ මට්ටමෙම තියුරයි මේ දැන්. සදාදන් වහන්සේලා අනාගතේ ප්ලෑන් කරන උත්තර මේ උන්වහන්සේලා දන්නව වෙන දේ හරියට. ඒ නිසායි මේ මතක් කරන්නේ. හරියට ඉතල බාන් පියවන්දි බුදු පියන් වහන්සේ ඉන්න කාලෙත් සද්ධර්මයේ අතුරුදහන් වෙච්ච කට්ටිය ඉඳලා නැද්ද? මොනතරම් ඉඳලා තියෙනවා එහා පැතිදී චුන්ද කර්මාර පුත්තු. අසරණෙක් නේ මොකෝ කරන්නේ? සද්ධර්මය අපිට නම් හිතේ සද්ධර්මයේ තිබිලා එක ගත්තේ නැහැ කියලා. තිබිච්ච සද්ධර්මයේ ගත්තේ නැද්ද? යාට සද්ධර්මයේ ඇත්තම තිබුණේම නැද්ද? ඒකයි වාද. ඒ නිසා අපි කවදාවත් යාට දෝෂාරෝපණය කළ වැඩක් තියෙනවද? ඒකයි මං කිව්වේ සාසනින් පිට හිතපු සැනින් කෙනාට දෝෂාරෝපණය කරනවා. මෙච්චර බුදු පියාණන් වහන්සේ සද්ධර්මයේ ගත්තේ නැහැ නේ කියලා කතා වෙනවා. ඒක නෙවෙයි ඇයි? අපි හිතන්නේ සද්ධර්මයේ ලෝකෙ තිබ්බා එයා ගත්තේ නැහැ. තියෙන්න සද්ධර්මයකුත් තිබිලා ගණ්ඩ කෙනෙකුත් ඉඳලා. විඳින දේකුත් තියෙනවා විඳින්නත් පණවනවා විඳින්න ආඩ දුක අනිත් පැත්තට එනවා. ඒකයි කිව්වා. පැහැදිලිද? හරි. අපි ඉස්සරහට යමු. මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් තාක් දවසක සද්ධර්මයේ නොනැසී පවතිනවා නම් කාසප ඒකට හේතු පහයි තියෙන්නේ. පළවෙනි එක සාස්ෘ ගෞරවය, දෙවෙනි එක ධර්මයේ පිළිබඳ ගෞරවය, තුන්වෙනි එක සංග්‍රහත් පිළිබඳ ගෞරවය, හතරවෙනි එක ශික්ෂාව පිළිබඳ ගෞරවය, හත් පස්වෙනි එක සමාධිය පිළිබඳ ගෞරවය. පියාණි සමාධිය කියන එකට ඉස්සලා කියන්න බැරුණා. සීල සමාධි ප්‍රඥා කියලා සාසනයේ ත්‍රිශික්ෂාව වෙනවා. මට කියන්නේ සිල් සපන් මහණ කියන්නේ කාටද සාසන? සීලය දැක්කා සිල් ටික පිළිටියා කියන්නේ කාටද? දිට්ටි සම්පන්න කෙනාට. සෝදාපන්න මාර්ගස්ත මාර්ගඵල ලැබු උත්තමයේ කුත්තමාවියක් තමන්ගේ දිට්ටිය ඍජු කරපු සැනින්. එයා ඉන්නේ සම්මා වාචා කම්මන්තා ජීවේ නෙමෙයි. එයා ඉන්නේ කෙලවරේ තියෙන සම්මා සමාධියේ. නොකිය කිව්වේ. එයා ඉහන නිකමට තේරුණාට මේ නොකිය මොකද කියලාද? විචිකිච්ඡාව දුරු වෙන පැත්ත. විචිකිච්ඡාව දුරු වෙන්න නම් සීලබ්බත පරාමාස දුරු වෙලා දින්න ඕනේ නැද්ද? ඒවා දුරු වෙන්න නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ නැද්ද? එහෙම වෙන්න නම් සතුරුසේ කම වෙන්න ඕනේ නැද්ද? සතුරුසේ කමලා කල්යනා මිත්‍රෙක් ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ නැද්ද? කල මේ සූත්‍රය ඉතාම රමණීයයි. මට මේක කියන්න වෙලාවක් වෙන්නේ නැහැ. මම ඉතාම කෙටිය මතක් කරේ මේ අර්ථේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මම මේක ඒක අර්ථයක් මතක් කරන්නයි මේ පෙන්වන්නේ. ඕන සූත්‍රයක් උඩින් පල්ලෙන් බලන්න එපා. සරලම න්‍යාය ධර්ම හැම එකෙම තියෙනවා. උලුප්පන්න දක්ෂිණ දිගේ විතරයි පාවෙන්නේ. එනිසා හොඳට තේරුම් ගන්න යම් කිසි කෙනෙක් සද්ධර්ම ධාතුව නැති වෙන්න යම් කෙනෙක් උත්සාහයක් දරනවා නම් එයා එක දෙයයි කරන්නේ දැනගෙන හොඳට දැනගෙන සාස්ෘ ගෞරවය නැහැ සද්ධර්මයේ කෙරෙහි ගෞරවය නැහැ සංඝරත්නයේ ගුණයට පැහැදිලා නැහැ ශික්ෂාව රකින්න ආසාවක්වත් නැහැ රැකේ කියේ බලන් ඉන්නවා රැකෙන එකක් නැහැ ඔය රැකෙන්න යන්නේ මේ රැකෙන්න බෑ මේ මට්ටම යනවා මේ බුදුබණ වහන්සේ නොකිය මතක් කරේ මොකද්ද ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාගෙන ඉන්න කෙනාටත් සීල සමාධි ප්‍රඥා දිනවද නැද්ද එයා ලෞකික මට්ටමින් මේක රකිමින් යන්නේ. ඕක රකිමින් යනකොට ප්‍රඥාව මුදුන් පමුණවා ගන්න නිසා. ඇයි සීල සමාධි ප්‍රඥානේ. ලෞකික සීලෙන් සමාධිය බිහි වෙනවා. සමාධිය නිසා ප්‍රඥාව මුදුන් පමුණවා ගන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය වෙනවා. යෝනිසෝමනසිකාරය ධම්මානුපාටිපදාව ලෝකෝත්තර මාර්ග ඥානිය පහළ වෙලා ලෝකෝත්තර
දිට්ටි සම්බන්ධ භාවය ලබනවා. එදාට එයා ආයි සිල් පිහිටියා. මෙච්චර කල් සිල් ටික රැක්කා, දැන් සිල් ටික පිහිටියා. සිල් ටික පිහිටියා කියන්නේ ලෝකෝත්තර සමාධිය දන්නවා. ලෝකෝත්තර සමාධිය තුල ඉන්නකොට එයා ඉන්නේ ලෝකෙද ලෝකෙන් ඈතද? ලෝකෙන් ඈතද කියන්නේ එයා ඒකාන්තෙම එකලා වෙච්ච මනසකින් ඉන්නේ. එහෙම කරන්න නම් දිට්ටි සම්බන්ධ භාවය හෝ මේකේ අනිවාර්යයි. ආදි බ්‍රහ්මචර්යාව කියන්නේ සාසනෙට එන්න තියෙන මග. බ්‍රහ්මචර්යාව කියන්නේ සාසනය. ඒකයි මේකද? බොහෝ පිරිසින් ආදි බ්‍රහ්මචර්යාව මිසක බ්‍රහ්මචර්යාව නෙවෙයි. ඒක උදේ දරුවා. තමන් කිනා කිනා හිතන් ඉඳලා නැහැ මොකද දැන් නිවන් දකින්න කියලා. එහෙම වෙන්නේ නැහැ. හරියට අර්ථය තියෙන්න ඕනේ. පැහැදිලි. කෙරවල කියන්න ප්‍රත්‍යක්ෂයෙන් බයක් නැති වෙන්න ඕනේ. දිට්ටි සම්පන්න කෙනාට ඕන තරම් ප්‍රශ්නයක් ඇහුවම බය වෙන්නේ නැහැ. ඔයාලා දන්නව තර. කෙරවලම අහුවෙච්ච කෙනෙක්ට ඊට පල්ලෑම් ප්‍රශ්න කරනකොට බය වෙන්න ඕනේ. එයා ඉන්ද්‍රකිලක් වගේ හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ නෙමෙයි හොඳේ. හෙල්ලෙන්න බෑ යා. ඔය සියලු හෙල්ලීම් නතර කරන න්‍යාය දන්නවා කියලා. ඒ මට්ටමින් යයි. ඒකයි සියලු දනහා කෙරෙහි මහා කරුණාවක් කියනට තියෙන්නේ. ආදරයට වඩා ගිය එහා ගිය කරුණාවක් කියන. සියලු දනහා දරුව මට්ටමින් තේරෙන නිසා. මොකද තාම දරුව කියන්නේ අඳ බාලයි. ඉක්මනට වැඩහෙනවා නම් වටනවා කියන මට්ටමින් ඉන්නේ. ඒකයි පිගඳි අපිට අද හොයන්න බෑ දික්ටි සම්පන්න මෙයා දික්ටි සම්පන්න නෙමෙයි මෙයා කියන එක. සමස්ත මහා සංග්‍රහත වෙනුවෙන් ගරු නිති කියන්න ඕනේ කියන ඔබට. ඒකයි නිරන්තරයෙන් මතක් කරන්නේ ගුණේට පහදින්න කඩවල වලට පහදින්න එපා මේ කියන. කටට පහදුනොත් මේ සාසනේ අනාතයි සරල. කට තීනි කාට? ගුණයක් තියෙන කෙනෙක්ටද නැත්නම් පුද්ගලයකට? පුද්ගලයකට. පුද්ගල සංඥාව කියන්නේ සත්කා දෘෂ්ටිද? හොඳට දැනගන්න පිගඳි අපි හිතන් ඉන්නවා පුද්ගලයාගේ ගුණයක් තියෙනවා කියන. ඒක හරිනේ. පුද්ගලයාට ගුණයක් තියෙනවනේ ඒ නිසානේ අපි ගරු කරන්න ඕනේ. ඒක තමයි අපි හිතන්නේ. පුද්ගලයෙක් ඉන්නව නම් ගුණයක් තියෙන්න බෑ. ගුණයක් තියෙනව නම් පුද්ගලයෙක් පිටන්න බෑ. නිවන කියන්නේ තනක් නෙමෙයි ඒක ස්වභාවයක්. ගුණ ස්වභාවයක්. රහත් බව කියන්නේ කෙනෙක් නෙමෙයි ස්වභාවයක්. ස්වභාවය තුල තියෙන ගුණය විසක් සත්ව පුද්ගල ද්‍රව්‍ය දේවලගෙන සත්කා දෘෂ්ටි අර්ථ නෙමෙයි. අපිට පැටලලා දිනුවා. අපි කෙනාගේ ගුණයට පහදිනවා. අපි කාටවත් පහදින්නේ නැහැ නේ. ඒ කෙනාගේ ගුණයට පහදිනවා. ගුණයට පහදින්නත් කෙනා කලින් ඉන්නවද නැද්ද? ඒකයිද? ඒ නිසා තමයි මේ ඔක්කොම ජරවන. ඉවරයක් නැද්ද? බල බුදුනාසලා සරලම කාලාමුසුතර මතක් කරේ ඔකට මම කිව්වා කියලාවත් දරන්න එපා. මේක ඇත්තද නැද්ද කියලා හොයන්න හොයන දවසට තේරෙයි ගුණයයි මේකේ තන කියලා. බලද? ඒ අර්ථය තේරුණා නම් ඊටම වටිනවා. සත්ව සංඥාවෙන් බැස්සොත් කොතන හරි හොඳට තේරුණා නම් නිවන නෙමෙයිද? මම ඉන්න තැන නිවන තියෙන්න බෑ. නිවන තියෙන තැන මට ඉන්න බෑ. එහෙමයි මේක දෙක. මම ඉන්නව නම් නිවන් තියෙන්න බෑ. නිවන් තියෙනව නම් මම ඉන්නත් බෑ. ඒකෙන් තේරුම් ගන්න මම දකින්න නිවනක් මේ ශාසනය පණවන්නත් බෑ. නිවන් මම දැක්කා කියලා කියවන්නත් බෑ. එච්චර සූක්ෂමයි මේ දන්න. ඒක මම මේ මතක් කරේ. පැහැද? හරි. අපි ඉස්සරහට යමු. මේ මම දැන් කියන් ආපු කොටසේ දීර්ඝ විස්තරයක් මේ තියෙන්නේ. මේදී තථාගත පරම්මරණ සූත්‍රය මේකත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විස්තරය අහන්නේ. ඊගොඩ මේ අහපු අර්ථය උන්වහන්සේ මෙතන කෙලෙම දිනවා. අහලා මෙතන බලනවා නම් ඒකං සමයං ආයස්මාච මහා කස්සපෝ ආයස්මාච සාරිපුත්තෝ භාරාණසයන් විහෙරති ඉසිපතනේ මිගදාය අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායන්න සමයං පතිසල්ලාණා උට්ඨිතෝ යෝනා යේනාස්මා මහා කස්සපෝ තේනුපසංගම උපසංගවිතෝ ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහා කස්සපං එදතෝද සාරිපුත්ත මහ රහතන් වහන්සේයි මහා කස්ස මහ රහතන් වහන්සේගේ හමුවක් මේදී. ඊගොඩ මේ උත්තමය මේ වෙනකොට රහත් වෙලා තියෙනවා. සාසනේ උත්කෘෂ්ඨ මට්ටමේ ඵලය ලැබලා තියෙනවා. නමුත් නිකමට බලන්න මේ කට්ටිය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහන ප්‍රශ්නේ තේරුම් මොකද්ද කියන එක. ඇවැත්නි කාශ්‍යපේ මේ අහන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහන්නේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන්. ඇවැත්නි කාශ්‍යපේනි කිමෙක්ද? තථාගත තෙමේ මරණින් මතුවේද? නෝගේ මොකද? ඇවැත්නි සත්ව තෙමේ මරණින් මතු ඉන්නවද නැද්ද? මැරුණට පස්සේ සදා ඉන්නවද නැද්ද? බලද? කාශ්‍යප ස්වාමීන් වහන්සේ සතෙක් මළොත් ආයි මරණින් පස්සේ ඉන්නවද නැද්ද? අපි කියන්නේ ලබනාත්මෙත් අපි ඉපදෙයි කියලා. අපි නම් ලබනාත්මෙ ඉන්නවද නැද්ද? අපි ඉන්නවා. ඊයේ බුදු වෙනසේ දේශනා කරපු වර්තය දන්නව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සහ සාරිපුත්ත හාමුදුරුවෝ. ඒ යුගලම මොකද මේ මතක් කරන්නේ? ඇවැත්නි දෙවනි ප්‍රශ්නේ තහනවා. ඒක හොඳට මේක තේරුම් ගන්න ඕනේ. ඇත නැත අන්ත දෙකම ගැලවෙන්න ඕනේ මේ තැන් වල. මරණින් පස්සේ සතෙක් ඉන්නවද කියලා අහන්නේ. ඒ කියන්නේ මරණින් පස්සේ සතා ඇතද? දෙවනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මරණින් පස්සේ සතෙක් නැද්ද? තවදා. මට කියනවා මරණින් පස්සේ සතෙක් ඉන්නවද? මරණින් පස්සේ සතෙක් නැද්ද? ඉන්න කියන්නේ. නෑ කොහොමද කියන්නේ?
ඉන්නවත් වගේ නැත් වගේ කියලා කියවෙන. සිතක් හැදෙන්නේ නැහැ කියලා දිස් ආයි සිතක් නැත කියන එක බහිනවද? සිත් પરම්පරාවම නැති වෙනවා. ඒක සිත් પરම්පරාවම නැත කියන අන්තයෙන් ආයි බහිනවද? ඒකයි මෙතන බලන්නකම කිව්වා. මෙතන නැත කියන අන්තයෙන් ශනික බහිනවා. කොච්චර කිව්වද? සරල මොකද කියන්නේ? සිත් પરම්පරාවක් ගැන නැතුව ඇති. සිත් પરම්පරාවක් නැත කියද්දී සත්වයේ මරණින් මත්තේ නැහැ කියන එක බහිනවද නැද්ද? හිතලා බලන්න ඕනේ. මම ඒකයි මේ ප්‍රශ්නේ අහන්න දුන්නේ දැන් උත්තරේ දෙන්න කියලා. පැහැදිලිද? හරි. එවැනි සත්වත මේ මරණින්මතු වන්නේත් නොවන්නේත් වෙයිද යන මේද භාග්‍යතුන් වහන්සේ විසින් වදින බදාරලා දී කියලා තියෙන්නේ. නොව නොවදාරලා දී කියලා තියෙන්නේ. එතන මම පේනවා මේක. කිං පණාවසෝ තේජ හෝති න නත හෝති තථාගතෝ ජරා මරණන්ති. ඒතම්පිකෝ ආවසෝ අභ්‍යාකතං භගවතා නේව හෝති නන හෝති තථාගතෝ පරම්මරණාති. එතන කියන්නේ මොකක්ද? සත්වෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කියලා තථාගතයන් වහන්සේ පණවන්නේ නැහැ නෙමේ. උන්වහන්සේට පණවන්න බෑ කියලා මේ තියෙන්නේ. බලන්න ප්‍රශ්න මතක නම් මම මේක පැටලෙව නෙමේ. මැරුණාට පස්සේ සතෙක් ඉන්නවද නැද්ද? සතෙක් ඉන්නවද එක පළවෙනි පස්සේ දෙවෙනි සතෙක් නැද්ද? ඊළඟ ප්‍රශ්න සතෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. පැහැදිලි ප්‍රශ්නේ. මැරුණාට පස්සේ සතෙක් ඉන්නවද එක? මැරුණාට පස්සේ සතෙක් නැද්ද දෙක? මැරුණාට පස්සේ සතෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් තුන. බැලේ හොඳට අර්ථ ගන්න මේක මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුදු වෙනවාසේ මොකද්ද මේක කියන්නේ? එහෙම කවදාවත් මම පණවල නැහැ. පණවල නැත්නම් ඒ පණවන්න පුළුවන්කම තියන්නේ. පණවන්නම බැරි නිසා මේ න්‍යාය තුල. පැහැද? ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ මෙතනවල්. එවත්නි වැලි කිමෙක් භාග්‍යතුන් වහන්සේ විසින් මේක කොහොමද වැද ඇරුවේ එහෙනම්? සතෙක් ඉන්නවද සතෙක් නැද්ද සතෙක් ඉන්නවත් වගේ නැහැත් වගේද කියන එක. උන්වහන්සේ පණවන්න බැරි කමක් නම් උන්වහන්සේට තිබ්බේ. උන්වහන්සේ නම් මේ න්‍යාය කියලා පැනෙව්වේ මොකක්ද? මොකද බුදු වහන්සේ පණවල දෙන්නේ. ඇවැත්නි මේ දුකයි ඊට පස්සේ මේ දුකට හේතුවයි මේ දුක නැතිවීමයි මේ දුක නැති කිරීමේ පිළිවෙතයි කියන චතුරාර්ය සත්‍ය දේශනාවයි මේ කරේ. ඔය චතුරාර්ය සත්‍ය දේශනාව තුළ පින්වන්දී සතෙක්ගේ පුද්ගලයේගේ ද්‍රව්‍යකක වස්තුවක ඉපැත්මක් හට ගැනීමක් නැතිවීමක් මරණයක් ලැබවීමක් පණවන්නේ නැහැ නෙමෙයි පණවන්න බෑ. මම බොහෝ කරේ මතක් කරලා තියෙනවා හොඳේ. ලෝකයේ පටිච්ච සමුප්පාදයක් පණවන්න බෑ ගුණ. ඒක හරියට මොකද? සතෙක් ආයි ඉපදීද වගේ. දෙනවද? ලෝකයේ නැතිවීම පණවුවා සතෙක් ආයි නැද්ද වගේ. ආ ලෝකයක් තියෙනවත් පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක මොකද? සතෙක් ඉන්නත් පුළුවන්ද ස්වාමීන් ඔය ඉන්නත් පුළුවන්ද ඇහුවා. බුදුමහණන් වහන්සේ ඔබ ගැන විස්තරය කියලා දිනවද? උන්වහන්සේ විස්තරය කියලා නැද්ද? උන්වහන්සේ ඔබ විස්තරය කියන්න බැයිද? උන්වහන්සේ කියන්න බෑ විනාසෙ. උන්වහන්සේ ඔබට උත්තරයක් දුන්න සැනින් සාසනෙ පිටවන උත්තරය. පැහැද? අනිවාර්යෙන් අන්තගාමි. ඒකයි මේ න්‍යාය ඉතාම සූක්ෂම. අපි දන්නේ පින්වත්නි ලෝකෙ ඉදිරිච්ච දවස් ඉඳන් එක්ක තියෙනවා නැතත්. ඊට වඩා චුට්ටක් ඉස්සරහට ගියෝ. තියෙනවතෝ කි නැතෝ. තියෙන්න පුළුවන් නැදින්න පුළුවන්. එහෙනම් අන්තිමේ මොකද කියන්නේ? ඇවැත්නි කුමක් හේයින් මේ භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේද? හොඳට දේරුවාට බුදු පණන්සේ ඇයි පැනෙන්නේ නැද්ද සතෙක්ගේ ඉපැත්මක් හෝ මරණයක් හෝ ඉපැත්මක් මරණයක් කියන තුන? උන්වහන්සේක පණවන්න බැරි වුණේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය තමයි මේ ලෝක ධාතුවේ පරම ගම්භීර ස්වභාවය යම් කෙනෙක් අවබෝධ කළ යුතු. අහනවා ඇයි චතුරාර්ය සත්‍ය දේශනාවම කළේ බුදු පණන් වහන්සේ? අවසාන ඡේදෙ මොකද කියන්නේ? ඇවැත්නි මෙය අර්ථ සහිතයි. මෙය මග බඹසරට මුල් වෙනවා. මේ කලකිරීම පිණිස නොයල්ු පිණිස නිරෝධය පිණිස භූපශමයේ පිණිස විශිෂ්ඨ ඥානයේ පිණිස සම්බෝධිය පිණිස නිවන පිණිස පවතිනවා. එහෙයින් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළ වදාළ. එහෙනම් මෙතන පෙන්නන්න මොකද්ද? බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා කියලාද ආදි බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා කියලාද? මොළවේදී ඒතං ආදි බ්‍රහ්මචර්යකං ඒතං නිබ්බිදාය විරාගාය නෝදාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බහානාය සම්මත. ආදි බ්‍රහ්මචර්යාව පිණිසත් මුල් වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය සම්බන්ධව තියෙන අනුමාන ඥාණය මූලික වෙන්නේ ආදි බ්‍රහ්මචර්යාවයි. ඒකයි මම මතක් කළේ සාමාන්‍ය මිනිසෙක් සාසනේ දන්නේ නැණි මේ දැනගන්නව බෑ. කල්යාණ පුතඥයා කියන කෙනාටත් චතුරාර්ය සත්‍ය පිළිබඳ අනුමාන විදිහට හෝ ඥාණයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙනම් ඒ අදිරි සම්බණයි ඉන්නේ. පූර්ණයි නම් රහත් වෙන්න බෑ. මේ මොකද්ද කියන්නේ? ආදි බ්‍රහ්මචර්යාව කියලා මම මොකද්ද ඉස්සලා කිව්වේ?
මේ දිට්ටි සම්පන්න කමට එන තාක් තමන් කරන වැඩ පිළිවෙල. බොහෝ පිරිස තුන්වෙනි එකට කියන්නත් බෑ. බොහෝ පිරිස කියනවා එක්ක සතා ඇත නැත්නම් සතා නැත. අද ලෞකික මට්ටමේ තියෙන සියලු උපකරණ වල මොනවද තියෙන්නේ? ඇත නැත්. ස්විච් එකේ තියෙන්නේ. ඒ බෝ ගමන් ඇත. ඕෆ් කරගොම නැත්. එක බිඳුව කියන්නේ උකටද? එක කියන්නේ ඇත බිඳුව කියන්නේ නැත්. අද වෙනකොට සමස්ත තාක්ෂණය දිනු වෙන්නේ එක බිඳුව මත. එක බිඳුව මත දිනුනවා කියන්නේ මොකද්ද? ඉස්සරහට යන්න තාක්ෂණය පිරිනව තාක්ෂණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඇතන තන්ත අඩු වෙනවද ඇතන තන්ත වැඩි වෙනවද? ඒ කියන්නේ මිනිස්සු පිරිනවද? පිරිම අඩු වෙනවද? ඒ කියන්නේ මිනිස්සු බලු වෙන ගාන වැඩි වෙනවද අඩු වෙනවද? සරලව මිනිස්සු බලු වෙනවා. ඒ කියන්නේ මේ පාඩම. පදනම් හොඳ දිනවන මේ වාදී චතුරාර්ය සත්‍ය ධර්ම මූල ධර්ම න්‍යාය සම්බන්ධවයි ආදි බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන කල්යාණ පුතග්ජනයා කියන කෙනා පවා හොයන්න ඕනේ. ඊට එහායක් හෙව්ව කෙනෙක් මේක හරියන්නේ නැහැ. ඒකයි මං කිව්වේ සිල් ටික රකින්න ගමන් සිල් ටික රැකෙන බව හොයනවා කියන තැනම යා ආදි භක්මචර්යාවට ඇවිල්ලා තියෙන. ඒ ආදි භක්මචර්යාව දිගින් දිගට පූර්ණේ කරන කෙනාට යම් දවසක් එනවා දහසක් නවින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලයේ පිහිටන. අයියේ. එයා නිරන්තරයෙන් සිල් ටික රකිමින් සිල් ටික රැකෙන මගක් හොයන්නේ. ඔකේ මොකද කියන්නේ? ආදි භක්මචර්යාව පුරමින් භක්මචර්යාව පූර්ණේ වෙන්න මාක් හොයන්නේ. හරිද? ඒ සමහර දෙනු ගන්න මේ ප්‍රශ්නේ ඇහෙනව නම් ආයි හොඳට හොයන්න දින සාසනයක් කියන එක තේරුම් ගන්න. සතෙක් ඉන්නවද සතෙක් නැද්ද? ඕක සතාට ගන්නත් ඕනේ නැහැ. ලෝකයක් තියෙන්න පුළුවන්ද ලෝකයක් නැති වෙන්න පුළුවන්ද? ඔය මම තවටියක් සූක්ෂම දරක් කියන්න. මම ඉන්න කන්න ලෝකෙ තියෙයි මම මැරුණට පස්සේ ඉතින් මේ ලෝකෙ නතර වෙනවනේ. නේද? ඒනේ සසරණේ කලගිරින්නේ. එයි එපා. එපා කියන සසරක් තිබ්බන්නේ. අන්න ඒ වැඩේ. හරි. ප්‍රියවදී ඔය මම මූල කොටස මතක් කළේ ඉතර ආරම්භයක් ගන්න උන් නිසා. හොඳට තේරුම් ගන්න මේ ශාසනයේ මූලික ප්‍රතිපදාව තුල ඇත හෝ නැතන්ත පණවන්න බෑ. කොහේ තැනක හෝ ඇත හෝ නැතන්ත පණවනව නම් ඒ මට්ටමින්ම ශාසනයෙන් පිටයි. සූක්ෂම හෝ හරියට කල්පනා කරොත් ප්‍රඥාවන්තයා බලන්නේ ලෝකෙන් ඊතර ශාසනයක් අහගන්න කන් දෙක යොමු කරනව මිසක ලෝකෙ දෙයක් අහන්න ආයි කන් දෙක තියන්නේ නෑ යා. මොකද ලෝකෙ දේවල් ඕන තරම් අහලා තියෙන්නේ. ලෝකෙ දේවල් වලින් අහගන්න තියෙන මොනවද උපරිම? වචන දෙකයි ඇත නැත්. ඕකෙත් තව ටිකක් අඩු කරමු. උපරි භාගන්න දෙන්න මොකද්ද? ඇත ඇත. ඇත තියෙන තැනකයි නැත පිටයි. එහෙමයි වෙන්නේ. හරිද? හරි. පියවනේ අද කතා කරන්න තියෙන ඉතාම රමණීය සූත්‍රයක්. මේක ඔබ බොහෝ පිටසක් අහලා ඇති. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම භාගයේ මූල 50කේ තියෙන්නේ. මේ තමයි වම්මික සූත්‍ර දේශනාව. වම්මික සූත්‍ර දේශනාව බොහෝ ජනප්‍රියයි. මම හිතන්නේ ලංකාවේ නම් ඕනතරම් ස්වාමීන් වහන්සේලා මේ සද්ධර්මයේ දේශනා කරලා දිනුනවා. නමුත් මට හිතෙනවා මේක පියවනේ තව මීට වඩා අර්ථ උලුප්පන්න පුළුවන් කියන එක. ඒ අර්ථ උලුප්පීමේ අරමුණින් තමයි මේ සූත්‍රය අද ලෙහනවා කියලා මම ගත්තේ. මේක ඊටාම රමණීය සූත්‍ර දේශනාවක්. සාමාන්‍ය මිනිසෙට නිකන් කිව්වොත් එම අනිවාර්යෙන් හිතා ගන්න බැරි මට්ටමේ පැටලෙන මට්ටමේ සූත්‍රයක් මේ තියෙන්නේ. ඊළඟට වම්මික සූත්‍ර දේශනාව මේ තියෙන්නේ. වම්මික සූත්‍ර දේශනාවේ මජ්ක්‍ධිම නිකාය මූල පෙළදහම තුල මජ්ක්‍ධිම නිකාය තුල මේ මතක් කරලා දෙන වම්මික සූත්‍ර දේශනාවේ දීර්ඝ විස්තර විග්‍රහයක් පෙන්වලා නැහැ. පෙළ නැහැ කියන්නේ මූලික පෙළ දහම තියෙන්නේ. ඒ කියන්නේ මූලික පෙළ තියෙන්නේ. ඒකේ සමස්ත අර්ථය තියෙනවා. දක්ෂයි නම් උලුප්පන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේක මීට වඩා උලුප්පන්න හොයනවා නම් මම උදව්වක් විදිහට කියන්නම්. මජ්ක්‍ධිම නිකායට ලියවෙච්ච බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේගේ අටුවාව තියෙනවා. පපංච සූදනී කියන අටුවාව. ඔය අටුවාවේ වම්මික සූත්‍ර දේශනාව විස්තර විග්‍රහ කරලා තියෙනවා. හැබැයි ගන්නේ මම මෙතනදි මතක් කරන්නේ මේකයි. ආයි අටුවාව කියන්නේත් පෙළක්. ඒ පෙළේ දින දේවල් හිස් මුදුරින් අරගෙන කියෙව්වා කියන වැඩක් නැහැ. ප්‍රඥාවන්තයා කලින්ම හොඳට හිතලා තමයි ඒක කරගෙන බලන්නේ. එතකොට තේරෙනවා මේක විතරට අර්ථයක් ගන්න පුළුවන් තැන් තියෙනවා. අටුවාවේ තියෙන සමහර කාරණා අපි ගන්නේ බලෙන් හිතුවත් හිතන්න බැරි මට්ටමේවත් තියෙනවා. එතකොට ඒක තව හොඳ උපනිශ්‍රියක් හොයනවා නම්. පැහැදිලි. ඒ නිසා මේ සූත්‍ර දේශනාව මම හොයනකොට මම අටුවාව කියෙව්වා. අටුවාව බොහෝ වතාවක් කියෙව්වා. කියෙව්වෙම මේකේ චූටි හරි අර්ථයක් තියෙනවා නම් හොයන්න ඕන නිසා. ඒකේ තියෙන දැනුම් සම්භාරය ලේසි වෙන්නේ නැහැ. එක වචනෙන් වචනයට මේ අර්ථ පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි හොඳට හොඳට දෙනවනේ අටුවා ලියපු මහා උත්තමයන් වහන්සේලා හැමදාම වන්දනීයයි පූජනීයයි. කවුරු වඩි කෙනෙක් උන්වහන්සේලා ගැගුණයක් කියනෝ නම් දන්න ටික තමයි. අපරාදී බැනුම් ටිකත් ඒ කියන වචන ටිකත්. ඒකයි මම නැවත මතක් කරේ යම්කිසි කෙනෙක්ගේ අගුණයක් කියන තැන ඔබටත් හිතෙනෝ නම් ඇත්ත නේ නම් මේක මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ මට්ටමෙන්ම ආදි භ්‍රමචර්යාවවත් නැහැ. බුදු පියාණන් වහන්සේ බලන්නේවත් නැහැ හැරලා. පැහැදිලිද? ප්‍රඥාවන්තයෝ හැමදාම පහදින්නේ ගුණේට අපහදින්නේ අගුණේට ඒක හරියට. පුද්ගලයාගේ අගුණේට අපහදිනවා නෙමෙයි පිටින්. අගුණේට පහදින්නේ.
අගුණයට අපහා දින්නේ ගුණයට පහා දින්නේ. අගුණයට අපහා දින තැනත් ගුණයට පහා දින තැනත් පුද්ගලය පණවන්නේ. ඒ නිසා යාට ඕන තැනක විෂම ලෝකේ සමෝහ හැසිරෙන්න පුළුවන්. ඇයි පුද්ගල පාදයක් පණවන්නේ නැති නිසා යා. ගුණයට පහා දිනවා අගුණයට පහා දිනවා. ඒකත් රහත් වෙන තාක් විතරයි. ඊට පස්සේ ආයි ගුණ ද අගුණ ඒව ගැටලුවක් නැහැ. සමස්තෙම නිකලස්. ගුණය තියෙන තාක් නේද අගුණෙදී. ගුණය තියනවා කියන්නේ අතන්තය. ගුණයක් නැහැ කියන්නේ නැතන්තය. ඇතන තන්ත තියෙන තාක් ලෝකෙ පෙරලෙනවමයි. ඒ නිසා ඕක ඉවර වෙන්නේ කවද? දිට්ඨි සම්පන්න වෙච්ච කෙනා ඕක දැකලා ඉවරයි බරුව කියන එක එයා කෙරොල්ට යනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. එදාට ආයි හොල්ලන්න වෙන්නේ නැහැ. බලද? හරි. පියාදි මෙහෙම මේ කතාවක් තියෙන මෙතන කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ මූල සූත්‍රයට නිමිත්ත ගේන්නේ. ඇතරම මේ අටුවාචාර්යින් වහන්සේ මතක් කරන ඉතාම රමණීය මේ කතාව කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ සමයේ මිතුරු පස් දෙනෙක් යනවා ගලක් උඩට මේ ශාසනේ ඉතාම දුර්ලභයි. කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ ශාසනේ කොච්චර විතර ආයතනද? මට මතකයි ඇයිද අවුරුදු 80000ක 20000ක් වෙන්න. ගන්නේ අවුරුදු 80000ක් කියලා නිකන් ගමුකෝ. මතකේ නිවැරදි නම් මගේ හොඳේ. කොහොම හරි 10000 ගානක සාසනයක්. අපේ වගේ අවුරුදු 5000 නෙමෙයි. පහල් මේ යහළුව පස්සෙනාට තේරෙනවා බුදු පියන් වහන්සේගේ සාසනය තව බොහෝ කාලයක් තියෙන්නේ. වහවා නිවෙන්න ඕනි කියලා ගල් පරුවක් උඩට යනවා. ඉනිමගකින් ගලට නැගලා ඉනිමග පෙරලනවා පස් දෙනාගේම සම්මුතියෙන් ආයි රහත් වෙනකම් බහින්නේ නැහැ ගලේ. පියන් හේතු සම්පත්තිය තිබ මහ උත්තමෙක් හිටියා. පළවෙනි දවසේ බවුන් වඩලා පහුවෙන්දා උදේනකොට රහත්. ඒ උත්තමයා ඒ මොහොතේම පංච අභිඥාලාභී සිව්පිරිසිවාද මහරහතුත්තමේ අභිඥා පහදක දැහැණෙන් සම්වැදිලා අනෝතත්ත්ව විල ළඟට ගිහිල්ලා. පිණ්ඩපාතේ අරන් ආවා උතුරු කුරු දිවිනේ. ඇවිල්ලා යාළු හතර දෙනාට දුන්නා ඔබලා මේක වළඳලා මාර්ගය පූර්ණ කරගන්න. ඊගොල්ලෝ සම්මුතිය තිබි මොකද්ද? රහත් වෙනකම් බින්දු මාත්‍රයක් ආහාර ගන්න. සියලු යාළුවෝ කිව්වා ඔබ වහන්සේ වැඩේ කරගත්තනි ස්වාමීනි. ඔබ වහන්සේ ආයු සංස්කරණය කරලා පිරිනම් පාන්න. අපි අපේ වැඩේ කරගන්න. ඒ උත්තමයා නිවන් දැක්කා. දෙවනි දවසේ පහුවෙලා තුන් දවසේ ඉන්නකොට පිගන්නේ දෙවනි යාළු අනාගාමි තලයේ පිහිටියා. අනිත් යාළු තුන් දෙනාට මාර්ගපර සාසක් ගන්නුනේ. පිගන්නේ ඒ පස් දෙනාගෙන් තුන් දෙනෙක් ගෞතම සම්බුත් සාසනේ පහළ වෙනවා. එක්කෙනෙක් පුක්කුසාදි මහරහතුමා. දෙවනි කෙනා දාරුජිරි මහ රහතන්සේ. තුන්වෙනි කෙනා කුමාරකාශ මහ රහතන් වහන්සේ. පිගන්නේ කුමාරකාශ මහ රහතන් වහන්සේ කුමාරකාශප කියන නමේ අර්ථයක් තියෙනවා. කුමාර කාශ්‍යප කියලා මතක් කරේ උන්වහන්සේගේ නමට. උන්වහන්සේ මේ ලෝකෙට ජන්මලාභය දුන්නේ කවුද? භික්ෂුණීන් වහන්සේ නමක්. ඒක උනේ ගිහි කාලේ ගැප් ගත්තා. ස්වාමියාගේ අනුමැතියෙන් පැවිදුණා. සාසනෙ ඉන්නකොට බඩමීරුවා. ඉතින් සියලුම මහා සංග්‍රහයේ පුදුමාදරේ මේ දරුවට. මතක් කරනවා මේක පෙළදහම නම් මට හම්බෙලා නැහැ. ලොකු ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට මේක අහන්න ලැබිලා තිනවා. සමහර වෙලාවට බුදු පියන් වහන්සේ පවා පින්ඩපාත දාණය වන්දනකොට කැවිලි වගේ දේවල් තිබ්බොත් කුමාර කාශ්‍යපට කියලා දෙන්න කියලා දෙනවා. මොකද ඒ කුමාරයා සාසනේ දරුවෙක් නිසා අවුරුදු ගානම වැඩිමහල් කරේ ලොකු මහත් කරේ රජතුමාගේ මූලයක් තේ සාසනේට ගෙනාවා. පියවන් ඉතාම ඉක්මනට සිම්පිලිසි වියවත් මහරහතුත් මෙකුණා. මොකද පාරමිතාව තිබ්බේ රහත් වෙලා නිමෙන්න. පියවන් එදා අනාගාමී වෙච්ච දේවතාවට තථාගතයන් වහන්සේ ගෞතම බුදුපියන් වහන්සේ පහළ වෙනකොට මේ යහළුවා නිරන්තරයෙන් මගවලමින් හිටියේ මාර්ගඵල සාක්ෂාත් කරන්න බැරි වෙච්ච තුන් දෙනා මොනවද කරන්න කියලා. එදා මේ සූත්‍රය මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන්න කලින් බ්‍රහ්ම දේවතාවා බැලුවා කවුද ඉතුරුලා ඉන්නේ කියලා. දාරජීරිය මහරහතන් වහන්සේ එනකොට පෘථජනෙක් විදිහට මම රහත් ගිහි ඉන්නවා. පුකුසාදි මහරහතුමා වැඩේ කරගෙන. කාශ්‍යප මහරහතන් වහන්සේ නිවිලා. පිඟානි පෙළදහම් මතක් කරන අටුවාව ගිහි ජීවිතයේ ඉන්නකොට කාශ්‍යප බුදුපියාණන් වහන්සේගේ සමයේ පිණ්ඩපාත පාත්‍රයේ ළඟට ගිහිල්ලා දුන්නා වළඳන්න යාළුවා ගියා. එදා මොකද කරේ? නිග්‍රහ කරලා අයින් කරා වළඳන්න නෑ මං කියලා. එදා දේවතාව මතක් කරනවා ගිහි කාලේ ඉන්නකොට මෙච්චර වීරයක් තිබ්බ මේ මහා උත්තමයා අද නිවිලා ඉන්නේ. පඳුරු පාකුඩම් අරන් ගිහලා වැඩක් නැහැ. පිළිගන්නේ නැහැ කොහොමත්. හොඳම දේ තමයි ඊටාම රමණීය මුතුපටක් වගේ සද්ධර්ම ධාතු අන්තර්ගත වෙච්ච ප්‍රශ්න වලක් එකතු කරගෙන යන්න ඕනේ කියලා. ප්‍රශ්න 15ක් ගෙනාවා විසඳන්න ගියා. මැදියම් රාත්‍රී ජාමේ දෙවියා පිණි ඉඳලා කාශ්‍යප මහරහතන් වහන්සේ මතක් කරනවා මහාන ප්‍රශ්න වගේක් තියෙනවා විසඳන්න. ඒ ප්‍රශ්න ටික තථාගතයන් වහන්සේගෙන් මහකණ්ඩය කියලා මතක් කරේ. මොකද උන්වහන්සේ මතක් කරනවා දෙවියා මේක මීට එහා කාටවත් විසඳන්න බෑ. මෙන්න ඇත්තම කුමාරකාශ මහ රහතන් වහන්සේවත් විසඳගන්න බැරි වුණා වෙන්න. උන්වහන්සේ පහවදා උදේම ගිහිල්ලා ප්‍රශ්න ටික අහුවා. ඒ ප්‍රශ්න වල මහාන මේ තුඹස රාත්‍රියේහි දුම්දවනවා. දවාලේ දිලෙනවා. බමුණෙක් තමයි මෙහෙම කියන්නේ. සුමේදය ශාස්ත්‍රයේගෙන සාරව. සුමේද තෙමේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ හිඳි අගුලක් දුඩුවේ. මේ සමස්ත අර්ථය මම පෙන්නන්නම්.
වහන්ස හිඳි අගුලකි හේකීහ. බමුණා මෙසේ කියනවා. හිඳි අගුල ඔසවා ලව ශස්ත්‍රයගෙන තවසාරව. වලක් මහා තුඹසක් තියෙනවා. මේ තුඹස රැයට දුන් දානවා, දවල්ට ගිනි ගන්නවා. මේක දකිනවා ප්‍රඥාවන්ත සුමේද කියලා තරුණෙක්. ඒ සුමේද කියන තරුණා මේක දැක්කහම ළඟ හිටපු බ්‍රාහ්මණයෙක් කියනවා, "දරුවෝ සුමේද, ඔක හාරන්න. හාරනකොට හම්බෙයි යමක්." එයානි හාරනකොට පළවෙනි සැරේ හම්බෙන්නේ හිඳි අගුලක්. හිඳි අගුල හම්බුනාම ස්වාමීන් හිඳි අගුලක් හම්බුනා කියලා කිව්ව සැනින් කියනවා ඕක පැත්තකින් තියලා. හාරන්න පටන් ගන්න සුමේද, තව තිනෝ හම්බෙන්න දේවල්. එයානි සුමේද මේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ ඒකිනා දකින්නවා කවුද? මැඩියෙක්, මැඩියෙක්. මැඩියෙක්ව දැක්කහම කියනවා බ්‍රාහ්මණයාට, "ස්වාමීන් මැඩියෙක්." මේ බමුණා මොකද කියන්නේ? බමුණා මෙසේ කියයි, "මැඩියා ඔසවා පසකින් තබන්න සුමේද." සුමේද ඔය මැඩියාව පසකින් තියලා ආයි ශාස්ත්‍රය ගෙනල්ලා හාරන්න. පියාණි හාරන් යනකොට මතක් කරනවා සුමේදත මේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ දෙමහන් හන්දියක් දකිනවා. මොකද දරුවන්ට පොළොව යට හම්බෙන්නේ මේ ඔක්කොම. පහල් දෙමහන් හන්දියක් හම්බෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට මේ සුමේද කියන තරුණයා මතක් කරනවා, "ස්වාමීනි දෙමහන් හන්දියක් හම්බුණා." "හරි හොඳයි සුමේද, හරි හොඳයි. දෙමහන් හන්දිය පැත්තකින් තියලා ආයි හාරන්න හාරන්න." සුමේදත මේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ කර පෙරහණක් හම්බෙනවා. අලු පද්දක් කියලා උගොඩ සිංහලයේ ගම්බීර වචනෙන් තියෙයි. ඔයිට වඩා සරල කරලා කියන්න පුළුවන් මම කියන අතවඩි. කර පෙරහණක් හම්බ වුණාම මේ සුමේදර ඉතාලම සතුරුයි. හාරන්න හාරන්න දේවල් හම්බෙනවා. නිදාණයක් යම්සේ හාරනවද ඒ වගේමයි. බ්‍රාහ්මණතුමාට කියනවා, "බ්‍රාහ්මණය, බ්‍රාහ්මණතුමනි මට කර පෙරහණක් හම්බුණා." "හොඳයි දරුවෝ හොඳයි. ඔය කර පෙරහණක් පසකින් තබලා ආයි හාරන්න" කියලා කිව්වේ. කර පෙරහණ ඔසවාලව සුමේදය ශාස්ත්‍රය ගෙන තවත් සාරව. සුමේදත මේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ ඉදිබුවෙක්ව හම්බෙනවා. ඉදිබුවා කියන්නේ ඉබ්බෙක්. ඉබ්බෙක් කොහමනවද? ඉබ්බෙක් හම්බුනහම වහන්ස මේ ඉන්නේ ඉබ්බෙක්. මොකද කරන්න ඕනේ? එයාව පසකින් තියන්න ආයි හාරන්න. තාම ඉවර නැහැ වැඩේ. පියවනි ශාස්ත්‍රය අරගෙන සුමේද ආයි හාරනකොට මොකද හම්බෙන්නේ? සුමේදේ ශාස්ත්‍රය ගෙන තවත් සාරව. සුමේදත මේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ සිපතක් හා මස් ලොඹුවක් දකිනවා. මස් කපන කැත්තකුයි මස් ලොඹුවකුයි දකින්න හම්බෙනවා. වහන්ස සිපතක් සහ මස් ලොඹුවක් කියලා කිව්වහම, "හොඳයි දරුවෝ හොඳයි. ඕකත් පැත්තකින් තියලා ආයි හරණ කියලා මතක් කරනවා." පියවනි ශාස්ත්‍රයගෙන තවත් සාරව සුමේදත මේ ශාස්ත්‍රයගෙන සාරන්නේ මස් වැදල්ලක් දකිනවා. මස් වැදල්ල දැක්කහම, "ස්වාමීනි මස් වැදල්ලක් හමුණා" කියලා මහා සීනාව දැක්කනකොට මේ නිදාණේ ඉතාලම ළඟයි කියලා තේරෙන ගන්නවා. පියවනි බ්‍රහ්මපරතුමා කියනවා, "ඉතාලම හොඳයි. මස් වැදල්ල පාසකින් තියලා තව ටිකක් හරන්න." ශාස්ත්‍රයගෙන තවත් සාරන්න සුමේදත මේ ශාස්ත්‍රයගෙන සාරන්නේ නාගයෙක් දකිනවා. වහන්ස නාගයෙක් කියලා මතක් කරාම බමුණා කියනවා, "දරුවෝ සුමේද නාගයා සිටවා, නාගයා නොගටවා, නාගයාට නමස්කාර කරන්න" කියලා. ඔය නාගයාට කරන නමස්කාරය තමයි නිදාණිය කියලා උන්වහන්සේ පෙන්නේ. දැන් අපි මේ අර්ථය දැනගෙන පෙළ කියලා දෙන නිසා අපි දන්නවා මේ දින වෙන අර්ථයක් කියලා. නිකන් හිතන්න යම් කෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඩිරෙක්ට් ඇහුවොත් ආයි අඳුන් කොඳුන් වෙනවා අනිවාර්යෙන්ම. සරලව මංජන් වෙනවා, මේකට උත්තර දෙන්න බෑ. ඇයි තේරෙන්නේ නැහැ නෙමෙයි, මේක තේරෙන්න බැරි මට්ටමින් දරුණුයි ප්‍රශ්න. එකකට එකක් සන්ධි විසන්ධි වෙන මට්ටමින් පූර්වාපර සන්ධි ගලවන්න පුළුවන් මට්ටමේ අර්ථ දිනවා මේක. මං කියවනේ මතක් කරවද කොට. මේ හැම අර්ථයකම සූත්‍රයකම ලෝකෝත්තර අර්ථිකුත් තියෙනවා. ලෞකික අර්ථිකුත් තියෙනවා. ලෞකික අර්ථ ගත්තොත් නම් පොඩි දරුවෙට පසල් එකක් හදන්න දුන්නා වගේ ඔය හදන් යතැහැ. ඒක කියලා දැන් නැහැ මේ. මේක ඊටාම දරුණු මට්ටමේ ප්‍රඥාවන්ත උත්තමයෙක්ගෙන් අහපු කෙනෙක් ඇහුවෙත් අනාගාමි උත්තමයෙක් අහගත්තෙත් මහරහත් උත්තමයෙක්. එහෙනම් සාසනයේ උත්කෘෂ්ඨ ප්‍රඥාවන්ත තිබ්බ කෙනෙක්ටයි මේ කිව්වේ. ඒ කෙනත් ගිලන් දෙපට ඇහුවේ සදාදන් වහන්සේ කියන මහා උත්තමයාගෙන්. ඒ නිසා ඒක විසඳන එක සාමාන්‍ය මනසට ලේසි වෙන්න බෑ. ඒකයි මේක හොයන්න ඕනේ. හරි. මහණතෝ මේ ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේ කරා එළබ අසව්. භාග්‍යතුන් වහන්සේ යම් ලෙසකින් තව ප්‍රකාශ කරන සේක්ද එය එසේ දරව මහණ භාග්‍යතුන් වහන්සේ හැර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හැර මෙතනින් හෙවත් මේ සස්නෙන් අසා කියන්නේ කුහැර මේ ප්‍රශ්න විසඳීමෙන් යමෙක් සිත සතුරු කෙරේද එවැනි පුද්ගලයෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුන් සහිත වූ ලෝකෙහි මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්ව ප්‍රජාහෙහි නොදක්මි. ඒ දෙවි මෙසේ කීය, මෙසේ කියා එහිම නොපෙනී ගියේ. මේකන්ද මේ දෙන්නේ සියනාලේ බුදුගණන්සේගේ අර්ථය මේ පෙන්වන්නේ. ඉමේකෝ ත්වං බික්ඛු පඤ්ඤං භගවතෝ උපසංගමිත්වා පුච්චෙයාසි යතාතේ භගවා භ්‍යාති කරෝති භ්‍යා කරෝති තථාතං ධාරෙයාසි නාහන්තං බික්ඛවේ පස්සාමි සදේවකේ ලෝකේ සමාරගේ සබ්‍රහ්මගේ සස්සමන බ්‍රහ්මණියා වජාය සදේව මනුසාය යෝ ඉමේසං පඤ්ඤානං
වෙයියාකරණයන චිත්තං ආරාධේය අඤ්ඤත්‍ර තථාගතේනවා තථාග ශාවකේනවා ඉතෝවා පන සුත්වාති ඉදමෝච සා දේවතා ඉදං වත්වා තත්වේ වන්තරදායිසු. ඉතින් පාළිය තමයි ඉතින් වඩින් සිංහල අර්ථ ඔච්චර ගම්බීර නැහැ වෙන්නේ නේද. සදේවගේ ලෝකයේ සබ්‍රමගේ සමාර්ගයේ කියලා කියනකොට පිටින් ඔය තියෙන මොකද ධම්මචක්කපවත්තන සූත්‍රේ සියනාදයාමි දති. ඊට පස්සේ උන්වහන්සේ ලෝකයේ මොකද කියන්නේ දේවතාවා. දේවතාවත් අනාගාමී චුත්ත මේක. ඒ කියන්නේ සාසනය කියන දේ නැද්ද? සාසනීය කල්යාණ මිත්‍රයෙක්. කිව්වේ සාසනයේ හිටපු මහා උත්තමෙක්ට. මේ දෙන්නම සාසනය යතු. සාසනයෙන් පිට කෙනෙක්ට පින්වදී මෙතන කියන්නේ මොකද්ද? මේක විසඳන්නේ ඒගොල්ලන්ට විසඳන්න ඒගොල්ලෝ දන්නේ නැහැ කියලාද? නැත්තම් විසඳන්න දාන ගන්නම බෑ කියලාද? බාහිර කෙනෙක්ට මේ සාසනය විසඳන්න දරගන්න බෑමයි. ඒකයි පිට කෙනෙක්ගේ මේක අහලා වැඩක් ගන්න බෑ කියලා කියන්නේ. ඒකයි උන්වහන්සේ මතක් කරේ එක්කොත් තථාගතයන් වහන්සේගෙන් අහන්න නැත්තම් ඒ උත්තමගේ ශ්‍රාවකයන්ගෙන් අහන්න නැත්තම් විසඳන්න බෑ. ඊපස්සේ මෙතනින් ආයෙ తిරින් නැත්. කලින් මතක් කරපු සූත්‍රේ. තථාගතයන් වහන්සේ සම්බන්ධ මහා ගෞරවයක් තියෙනවා කියලා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය සම්බන්ධ ගෞරවය තියෙනවා. සමාධිය, ශික්ෂාව සම්බන්ධ ගෞරවය තියෙනවා. මේ උත්තමයන්ගේ සද්ධර්මය ගිය කියලා ගිහිල්ලා නැහැ. සද්ධර්ම ධාතුව ඉතාම රමණීයව ජීවමානයි මේ නැත්තම් හිත. ඒකයි. මම ඔලෝකේ මතක් කරේ වෙනවා. අද වෙනකොට ලක්ෂ ගාණක් වාඩි වෙලා එක ධර්ම වණ්ඩේ බණ ඇහුවා. ඕගොල්ලෝ හිතන්නේ කී දෙනෙක් විතර ධර්මය ජීවමානව තියෙනවා කියලා. දහමයක් අපේන්න නෙමෙයි මට. මොකක්ද මේ හැමෝම පහදින්නේ? ගුණෙහෙට නෙමෙයි. කෙනාට. ඒකයි වාද. ඒ ඉඳ ඒ ඇත්තෝ දන්නේම නැතුව සද්ධර්මයේ පිරිහෙන ලක්ෂණ පහෙන් ඉන්නේ. ඒත් කමක් නැහැ. කෙනාට පහදිලා ගුණයක් හොයනවා නම්. ඒක හරි කරන්න කියලා මම මේ කිව්වේ. හරි කිනාඩ පාදින පාඩු හරි ඉක්විති ආයුෂ්මත් කුමාරකසු තෙරණුව ඒ රාත්‍රිය ආවෙන් භාගතුන් වහන්සේ කරා එළඹිය එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත් පසෙක උන්න එකත් පසෙක උන්න ආයුෂ්මත් කුමාරකසප තෙරණුව භාගතුන් වහන්සේට මේසලකල වහන්ස මේ රෑ එක්තරා දෙවියෙක් රාත්‍රීක්ම ගියේ ගල්ලි විශිෂ්ට වර නැත්තේ අන්දමණිය හාත්පස ඒ කාලේ උකට මා කරා එළඹිය එළඹ එකත් පසෙක සිටියේ වහන්ස එකත් පසෙක සිටියා වූ වේද විදේ මේ මට මේක කිව්වා බලන්න නිකමර බලන්න ඒ අත්තන්ගේ ප්‍රඥාව සහ මතකය කොහොමද ඊරුද කියන එක මම මේ ඉස්සලා කිව්ව ටික එහෙම්මම කියනවා. එච්චර මතකයි. මහාන මහාන. දැන් කුමාරකාස මහතන වාසී රාමන්ද කනේ මහාන මහාන කියලා ඒ විදිහටම කියනවා. මහාන මහාන මේ තුබස රාත්‍රියේදී දුම් දානවා. දවල් කාලේ ගින්නෙන් ජලිත වෙලා දැවෙනවා. බමුණෙක් මෙහෙම කියනවා. සුමේදේ ශාස්ත්‍රයේගෙන සාරන්. සුමේදද මේ ශාස්ත්‍රයේගෙන සාරන්නේ හිඳි අගුලක් දුටිනවා. හිඳි අගුලක් දුන්න කෙනා වාසී හිඳි අගුලක් කියලා කිව්වහම ඕක පැත්තකින් තියලා තව හරන්න කියලා කියනවා. ඔය හිඳි අගුල අහකට දීලා මෙයා හරනකොට ආයි හම්බෙනව කවුද? මැඩියෙක් මැඩියෙක් මැඩිය හම්බෙනවා. මැඩිය හම්බෙලා පැත්තකින් තිබ්බාම තව දිගට හරනකොට එයාට හම්බෙනවා දෙමංගන්දිය. දෙමංගන්දිය පැත්තකින් දීලා ආයි හරනකොට එයාට හම්බෙනවා කරපෙරහන. කරපෙරහන පැත්තකින් දීලා ආයි හරනකොට ඉබ්බෙක් ඉබ්බෙක් හම්බෙනවා. ඉබ්බෙක් හම්බෙලා ආයි එයාව පැත්තකින් දීලා දිගින් දිගට හරන් යනකොට මස් කපන පියෙකුයි මස් ලොමුකුයි හම්බෙනවා. ඔය දෙකත් පැත්තකින් තියෙනකොට එයාට ආයි හම්බෙනවා මස් ඇදලා. ඕකත් හරිනවට ස්වාමීනි බඩ දේවතාව මතක් කළා මස් වැදල්ලක් හම්බුනාට පස්සේ මස් වැදල්ල පසකින් තියලා තව හරන් යනකොට වඳින්න සුදුසු නාගයෙක් හම්බෙනවා කියලා කිව්වා. ස්වාමීනි වහන්ස නාගයෙකි බමුණා මෙසේ කියයි නාගයා සිටවා නාගයා නොගටවා නාගයාට නමස්කාර කරන්න. මහාන තෝ මේ ප්‍රශ්න භාගතුන් වහන්සේ කරා එළඹ ਵਿਚාරව භාගතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්‍රකාශ කරන දේද එය දරන්න. ප්‍රති තේරෙන්නේ අපිට වඩා මහා ගුණයක් තිබුත් මේ කෙනෙක්. අපිට යමෙක් කිව්වොත් ඒ කියන කෙනා හොඳ දෙයක් කියනවා. ඒ නිසා ඒක දරා ගන්න. කවදාවත් ඒ කෙනා හම්බෙලා ඕගොල්ලෝ කතා කරනකොට කියනවද මට යාළුවෙක් කිව්වා ඔබ වහන්සේ කෙනෙක් හරියටම හරි ඒ හින්දා දරා ගන්න ඕනේ. ඔබ වහන්සේ ඉච්චර ගුණගරුවයි කියන එක. අපි ගුණය ප්‍රශංසා කරන්න ලැබි නැහැ. හැබැයි මහා උත්තමයෝ සියලු තැන්වල කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණයක් මේ කිව්වා. ඔබ වහන්සේ කියන එක මට දරන්න කියලාම කිව්වා. ඒක පාඩුවන්නේ මේ සා. ගුණයේ කෙනෙහි පාදික. නැහැ. හරි. වහන්සේ ඒ දෙව්තෙමේ මෙහෙම කියලා අතුරුදහන් වෙලා ගියා. ස්වාමීනි මට කිව්වේ ඔබ වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහන්න කියලා. එයාද මේකෙන් දෙන්නේ නැද්ද කී කරුයි කියන කාරේශාව. කිව්ව කෙනාගෙම ගිහිල්ලා අහනවා. මොකද සා නෙමෙයි. ඒ කෙනා කල්යාණ මිත්‍රතෙන් කිව්වේ මෙයාට විතරයි පුළුවන් විසඳන්න කියලා. ඒකයි මේකේ තරම. ඒ නිසා මේක හොඳට අර්ථයක් ගන්න. අදාළ කෙනාගෙන් ප්‍රශ්න අහන්න නැතුව වෙන කාගෙන් ඇහුවත් ඒ ප්‍රශ්න උත්තරේ හම්බෙන්නේ නැහැ කියලා අපි හිතන් ඉන්නේ. හම්බෙන්නේ නැහැ නෙමෙයි හම්බ වෙන්න බෑ. මොකද යහනි නෙමෙයි ඔය කිව්වේ. ඒකයි මේකේ ප්‍රශ්න. ඒ හින්දා අන්තිමට පැටලිච් එක තවත් පැටලෙන්නේ විතරයි වෙන්නේ. ප්‍රශ්න අහනවා හොඳයි ඊට පස්සේ නොආ හිටියනම් කියලා.
අදාළ කෙනා ඔයාගෙන හණ්ඩයි හරියටම දැන්. ඒකයි නෝන කියන්නේ. පහල හරි. අපි ඉස්සරහට යමු. කියන්නේ දැන් බුදුබණන්සේගෙන් අහන්නේ ස්වාමින් වහන්සේ තුඹස කියන්නේ මොකක්ද? රෑ දුම් දානවා කියන්නේ මොකක්ද? උදේට ගිනි ගන්නවා කියන්නේ මොකක්ද? බමුණා කියන්නේ කාටද? සුමේද කියන්නේ කවුද? ශාස්ත්‍රය කියන්නේ මොකක්ද? අනිත් එක හාරනවා කියන්නේ මොකක්ද? හිඳියාගුල කියන්නේ මොකක්ද? මැඩියා කියන්නේ කවුද? දෙමන්සිය දෙමන් හන්දිය කියන්නේ මොකක්ද? කර පෙරහන කියන්නේ මොකක්ද? ඉබ්බා කියන්නේ කාටද? මස් කැත්තහ මස් ලොමු කියන්නේ මොකක්ද? මස් වැදල්ල කියන්නේ මොකක්ද? ස්වාමී මේ නාගයා කියන්නේ කවුද? කරුණාවෙන් පහදලා දෙන්න කියලා පැහැදලා පැහැදලා. වම්මික කියන එකේ පිටවන්නේ අර්ථ හතරක් වෙනවට වචනවාස. පිටවන්නේ වම්මික කියන්නේ සුඹසට. ඒක 100%ක් හරි. ඒ නිසා තමයි වම්මික කියලාම සූත්‍රයට අර්ථ දෙන්නේ. වම්මික සූත්‍රයේ තුල තියෙන්නේ තුඹසක් ගැන අර්ථය. ඒ නිසායි සූත්‍රය ඔය විදිහට නම් කරන්නේ. පිටවන්නේ මෙන්න බලන්න වැඩි. මේ රූප සරහන පෙන්නකොට සියලු දෙනාටම මේ පෙන්වන්නේ මලක් කියන හැඟීම එනවද නැද්ද? මේ පෙන්නේ මලක් කියන හැඟීම එනවා. මම මලක් කියලා සර්වනාමයෙන් ආමන්ත්‍රණය කරනකොට සියලු දෙනාටම හිතෙනවා හරිනේ ඉන්න. හාමුදුරුවෝ සියලු දිනේ මලක් ගැන. අපි දලා දින්නේ මලක් ගැන. මම තව ටිකක් ප්‍රශ්න තීව්‍ර කරොත් මේ මල ට කියන නම මොකක්ද? මලක් තමයි. මේ මලට කියන නම මොකක්ද? කෙනා 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 දන්න නම් කියාගෙන කියාගෙන යනවා. පැහැදිලිද? බහුතරයක් කිව්වොත් මේකට කියන්නේ සමන් මලක්. එක්කෙනෙක් කියනවා මේකට කියන්නේ වද මලක්. පිලිගන්නේ බහුතරයේද අල්ප මතයේද? බහුතරය. අර කෙනාට බලෙන් හරි පිළිගන්නනවා මගේ මතය වැරදි. මේ ඇත්තන්ගේ මතය හරි. කියලා මට සරලව විතර කියන්න මම කිව්වොත් එහෙම අවංකවම බය නොවි තමන් දන්න මලේ නම කියන්න කියලා. මේක අපි හිතමුකෝ සම්මුතියෙන් ඇත්තම කියන්නේ වද මලක් කියලා. 10 දිනක් ඉන්න තැන 8 දිනක් කියනවා මේකට කියන්නේ සමන් මල. සමයි. 10 දිනකින් 8 දිනක් කියනවා මේකට කියන්නේ වද මල. දෙන්නේ කියනවා සමන් මල. මට කියන්න මම මුලින්ම ප්‍රශ්නේ යොමු කරේ අවංකවම ඇත්ත උත්තරේ දෙන්න කියලා නේ. ඒ ඇත්ත අවංකවම නෙමේද මේකට සමන් මල කියලා කියන්නේ? අවංකමයි. එහෙනම් අපි ගන්නේ කෙනා කෙනාට සාපේක්ෂව ඒ කෙනා දුන්න උත්තරේ හරිද වැරදිද? හරි. පියවනි මට කියන්න ආයි හරි උත්තරයක් දුන්න කෙනාට උනත් තමන්ගේ උත්තරේ වැරදි කියලා තේරෙන්නේ සාපේක්ෂතාවයකින්ද නිරපේක්ෂතාවයකින්ද? පැහැදිලිද? සම්මුතිය බිහි වෙන්නේ පියවනි නිරපේක්ෂතාවය තුල නෙමෙයි සාපේක්ෂත්වය තුල. තමන් කියන දේ හරිද වැරදිද කියලා සංසන්දනය කරගන්න බාහිරින් සම්මුතිය ගන්න. පැහැදිලිද? අපි නිවනව මෙහෙම. 10 දිනාගෙන් 8 දිනව සාමාන්‍ය සිවිල් වැසියෝ. අර දෙන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි. ඔය දෙන්නට තේරෙනවා මුන් මේ සාමාන්‍ය මිනිස්සු. අපිට පුළුවන් නීතිය සම්මත කරන්න. අද පටන් මේකට කියන්නේ මොකක්ද? සමන් මල. දැන් 8 දිනා කොච්චර සම්මුතිය හිටියත් බලෙන් හරි වදවල කියනවද නැද්ද? කියන. පැහැදිලිද? ඔන්න ඔය විදිහ තමයි සම්මතේ මාරුවේ යන්නේ ලෝකෙ. ඒ අර්ථයෙන් තමයි අද වෙනකොට යම්ම නමක් හරි නාමයක් හරි ගෝත්‍රයක් හරි මොනවා හරි પરම්පරාවක් හරි එළදෙනවා නම් ඔය මට්ටමින් එන්නේ. පැහැදිලිද? සම්මතය කියන එකේ අර්ථය තියෙන්නේ කෙනා කෙනාගේ මත අරගෙන බැඩි මතයට ආසාවදින එක. ඕකට තමයි මොකද කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී කියන එක. සාසනය සාපේක්ෂව සමස්ත ලෝකෙම අසාධාරණයි. ඇයි නේ අසාධාරණ වෙනවා සාධාරණ වෙනවා ලෝකයක් පේන්නු. ඒ මට්ටමෙම සාසනේ ලෝකේ සම්බන්ධ කතා කරන්න තියෙනවා. ඒ මං කිව්වේ. ලෝකය සාධාරණයි කියන්නේ ලෝකේ තියෙනවා. ලෝකය අසාධාරණයි කියන්නේ මේ ලෝකේ නම් ඉඳලා වැඩක් නැහැ යන්න ඕනේ. නේද ලෝකයක් නැති වෙන්න ඕනේ. ඔක්කොම සරලවම අන්තගාමි සරලම අපරාධ ප්‍රශ්න. එයා මම මුලින්ම පෙන්නුවේ ওই ප්‍රශ්න වල තියෙන ස්වභාවය. බලද? ඒසාව ওই ප්‍රශ්න දිගින් දිගට විමර්ශනය කරමින් හොයන්න ඕනේ. හැමෝටම තියෙන ප්‍රශ්න ටික කාටවත් සමහරවට තේරෙන්නේ නැහැ ওই ප්‍රශ්න කියන්නේ. අනම්මනම් හොය හොඩියා. බලද? ඒක හොනේ මොකද? සිල් ගන්න ඕනේද සිල් ගන්න ඕනේම නැද්ද? සිල් ගන්නවා කියන්නේ සිල් ටික ඇත. සිල් ගන්න නැහැ කියන්නේ සිල් ටික නැත. පුදු ගන්නවා කියල වුණ මොකද කියන්නේ? දරුවෝ සිල් ටික රකින්න දෙවිහිමෙන් රකින්න ගමන් රැගෙනමක් හොයාගන්න. එදාට තේරේ සිල් ටිකේ තියෙන වටිනාකම රැකපු නිසා සිල් ටික පූර්ණවම තේරේ සිල් ටික රැකපු එකේ තිබ්බ ආයාසය. එමය වෙන්නේ මොකද? ආයාසෙත් තිනෝ කියලා නරක ඉන්නව නෙමෙයි සත්පුරුෂයෝ දන්නවා. යම් දවසක් එනවා සිල් ටික ඉරායාසෙන් රැගෙන. එනම් බලෙන් හරි රැක ගන්න ඕනේ. බලද? රැකෙනවා කියන්නේ ඉරායාසයි. රකින්නවා කියන්නේ ආයාසයි. කියනි ආයාසෙන් නමුදු ලෝකේ හොඳයි කියලා සම්බන්ධයක් කරන එක වටනවද නැද්ද? එනම් කරන්න ඕනේ. ඒකයි දිවි හිමියෙන් රකින්න කියලා කියන්නේ. පැහැල් පැහැල්. දැන් අපි අර්ථයෙන් පියවනේ මේ රූප සදාහන යමෙක්ට පෙන්වපු සෙනින් ඒ කෙනාගේ හිත තුල මේකට කියන නමක් මතක් වෙනවා.
මට කියන්න මේ ලෝකේ මේ රූප සටහන පෙන්වුවාම යම් කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් වටිනාකමෙන් අඩුම නිර්වචනය මොකක්ද? මේක පෙන්වුවාම යම් කිසි කෙනෙක් මෙතන ඉන්නවා නම් මේ ලෝකේ වටිනාකමකින් අඩුම යම්ම නිමිත්තක් එන්න බෑයි. නැත්නම් යා මේක අඳුරගත්ත නෙමෙයිනේ. පැහැදිලිද තාම? යම් කිසි සිම්බල් එකක් හිතර එන්න බෑයි. මං හැවි යම් කිසි සංකේතයක් හිතර එන්න බෑයි. මේක මොකක් හරි කියලා තේරුම් ගන්න. කෙනෙක්ට මලගිලි දෙන්න පුළුවන්. කෙනෙක්ට සූර්යකාන්ත කියලා දෙන්න පුළුවන්. කෙනෙක්ට ජීව විද්‍යාත්මක නාමයක් කියන්න පුළුවන්. ඔය එන්න එන්න වටිනාකම වැඩි කරලා තියෙනවා. මං අහන්නේ ඔය වටිනාකම වැඩි වෙන ලෙවල් එකේ වටිනාකම පටන් ගන්න තැන යම් කිසි කෙනෙක් මේක අඳුරගත්ත නම් එයා අඳුරගන්නේ කොහොමද කියලාද මේක? මම ආව ප්‍රශ්නේ වැදගත්ද? පාඩක් කියලා. ඊට වඩා වටිනාකම මට පුළුවන් තව. පාණි චූටි දරුවෙකු දැන් ආවොත් කොහොම අඳුරගන්න? මොකක් කරේකක් කියලා. අයගේ මං කියව ප්‍රශ්නේ උත්තරේ දෙනවා. මේක මොකක් කරේ කියලා අඳුරගත්ත තැනම බිගන්දි ලෝකෙට ආවා. ඉපදුනා. ආයි මල් ගැහැණු පිරිමි මල් පරදරු ආයි සෙල්ලම් මොන්නේ නැහැ. සරලෝම ආවිදලායි. එයා මොකද කරන්නේ ඉපදිලා තව ටිකක් වටිනාකම වැඩි කරගන්න ප්‍රශ්නේ අහන. ආ මම මේක ආපු නිසා කියන්නම් එදා. එදා මම කඩිනාඩි සංස දේශනා මේක මම යන්දම් කිව්වා. මම දැන කඩිනේ තේරෙනවාද කියලා. ඒක නොතේරුණා නම් තේරෙන්නත් තිරිත කඩිනේ තව ටිකක් වැඩි වෙනත් මම කියන්න බැරි. මට සරලම විදිහට කියන්න. මේ වටපිටාව වෙන අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර නිසා නෙමෙයිද අපිට ලෝකේ සාරය කියලා අපිට තේරෙන්නේ. නේද? වටපිටාව ඉන්න අසත්පුරුෂය අපිට දෘෂ්ටි දාපුගේ පාඩු නිසා තමයි මේ සමස්ත ලෝකෙ අපි මිරිකිලා තැවිලා පොඩි වෙලා සතර පහකට දුක්ඛිත භාවයේ ඉක්මවන්න නැතුව තාම මේකේ මෙරි මෙරි කියලා අපි හිතන් ඉන්නවා. ඒකයි මේකේ පාඩු. ඒකයි ඕකට තේරෙන්නේ සරලවම අසත්පුරුෂය කියන කෙනා බාහිරින් පණවපු සැනින් එළිය කෙනෙක් ඉන්නවා කියලා මතකට එනවා කියන එක. ඒක සත්කා දෘෂ්ටියද නැද්ද? ඉතින් එතන අසත්පුරුෂයා කියන්නේ කවුද? ඒක සත්කා දෘෂ්ටිය පණව ගත්තේ එළිය කෙනාද මම්මද? මම ඒක තමයි කියන්නේ. එළිය සත්පුරුෂයෝ ඉන්නවා කියලා පැනෙන්නේ මොකෝ වෙන්නේ? ආයි සතා එළිය ඇත. ඔය දෙනවා කියන්නේ බුදු පියාණන් වහන්සේ ඔය එළිය ඇත කියලා ගන්න දෘශ්‍යයේදී අපි කෙලිම බාහිරක් පණවගෙන ඉන්නේ කියන එක. ඕක පණවන එක හොඳයි සත්පුරුෂයෙක් මට්ටමට. අසත්පුරුෂයන්ට පැනෙවොත් එහෙමද? මගේ යාළුවා නම් නියමයි. මොනවද කරන්නේ? මිනි මරණ එක. දැන් මම මේ ඔච්චර ගැඹුරින් කියන්නේ නෙමෙයි මම ගත්තේ අර්ථේ. මං කියන්නේ සරලම අර්ථේ. මට සරලවම කියන්න පොඩි කාලේ ඕගොල්ලෝ මොන හරි අඳුන ගන්නද ප්‍රශ්නේ අහලා උත්තර දුන්නේ අම්මා තාත්තා නැත්නම් ඕගොල්ලෝ අහපු ප්‍රශ්නට අම්මා තාත්තා උත්තර දුන්නාද? ඒකනේ වැඩේ. අම්මලා දුන්න උත්තරේ අසත්පුරුෂ නැද්ද කියලා අපි හිතන්නේ. නෑ ඔව්. يعني අපි අහපු ප්‍රශ්නට අම්මා තාත්තා දා උත්තර දුන්න නැත්නම් ඒගොල්ලෝ සත්පුරුෂද අසත්පුරුෂයිද? ඒගොල්ලෝ අසත්පුරුෂයි සරලවම. අම්මා තාත්තාගේ උත්තරය නැත්නම් ඕරන්නේ අල්ලපු දෙට යනවා. එතන බැරි වුණොත් අල්ලපු දෙට යනවා. කොහෙන් හරි කියලා අහගන්න නැද්ද උත්තරේ? මට කියන්න පින්වන්නේ යම් කිසි කෙනෙක් යමක් ගැන දැනගන්න ප්‍රශ්නයක් ඇහුවාම උත්තරේ දැන දැන නොදී ඉන්නවා කියන්නේ ඒක අසත්පුරුෂයද අදමේද? අසත්පුරුෂේ. අම්මා තාත්තා සත්පුරුෂයිද උත්කෘෂ්ඨ සත්පුරුෂයිද? අපි පොඩි කාලේ අහපු ප්‍රශ්න වලට ඔළුව අත ගාලා උත්තරේ කිව්වේ නැද්ද? කිව්වේ ඇයි? උප්පරිම අසත්පුරුෂකම තිබ්බ නිසා. උප්පරිම සත්පුරුෂකම තිබ්බ නිසා. මට කියන්න ඕන දැන් අසත්පුරුෂය එළියෙන් හම්බෙන්න පුළුවන්ද බැරිද? අසත්පුරුෂයා කියලා පැනෙවුවා නම් යම් කෙනෙක්ව අසත්පුරුෂය කියලා ඔයගොල්ලෝ පණවනකොටම යම් දවසක ඒ කෙනාගෙන් තමන්ම අහපු ප්‍රශ්නකට ආපු උත්තරයක් නිසා නෙමෙයිද මේ අසත්පුරුෂය කියලා පණවන්නේ? ඉතින් ප්‍රශ්නේ හොයන්න තිබ්බනේ. අනිත් මිනිස්සුන් පිළිට ගන්න. සියලු ලෝකවාසී සියලුම සත්වයෝ සියලු සත්වයන් කිරී පරල අනුකම්පාවෙන් ප්‍රශ්නෙට උත්තර දීලා දින මේක. ඒ නිසා සමස්තයම ගුණයෙන් උත්තමයි. අපේ ගුණකමකු ගම නිසා අපි ඕක කියන්නේ දහමක් ඇහෙනකොට මුන් තමයි අපිට දහම විකෘති කරලා දුන්නේ. ඕල ඇහුව එහෙම එකක් නෙ කියන්නේ. එයාගේ ওই මට්ටමෙම දහම ළඟටවත් අවිල නැහැ කියලා තේරුම් ගන්න. අසත්පුරුෂය එළියන කියලා පණවපු සැනින් මේ උන් අසත්පුරුෂයි උන් නිසා තමයි මට හතර පහේට යන්නුනේ කියලා කියනකොට මොකද වෙන්නේ? එයා සෑහෙන සත්පුරුෂයද?
තමන්ට යම් දවසක අත හිතු ඉන්න මනුස්සයගේ අත කපනවා වගේ නෙමෙයිද කියන්නේ? බණක් අහගන්න හරි වචනයක් කියන්නේ යම් දවසක නේද? ඒ බල. ඒ මං කියන්නේ ඔය හිතලා බලන්න බිමා. කවුරුත් කිව්වට ගන්න බෑ මේක. බුදුබණන් වහන්සේ පැනෙවුවා නම් එළිය අසත්පුරුෂයෙක් වුණ වහන්සේ තැන කියනවා කොහෙද මෙයා ඉන්නේ කියලා. දෙලක් අමරකම නෙවෙයි මොකද දැක්ක අමරකම නෙවෙයි කියලා ඒ දරකවලට නෙවෙයි දරුවන් කියන්නේ හරක් මරන්න එපා කියලා අමරදාත නොකියයි ඒගොල්ලෝ දැනගත්තේ අමරදාතලගෙන් හරක් මරන්න හොඳයි කියලා ඉතින් ඒකට පාඩුව මොකද්ද? සසරේ කවදාවත් සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරන්න පෙරුමක් පුරලා නැහැ. ඉතින් ඒකත් පාඩුව ලැබිච්ච අම්මා තාත්තගෙද තමන් කරගත්ත වැඩවල. කොහෙන් ගියා තමන්ට තමයි එන්නේ. ඉතින් දැන්. සරලව මෙච්චරයි. අම්මා තාත්තා මිනී මරණ පවුලක අපි ඉපදුනේ මේ අම්මලා තාත්තලා අමු මිනී මරු වුණේ. මාව මේක උපද්දවලානේ. කවුද පැද්දුවේ? මහ බ්‍රහ්මයාද? අම්මා විපාකවත් අන්ති විපාකවම්ම සම්භවෝ. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාමිති අබින්නම් පච්ච වේකිතබ්බා යම් කිසි කෙනෙක් කියන දහමක් ඕන්නම් කේට අසත්පුරුෂ මට්ටමෙන් ගන්න පුළුවන් සත්පුරුෂ මට්ටමෙන් ගන්න පුළුවන් කෙනා ඉන්නවා කියන්නේ දෘෂ්ටි උඩින්ම තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බන්ධ අනුමාන හෝ ඥානයක් කියනවා නම් ආදි භක්මචර්යාවට ආවා කියලා කියන්නේ දාට මම මුලින් පෙන්නේ සූත්‍රේ ඔය ඔක්කොම පෙන්නන තමයි පෙන්නේ ඒක ඒක මම නිකම් පෙන්නුව නෙමෙයි හොඳ හිතන්න කියලා මම ඔය වෙන්නේ. පැහැදිලිවද? අසත්පුරුෂෝ පින්වන්නේ තමන්ට තමන් වෙනවා මිසක් එළියේ කවුරුත් අසත්පුරුෂකම් කරන්න ඉඳලා නැහැ නෙමෙයි ඉන්න බෑ. පැහැදිලිවද? සියලු දෙනා පරම සත්පුරුෂෝ දන්න දේ ඔළුව අත ගාලා කිව්වා. ඒ නිසා අම්මා තාත්තා උත්කෘෂ්ට සත්පුරුෂයි. යාළුවෝ කියන අර්ථෝ ඔළුව නම් අත ගෑවේ නැහැ නමුත් කියලා දුන්නා. ගුරුරු ගහලා කියලා දුන්නා. ඒ සියලු දෙනාම කියලා දුන්නා. යම් දවසක හොරෙක් හරි අපේ ගෙදරින් මොන හරි උස්සන් ගියා නම් එයත් මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නද නැද්ද? මොකද මං අහපු ප්‍රශ්නේ? යම් දවසක මාත් හොරකම් කරොත් මගේ දේවල් හොරකම් වෙනවද? කරලම් වෙනවා ඉතින්. ඒ මනුස්සයා ගහන එක නෙමෙයි දිනේ මාදිලා වඳින්න ඕනේ. පෙන්නුයි ඉතින්. හරිද? ඒක මේ කියන්නේ. ඒ සාමිවාද මම ඒකේ ගුණයට පහදුන තැන ඔය කිසිම අර්ථයක් ආයි පිටින් නැහැ කිලින්ම අතික්‍රමණය වෙනවද? පැල් හරි. අපි යන්න ඕනේ එක්මන්ට තුඹ සාරන්න නැත්තම් වෙලා යනවාද? මේක දැක්ක සැනින් පින්වන්නේ යම් කෙනෙක්ට මලක් කියන එක එන්න ඕනේ නැහැ. යමක් කියලා આવත් ඇති. මොකක් හරි කියලා આવත් ඇති. මොකක් හරි කියලා ආව කියන්නේ මොකද්ද මන්ද? යමක් කියලා ගන්න නම් පින්වන්නේ ඒකාන්තයෙන්ම ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය මුල් වෙන්න ඕනේ. පැහැදිලිවද? පංච ඉන්ද්‍රිය මුල් වෙන්න ඕනේ. ආයතන නෙමෙයි ඉන්ද්‍රිය ටික මුල් වෙන්න ඕනේ. ඇසකරන ආසය දිව ශරීරයේ පංච ඉන්ද්‍රිය මුල් වෙච්ච තැන මෙයාට පුළුවන් එයාගේ හිතට මේක ගන්න. පැහැදිලිවද? පංච ඉන්ද්‍රියේ බලය මූලික කරලා උපනිශ්‍රේ කරලා ප්‍රයෝගී කරගෙන එයාට පුළුවන් මොකද්ද? හිත තුලට මල කියන එක ගන්න. පැහැදිලිද පින්වන්ත? පැහැදිලි. පියෝනි හිත තුලට මල කියන එක ආවොත් මල කියන එක හිතේ උපද්දවන්න නම් හිතට තනියෙන් ඕක පුළුවන් ද කරන්න? බෑමයි බෑමයි හොඳේ කරන්න යන්නේ මේ බෑමයි එයාට අඩුම වශයෙන් එක ඉන්ද්‍රියක් හරි ඕන පැහැදතාව ඕගොල්ලෝ මන් නිකන් කියනකො මුළු ඇඟම පැරලයිස් ඇහැ විතරයි පේන්නේ කන් ඇහෙන්නෙත් නැහැ නාසය සොඳන්නෙත් නැහැ දිව රස දෙන්නෙත් නැහැ මලක් වෙනවා කියලා ආසවදයි නැහනේ ඔගේ මොකද කියන්නේ සුගත තේරෙන්නේ නැහැ කියලා කෑ ගහනවනේ පැහැද ඔගේ මොකද කියන්නේ මලක් සම්බන්ධ හොඳට රස පහස විඳින්න නම් ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය අවශ්‍යමයි එන්න ඕනේ පැහැදතාව එන්න ඕනේ එන අපි හොඳට තේරුම් ගන්න යම් කිසි කෙනෙක් මලක් සම්බන්ධව හොඳට හිතනවා නම් කියනවා නම් කරනවා නම් තලු මර මර හිතනවා නම් ඒක න අනිවාර්යයෙන්ම පංච ඉන්ද්‍රියෙන් අරමුණු අරගෙන තියෙනවා. පැහැදද? පැහැදද? දැන් බලන්න මේ පංච ඉන්ද්‍රියෙන් ගත්ත අරමුණු වලින් නම් පැහැදද? පංච ඉන්ද්‍රියෙන් ගත්ත අරමුණු වලින් නම් හිතේ තියෙන මල හදාගත්තේ මට කියන්නේ හිතේ තියෙන මලට කවදාවත් පුළුවන් වෙනවද හිත විතරක් තනියෙන් තියාගෙන හිතේ මල ඇති කරන්න උදව් වෙච්ච ඇසකරන ආසයේ දිවසරේ කියන ඉන්ද්‍රිය නැතුව ජීවත් වෙන. පැහැදිලිවද? හිත තුනට මල ආවේ පංච ඉන්ද්‍රිය උපනිශ්‍රියෙන් නම්
පහකින් ගත්ත එකක් නම් හිතට ආවේ ඔය එකට පුළුවන් ද කවදාවත් තනියෙන් නඩත්තු වෙන්න? බෑ. ඔය එකට අනිවාර්යෙන් දත්ත සපය ගන්න පහ වුනේමයි. දැමගොය. අනිත් පැත්තට සරලව පහයි. පැල් පැල්. දැන් පින්වත්නි තේරුම් ගන්න මේ වෙන. හොඳට හිතලා කියන්න මේ අර්ථය මම කලින් දවසක කිව්වා. පම්මේ සූත්‍රය කියනකොට ඒ අර්ථය එහෙම තියෙනවා. දැන් මං අරක දවස මම කරපු කාරණා මං ආයි අලුත් ප්‍රේසතිනේ සමතක් කරන්න. මට හොඳට කියන්න අසූචි සංඥාව. අසූචි සංඥාව. අසූචි වලට සිංහලෙන් මොකද කියන්නේ? කක්ක කක්ක කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. නේද? කියන්නේ අසූචි පිට වෙන්නේ කොහොමද? දිරවලා හොඳම ටිකද පිට වෙන්නේ අනවශ්‍ය ටිකද පිට වෙන්නේ? අන්න. එතන මට කියන්න වමන යන්නේ කොහොමද? දරාගන්න බැරි වෙන්නේ මොනවද? කාලා කාලා බීලා බීලා දරාගන්න බැරි වුණාම අවශ්‍ය ටික විතරක් උදරයේ සංතෘප්ත වෙන්න ස්වභාවිකවම ඔක්කාරින් යනවා. නේද? හරි. ඊපදි මට හොඳට හිතලා කියන්න මේක. අපි යම්තාක් දවසක කටින් බත් කෑවේ යම්සේද ඇහෙන් අපි කෑවේ මොනවද? රූප, කණින්, නායෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ධම්ම ධම්. කියද ඔය හිතන්නේ නැද්ද මේ බඩගින්න දැනෙන කුසටත් සීමාවක් තියෙනව නම් ඇහැ කියන එකටත් බල සීමාවක් තියෙන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට සීමාව අතික්‍රමණය කරලා මේ මට්ටමට යනකම් රූප බලනනම් අනිවාර්යෙන්ම වමන යනවද නැද්ද? බමණ ගියාට පස්සේ හම්බෙන්නේ මොකද්ද? බමණ ගියාම හම්බෙන්නේ පිටවන්නේ ආයේ පිළිකුළු සහගත ඇහැක්ම තමයි අනිත් පැත්තට. බැලුවද? බමණ ගියාට පස්සේ බල්ලෝ කනවද නැද්ද? උන්ට ඒක ආහාරයක්ද නැද්ද? ආහාරයක්. රූප බලලා බල්ලා ගොරොද්ද ඇදලා බමණ ටික දානකොට ආයෙ පිට වෙන්නේ රූප ටිකමයි. රූප ටික ආයෙ පිට වෙනනම් ආයි බලන්න ඇහැ කියන කට එනවා. කන කියන කට එනවා. නාසය දිව ශරීරයේ මනස කියන කටවල් හය එනවා. ප්‍රාණී වම්මික කියන එකේ තේරුම තමයි මීයන් වේයන් මුගටි ආදී සත්තු විසින් කටේ දාගෙන ආපු පස්තික වමනේ කරනවා. වමනෙන් ලැබෙන පස්තිකෙන් තමයි තුඹස බඳින්නේ. වමනේ කරන නිසා වමනය කරලා හදන නිසා වමනෙන් ලැබිච්ච අර ශ්‍රේෂ්මල පටලයේ තියෙන ඇලෙන ස්වභාවය නිසා බැඳෙන නිසාත් මහා උත්තමයෝ ඉන්නවා. වමනේ කරලා ආයි ගන්නේ නැති වෙන්නම අයින් කරලා දානවා වමනේ. ඔය කියන හතර ආකාර නිසා තුඹස හදන්න පුළුවන්. මම පෙන්වෙන්නේ ගන්නේ අපි කරන්නේ වමනයක්. ඇහෙන් ගත්ත රූප කාල කාල වැඩි වුණාම වමනේ කරපු සැනින් ආයි ඇහෙන. කටින් කාපු රහ කාල කාල වැඩි වුණාම ආයි එළියට දානවා. එළියට දාන්නේ තායි රසමනේ. එතකොට රස ටික ආයි බලන්න නම් ආයි දිවෙන්න ඕනේ. ඔය වගේ පංච ඉන්ද්‍රියෙන් ගත්ත සමස්ත අරමුණු ටික ඇතුළට ගත්තාම දරා ගන්න බැරි කාලයක් එනවනේ. මැරෙනකොට ආයි වැඩේනවා. පැහැදිලිදද? ප්‍රියනි සාමාන්‍ය සත්තු විශේෂයෙන්ම වේ වගේ සත්තු තුබස් බඳින්නේ. ඒ ඇත්ත මොකද කරන්නේ? පස්තික අරන් ගිහිල්ලා ගලවලා කටින් දාන්නේ ශ්ලේෂ්මලයට එක්ක වමනේ කරනවා. ඒ වගේම මුගටි වගේ සත්තුත් ඕකට වමනේ කරනවා. ප්‍රියනි සමහර පිරිස ඉන්නවා මේ ලෝක ධාතුවේ වමනේ වමනේ විදියට දැකගෙන වමනේ පිට කරලා ආයි වමනයක් දාන්න බැරි දඬටපත් වෙච්ච ඒ උත්තමයෝ තමයි සීනාශෝ මහරහතුන් වහන්සේලා. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා කියන ඔය තුන්ගොල්ල. ඒ ඇත්තොත් වමනේ කරගත්ත ඇඟක් තියනවද නැද්ද? තියෙනවා. පංචස්කන්ධ විපාක කය ලැබිලා දැන් තියෙනවා. කියන්නේ ආයි ඒගොල්ලන්ට විපාකයක් අධිකයක් ලැබෙනවද ලැබෙන්නේ නැද්ද ලැබෙන්න බැයිද? ඒ කියන්නේ මොකද්ද? මේ මොහොතේ දාපු වමනේ 100% සුද්ධ කරාද නැද්ද? වමනයක් දාලා සුද්ධ කරොත් බල්ලිටව කන්න පුළුවන්ද? බෑ. ඒ වගේ අපි මොකද නොකරන්නේ? වමනේ දාලා සුද්ධ කරන්නේ ආයි හරක් කරන්නේ වමාරව මාර ගන්නේ. එදිර අපි කරනවා. ආයි කන්න නම් ආයි කටක් ඕන. ආයි බලන්න නම් ආයි ඇහක් ඕනේ. ඇයි ආයි අහන්න නම් ආයි කනක් ඕනේ. ඒ කියන්නේ මේ චක්‍රීයයක් නැහැ. ඔන්න ඔහොම ගිහලා ආයෙ නිපතර වෙනවා ඉස්සරහට. හරිද? ඇහැ කන නාසය දිව ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අහලා දැකලා හිතිලා දැනිලා හිත තුල පත්‍යං කරගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් හැදිච්ච යමෙක් හෝ යමක් හෝ මොකක් හරි
ද්‍රව්‍ය වස්තු පුද්ගල දේවල් ගැන මොනෝ හරි දෙයක් තැම්පත් වුණොත් ඔය දේ නැවත භුක්ති විඳින්න නම් අනිත් පැතර වමාරන්න ඕනේ හැම වමාරණ හේයින් වම්මික කියලා කියන. පැහැද? දැන් වම්මික කියන එකේ තේරුම යන්තම් එනවද නැද්ද? යන්තම් යන්තම් එනවා. පැහැද? ප්‍රියනි අපි යම් දවසක සතර මහා ධාතුවේ නියුක්ත මේ හුඹස් මැට්ටෙන් හැදුවා වගේ හැදිච්ච ගුහාව ගත්තට පස්සේ මොකෝ වෙන්නේ? ඕකේ ඉතුරු වෙච්ච පස් තියෙනවා ආයි. වමනේ කරලා ආයි හදා ගන්නවා. ඔය වමනේ කරගන්න හිත තුල තමයි පින්වන්දී නිමිත්ත තියෙන්නේ. ඔය නිමිත්තේ බලෙන් ඔය නිමිත්ත මූලික කරලා ආයි ඇස කන් ආසය දිව ශරීරය කියන පංචින්ද්‍රය ආයි ගන්නවා. දන්නේ නැහැ මේ වමනේ පිළිගුල් කියන එක. හරයක් නැහැ තුච්චයි ඉන්ද්‍රයයි දුකයි කියන එක තේරෙන්නේ නැහැ නේ. මොකෝ කරන්නේ ආයි? වමනේ ටික දිව ගාලා ගන්න එපැයි. මොකෝ කරන්නේ ඉතින්? ආයි ඉල්ලන්නේ මොකද්ද? හොඳට රස බලන්න ඇස කන් ආසය දිව ශරීරය ලැබේවා කියලා. දැන් ලැබුණා නේ. ඕකේ දින පිළිගුල් ආයි නොදන්න කව නිසා ආයි වමනේ හොඳට ලැබ කාලා ආයි ගන්නව රහවගේ. ආයි හිතේ වමනේ වැඩි. දැන් මොකෝ වෙන්නේ? ආයි ඔක්කාරෙට. ආයි හිත ඇතුළට. ආයි ඔක්කාරෙට. ආයි හිතට. ප්‍රියනි ඉවරයක් නැහැ මේ චක්‍රෙ දිගටම යනවා. පැහැද? මේකේ කෙලවරක් හොයන්න එපා. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. සාසනේ මුල කෙලවර පෙන්වන තැන අවිද්‍යාවේ පටන් ගන්නම පෙන්වන්න බෑ. පේන්නේ නැහැ කිව්වනේ මේ හොඳේ. පණවන්න බෑ කියලා කිව්වා. පැහැද? අපිට පණවන්න බැරි මොමිසක් බුදුබණන්සර නොපෙන්නව නෙමෙයි. පැහැදදව? ප්‍රියනි මේ විදිහට නිකන් බැලුවොත් මේ කාලේ වෙනකොට අනාදිවත් සසර තුඹස් එහෙම කොච්චර හදලා තියෙනවද හිතන්නේ? මේ වෙලාවනේ මේ සමස්ත අර්ථයෙන් මේ රැහිලේ. 31 ලෝක ධාතුයේ සියලු ලෝකවාසී සියලු සත්වෝ වමනේ කරලාද නැද්ද? ප්‍රියනි ඔය වගේ උත්මේක උත්මාවියක් දැක්කම දුක හිතෙනවද නැද්ද? රූප සුන්දරියාව සුප්‍රබුද්ධ කුෂෝගියාවත් ඕකට කියන සුසුයි අසුබ සංඥාව කියන්නේ. නැත්නම් මොකද්ද? හොප්පා මලජරාවනේ පණුව ගහපු මිනිස්සේ. පිළිකුල් කරනවාගෙනේ පැත්තකට දාලා ගැටෙන එක නෙමෙයි. එයාට පිරන්නේ කරුණාවමයි. ඇයි ඒ? මේකත් වමනේ කරගත්ත එකෙක්. මමත් වමනේ කරගත්ත එකෙක්. ආයි වැඩක් තියෙනවා කතා ගන්න. අපි 31 ලෝක ධාතුවේ සියලු ලෝකවාසී සියලු සත්වෝ එක තැනකින් සමානයි. වමනින් සමානයි. බැලද? වමනේ කියන්නේ සමස්ත නිරෝගී යැත්තෝ තුච්චයි නිින්දිතයි ගරහනවා කියලා අයින් කරනවද නැද්ද? වමනේ දාන්නේ රෝගී කට්ටියද නිරෝගී කට්ටියද? රෝගී කට්ටිය පුදුම රෝගී කට්ටිය තමයි වමනේ කරන්නේ. නිරෝගී ඔත්තු මේ වමනේ කරන්නේ නැද්ද? වමනේ කරන්න බෑ. ඒක තමයි කියන්නේ කිව්වේ සත්පුරුෂෝ පසසන්නේ අසත්පුරුෂ මතිමතාන්තරය. හරිද? ඒ මට්ටමින් මේක කෙරෝල්ට දිග යනවා. හරිද? මෙන්න මෙහෙම තමයි කියන්නේ වම්මික කියන මූලික නිර්වචනේ ලෝකෝත්තර අර්ථය ඉවර නෙමෙයි. හරිද? අපි සාඩියක්. ප්‍රියනි මේක තමයි තුබස. මන්දලා වලට පහදුව පේනවද කියන එක නම්? මේකට කියන්නේ තුබස කියලා. මම ඊයේ මේක ඇඳමින් ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේ නමක් ආවා. උන්වහන්සේ ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ මොනවද හොයන්නේ කියලා. මං කිව්වා වම්මික සූත්‍රය පොඩ්ඩක් බලමින් ඉන්නේ. හිට පුළුවන් නම් මං කියනවා. කිව්වහම උන්වහන්සේ මට කිව්වා මෙහෙම නෙවෙයි නේ හඳුනේ තුබස් අඳින්නේ. තොරේ මං තුබස් දැකලා තියෙනවද? නමුත් මේක ඇඳෙම එකතරා අර්ථයක් තියෙන නිසා. කියලා ඔයාලට මතකද අර සූත්‍ර දේශනාවේ බ්‍රාහ්මණ තුමෙක් ඉන්නවා සුමේද කියලා දරුවෙක් ඉන්නවා. පියනි ඔය බ්‍රාහ්මණයා මුලින්ම කියන්නේ මොකද්ද? දරුවෝ උදේට ගිනි ගන්න රැයට දුන් දාන තුඹසක් තියෙනවා. හතර පොළ කැඩෙන්න ගහලා මේකේ තියෙන විකාරය බලමු කියලා කියන්නේ. විකාරය කියන්නේ මොකද්ද? විකෘති විපල්ලාසය. විපල්ලාස කීයක් තියෙනවද? හයක්. මොනවාද? විකෘති විපල්ලාස. ආ දිට්ටි සංඥා චිත්ත තේරෙන්නේ නැද? විපල්ලාසෙ බලමු කියලා විකාරේ බලන්නයි ගහන්නේ. එයා ශස්ත්‍රය කියලා කියන්නේ පිවන්දි ආයුධය මෙතන. ආයුධයක් අරගෙන හතරට කඩන්න කියලා කියනවා. මට හොඳට හිතලා කියන්න පිවන්දි හතරකට කඩන්න පුළුවන් තුඹසක්. මොන මට්ටමේ? දැන් ඉතින් පස් හොයන්න යන්න එපා. පස්වල කොහොමද හතර පොලක් කඩුවා කියලා නැහැ. හැබැයි ඒකෙත් හතර පොලක් තියෙනවා අතන කඩුවා. අන්නර්වි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් රාසි වෙච්ච ස්වභාවයක් මේ කය කියන තුඹස. පැහැදිලිද? ඔලගේ උත්තරේ වැරදි නේද? ඔලගේ උත්තරේ නෙමෙයි මං කිව්ව උත්තරේ වැරදි. සතර මහා ධාතුන්ගෙන් හෝ භූතයන්ගෙන් රාසි වෙච්ච එකක්ද සිරුර කියන්නේ? එනමු. ඔව්.
නැත්තං ඔව් තමයි ඉතින්. ඒක නැත්තන් නෑ තමයි නේද? ඒනි ආයවන්න ඔව් නෑ. මම කිව්වත් ප්‍රශ්නේ දරු ගන්න සතර මහා ධාතුවේ එකතුවෙන් තමයි කය කියන එක හැදලා තියෙන්නේ. හරිද වැරදිද? එළවයි මේ පැටලෙන්න හේතුව මොකක්ද? නෝකිය මොකද්ද කියන්නේ? හේතු වලින් හරි එකෙක් එන්න පුළුවන් නේ හාඳුනේ කියලා කියනවා. නෑ චතුර දන්න ඕනේ. පියවනි මට කියන්නේ පටවිය ආපෝවේ තේජෝවේ වායෝවේ. කොයි කෑල්ලද ඇඟ කියන කෑල්ල තියෙන්නේ? එක තුනහ. එක තුනහම කොහෙද තියෙන්නේ පොඩ්ඩ අල්ලලා පෙන්නන්න බලන්න. ඒක තමයි මං හන්නේ අල්ලලා පෙන්නන්න ඕකට. පටවිය අල්ලන්න බෑ හොඳ හැටි. එක තුනහම හැදෙන්න ඕනේ අතක් නේ. අතලන්න බලන්න. හෑ? පටවිය ආපෝ තේජෝවේ වෙන් කළාද? ඔව් වෙන් කරන්න ඕනේ. යන්දන් ඇල්ලුවම ඇති. කොහොමත් අතර තේරෙන්නේ ඇඟේ අතද නැත්නම් රළුවෝ සිඹ බවද? රළුවෝ සිඹ බව තියෙන අතේද නැත්නම් පටවියාපෝ තේජෝ වාය වල ගතියද? ඉතින් අතල්නෝ කියලා දාලා නේ පටවියාපෝ තේජෝ වාය නෙමෙයි. විවාදී ඒකයි මං කිව්වේ මේ කමටහනේ පළවෙනි තැනම දිටි සම්බන්ධන්න පුළුවන් මටම තියෙනවා. මොකද මේ බුදු වෙනස නෝකියා කිව්වේ? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක පණවන්න බෑ මොකක්වත්. පණවන්න බැරි තැනක ඇඟක් කියලා පේන එකයි විඥානි මායාව. නැතුව මායාවක් පේන ඇඟක් කියලා නෙමෙයි. පැහැද? පටවි ආපෝ තේජෝ වායු කියන මූලික හේතු ප්‍රත්‍ය ඇතුලේ කොයි කෑල්ලද ඇඟ කියන කෙන්නේ? ඈ? ගානි මේක නොතේරුනොත් මේ මට්ටමේම සත්කාය දෘශ්‍ය. මට කියන්න පිවානි සත්කාය දෘශ්‍ය කියන එකේ අර්ථය මොකක්ද? මේ කුට්ටි පිටින් තියෙන දේ සාරයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියන එක නේද? මට දැන් හොඳට ඉතලා කියන්න සුමේදට බමුණ කොච්චර කිව්වත් හාරපන් තුඹස කියලා. මේ තුඹස වටිනවා කියලා ගත්තනම් සත්කායෙන් මේක කඩනවද නැද්ද කඩන්න බැරි වෙනවද? ආ මට දැන් කියන්න තුඹස හැරුවද නැද්ද මෙයා? හැරුවා කියන්නේ ම පටන් ගන්න තැනම දිට්ටි සම්පන්න භාවය ලැබෙලා නැද්ද? එයාගේ මේවා ඔක්කොම හංගලා දින්න අරද? පහදදර තුඹස කඩන්න බෑ පින්වත් සත්කා දෘශ්‍ය විදුන්නේ නැත්තම්. එයා කරන්නේ දෙකයි. එක්ක තුඹස කඩනවා නැත්තම් තුඹස කඩන්නේ නැතුව ඉන්නවා. කඩනවා කියලත් අපි හිතන් ඉන්න කැඩිලා කරන්නේ. මෙවනින් මෙතන ඇත්තටම තුඹස බින්දමයා. නිබ්බින්දින් විරජ්‍යති කියලා කියන්නේ. බින්ද සම්පූර්ණ මේක. ඒකයි කිව්වේ බැඳෙන්නේ නැතුව අනිත් පැතර ගියේ. තේරුණාද? අන්තිමට නිබ්බිදාය විරාගාය ආදි වශයෙන් පෙන්නුවේ පුලින් ඕක. පියා හොඳට තේරුණා මේ පටන් ගන්න තරම ලස්සනට අර්ථය වෙනවා. සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ කය කියන එක පණවන තැනම උලා. සතර මහා ධාතු තුල කයක් තියෙන්න බෑ. කට්ටි හිතන්නේ මොකද්ද? සතර මහා ධාතුවේ කයක් නෑ කියලා බොහෝ කට්ටි දෙන්දර. පට යපොතේ තුවාන මේ ඇඟක් නෑනේ හඳුන. මොකද්ද නැති? නැති වෙන්නේ ඇඟ දෙන්න දන්නවද නැද්ද? දන්නවා. බුදු වෙනස මොකද්ද කලින් කිව්වේ? ඇඟක් තියනවා කියලා පණවන එකත් මං කියලා නෑ කොහෙවත්. ඇඟක් නෑ කියලා මං කියලාත් නෑ. ආ ඉතින් කෙනෙක් කියයි. ඔව් ඉතින් එහෙනම් හරි තමයි ඇඟක් තියනවත් පුළුවන් තියන්න පුළුවන්. ඒකත් මං කියලා නෑ. ඔහොමයි බුදුහාමස කිව්වේ උඹ. තැල්ද? පළේ සියලු සූත්‍ර සම්බන්ධයි හොදේ. එකට එකට සම්බන්ධයි සම්බුත්. හරිද? හරි. පියවනි මේ කෑලි හතරක් අඳින්න හේතුව ඕක. සතර මහා ධාතු නියෝජනය කරන්න යෝගෙන්. පළේ කතාව. පියවනි සාමාන්‍ය ලෞකික අර්ථයෙන් ආවතෝ ගත්ත කියයි. ඒ දිටි සම්බන්ධය දැන්. මේක පෙන්වන්න ඕනේ. මට කියන්න පිගන්දි තුඹස කියන එක හරන්න කියලා කෙනෙක්ට මේක තේරෙන්නේ උඩින් බැලුවොත් තුඹස හරනවා නම් එයා දන්නවද නැද්ද තුඹස කියලා දෙයක් මේකේ ගන්න බෑ ඒ නිසා මිලෝඩා වටින දෙයක් තියෙන නිසායි හරන්න ඕනේ කියලා තුඹස නම් වටින්නේ යාට එයා හරනවද ඔක්කොඩාගේ නෑ එයාට වටිනාකම ලැබිලා තිනවා තුඹසට වඩා වටින දෙයක් තිනවා අපි හඳින්න ඕකිය මොකද්ද ආයි තේරෙන්නේ ලෞකික මට්ටමින් පින කියන එක ඊටම වටනවා කියලා තේරිච්ච කෙනා පව කියන එක කඩනවා පහළ පියවනි මට කියන්න පටවි ආපෝ තේජෝ ආයුණ සතර මහා ධාතුවේ රළු මට්ටමින් අපි කටයුතු කරලා පාවිච්චි කරලා ඕවා ගණඳුරු කරගන්නේ ගහන්න මරන්න කොටන්න කපලා මරන්නද නැත්නම් සිය දිනාටම සුවසෙතක් සලසන්න ආදි වශයෙන් කටයුතු මං ගිය පස්සේ තේරුණා වුණා පටවි ආපෝ තේජෝ වායෝ කියන මූලික සතර මහා ධාතුවේ ඝන රළු මට්ටමේදී අපේ අතින් වෙන්නේ හිංසාවද අවිහිංසාවද හිංසාව බිම
එයානි මේ මොහොතේ මම හයියෙන් කතා කරන එකේ පාඩුව නිසා මෙතන ලක්ෂ ගණක් මිනිස්සු කරයි. මිනිස්සු නෙමෙයි. සමස්ත සත්ව ප්‍රජාවක් කරයි. හිතලා කරන්නේ නැති නිසා ගැන්ලුවක් නැහැ කියලා තමයි අපි හිතන්නේ. නමුත් ගොඩනි මේකයි ලැබිච්ච එක නිසාම මහා සත්තුතුගය අසාධාරණ ලක් වෙනවද නැද්ද? පියවනි මේ තියෙන පව කියන එක හරියට තේරිච්ච කෙනා පින වෙනුවෙන් මුල් කරලා පව කියන එක බිඳිනවා. පැහැදිලිවද? ලෞකිකව ගත්තත් ලෝකෝත්තරව ගත්තත් නිවෙනව නම් තැන තියෙනවා. පැහැද? එයා මගේ වචන බලත් එක්ක ගහගෙන මේවා වැඩක් කරලා බෑ. අර්ථය උල්පන්න දක්ෂ වෙන්න කියන එක. පැහැද? කියන්නේ දැන් මේකයි වෙන්නේ. මේ තුඹස තුල පින්වත්නි, දේයෝ මුගටි නයිත් ඉන්නවනේ. මට කියන්න ඕවා ඇතුලේ තුඹසක් ඇතුලේ කවදාවත් ඕල දැකලා තියෙනවද තුඹසෙන් පිටට අවිලා වේව ජරා කරලා යනවා. ජරා කරලා බමණේ දාලා කෑම කාලා ඉතුරු ටික මිසික් කරනවද එළියට ඇවිත්. උන් මිසික් කරන්නේ නැද්ද? උන් මිසික් කරන්න බැයිද? උන් මිසික් කරන්න බෑ වින්වානි සර්ල. පැහැද? එතකොට සරලව කියන අපිට පුළුවන්ද අසූචි මල මාර්ගෙන් පිට කරන්නතු වෙන දකින් පිට කරන්න පුළුවන්? පුළුවන්. ඒකට තමයි මොකද්ද කියන්නේ? බගන්තර ආබාධ කියන්නේ ඒවට. පැහැද? එදාට වෙන්නේ මොකද්ද? අනිත් බාරයෙන් පණුව ගහලා වැරෙන්න වෙනවා. පැහැද? ඒ වගේමයි පියවනි හුඹස. හුඹස තුලමයි සියලු ක්‍රියාවලිය වෙන්නේ. වතුර වටලා පල් වෙන්නේ, කුණු ගඳ ගහන්නේ, අසූචි තියෙන්නේ, මල මුත්‍ර තියෙන්නේ, ඒ වගේම අලුතෙන් මොක්කු හරි බිහි වෙන්නේ ඕකෙමයි. ඒ වගේ මට කියන්නකෝ අසූචි මාර්ගයක් කටින් පණවන්න බෑනේ. පිටිපස්සෙමයි පණවන්නේ. කුණුකල පිටවෙන්න බෑනේ අසූචි මාර්ගේ කටින්මයි පිටවෙන්නේ. ඒ වගේ තුඹසේ යම් කිසි මට්ටමකට කටවල් තියනවද? මේ තුඹසෙත් කටවල් කීයක් තියනවද? 9ක් තියනවා. දොඩු 9ක් තියනවා. එක දොරක් සෑහෙන වපසරියක් තියනවා. හැම කියන්නේ දොර. හැම හැමෙම චූටි චූටි කෑලි දිනවා එළියට එන්න. පැහැදතාව. පියවනි මේ එළියට එන්නේ එළිය තිබ්බ දෙයක්ද ඇතුලේ මැදිච්ච දරවද? ආ. කියන්නේ නිකමට ගන්න මෙහෙම. ඔයගොල්ලෝ දන්නවද නැහැ මිනි කපල එහෙම තියනවනම්. මම දන්නේ කළා දිනවද කියලා. මිනිහක් කපල බලන්න මැරිච්ච මිනිහක් කැපුවොත් එම පැත්ත බලා දින්න බෑ ගඳවන්න. හැබැයි එළිය පොත්තට ගඳ දන්නවද? ගඳ දැනෙන්නේ නැහැ. කියන්නේ මට සරලව විතර කියන්න පියවනි බාහිරින් මේ තියෙන මැටි ගොඩේ ලස්සනට රැවටිච්ච කෙනා කවදාවත් මේ මැටි ටිකට ගහන්න හිතනවද නැද්ද? හිතන්න බෑ. පියවනි මේ මැටි ගොඩ සුන්නත් දූවිලි කරනවා නම් ඒකාන්තෙම ඇතුළගෙන දැකලාද නැද්ද? ආ බුදු පණවාසේ කිව්වේ එළිය හොයන්න කියලා ඇතුළ හොයන් කියලා. ආයෙ නේ යා. බල. එහෙම දැක්ක කෙනා තමයි පියවනි තුඹස කඩන්නේ. එයාට තේරෙනවා මල මුත්‍ර අසූචි ආදී දෙතිස් කුණුපයන්ගෙන් ඒක රාසී වෙච්ච තැනක කයක් කියලා පණවන්න බෑ මේක. මේක මායාවක් කියන එක ප්‍රත්‍යක්ෂයි ආර. ඒ නිසා බය නැතුව ගහන. ගහපු සැනින් කැඩේ යනවා. ගානි මේකෙම දේශනාව වරද හැකි. ඔව් වැඩිදිලි තව මේකේ අර්ථයක් තියෙනවා. වෙලාව මං ඉතුරුනොත් තව මේක ඉස්සරේ කියන්න. මේ තාම රමණීයම සූත්‍රයක් තියෙනවා. තුඹස කියන එකේ සමස්ත න්‍යාය දිනවා. පැහැදද? පියවනි අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ මෙන්න මේකට. මෙන්න මේ තියෙන්නේ වම්මික කියන එකට බුදු පියාණන් සිදුන අර්ථය අර්ථය ලෙහනකොට මම මේක සිංහල දෙරුම් මතක ගන්නම් 6 වෙනි එකේ මාන තුඹස යනු දෙමව්පියන් නිසා හටගත් බතින්හා කොමුයෙන් වැඩුණු අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම් බිඳීම් මැනසීම් ස්වභාව කොට ඇති සතර මහා භූතයන්ගෙත් හටගත් ශරීරයට නම දැන් මේකයි වැඩි මේකේ ආයි ලෞකික අර්ථයක් ගත්තා අම්මා තාත්තා නිසා තමයි මේ ඇඟ හටගන්නේ හරිද වැරදිද හරි මට ඉස්සර කියන්න බෑ. පැහැදිලි කරන්න බෑ. අම්මා තාත්තා නිසා තමයි මේ ඇඟේ ඉන්නේ. කොහොමද ඔක හරියන්නේ? මොකද? කර්ම විපාක. ඔව් අම්මා තාත්තා කොහොමද මේ සම්බන්ධ වෙන්නේ? ඒත් කර්ම විපාක නිසා ඒ ඔනේ නේ හරියට ඒක හරියි. අම්මා තාත්තා නිසා ඇඟ හැදෙනවා කියන සාක්ෂියක් කියන්නේ. ඉතින් දැන්නේ පතනියා ප්‍රතිජෝ අයම තමයි අම්මා තාත්තා කියන්නේ. නෑ නෑ එහෙම නෙමෙයි. අම්මා තාත්තා කියන දෙන්න මුල් කරලා කියන්න ඇඟ හැදෙන්නේ කොහොමද කියන්නේ? නෑ වර්ගයාභෝකන ස්වභාවයක් සමස්ත ලෝකේ තියෙනවා අම්මගේ ඩිම්බයක් තාත්තගේ ශුක්‍රාණුවතක තුලා යුක්තාණුව හැදෙන්න ඕනේ පියවනි මෙතන හරියට තේරුණාද නිවෙනවා මට කියන්නේ ඩිම්බයේ මොන කෑල්ලද මම කියන එක හිටියේ යුක්තාණුවේ මොන කෑල්ලද නැත්නම් ශුක්‍රාණුවේ මොන කෑල්ලද මම කියන එක හිටියේ දෙකේම නැද්ද දෙකේම ඉන්න බෑ හේතුවල පණවන්න බැරියමක් ප්‍රතිඵලයේ පණවන්න පුළුවන් වුණා කියන්නේ මායාට වුණා නේද විඥානේ මායා සංඥා මායා ඉදරින් ආයුතින් අහුවෙනවා. ඕක තමයි ලෞකික අර්ථය. කෙනෙක් ලෝකෝත්තර යන්න ඕන. මේ ශාසනය පණ අම්මා තාත්තා කවුද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි.
අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා තමයි මේ ලෝකෙට කය හැදෙන්නේ. මොන කයද? චක්කු සෝත ගාන ජීවා කාය මන කියන හය කයම හැදෙනවා. හැදෙනවා. සමස්ත ලෝකය බිහි වෙන්නේ අම්මා තාත්තා මුල් වෙලා. කයක් හටගත්තකේ පාඩු නිසා නෙමේද? දිට්ටි සම්පන්න වෙච්ච කෙනෙක් පවා ඉතාම වීරවන්තව දවස් 7ක් අඩුම අවුරුදු 7ක් උපරිම කායානුපස්සනාවෙන් හෝ ඉඳ වෙලා තියෙන්නේ. කය ආපුගේ පාඩු. අම්මව තාත්තව මරණ හරිද නැද්ද? හරි. දැන් ලෝකිය ගත්තොත් පොඩ බැල්ලෙනවා. එවන්ගේ හරිය නෝනැති විදියට ගන්න ඕනේ කියන එක. ලෝකෝත්තර අර්ථ දෙපින් අන්දි අම්මා තාත්තව මරන්නමයි බුදු වෙනවාස කියන. අවිද්‍යාවයි තෘෂ්ණාවයි බෙල්ල මුලින් කපන්නේ. එතනත් අම්මව මරන්න කරදර වෙන්න එපා. තාත්තගේ බෙල්ල කපන්න අම්මා නිකම් මැරලෑ. අවිද්‍යාවමයි තර. ඒක තව ඉස්සරහට හම්බෙයි මොකෝ වෙන්නේ කියලා. පැහැද? පියෝදි ඇත්තරම මේ කතාව හරියට අහගෙන හිටියොත් ඔයාලට තේරෙයි සමස්ත න්‍යාය ධර්මයේ කි දිනවා. හරිද? පියෝදි ලෞකිකව වත්තාම මේ ලැබිච්ච කය නිසා අපි නානවද අපිට නාන්න වෙලාද? නාන්න වෙලාද? නා වණ්ඩ වෙලාද? නා වණ්ඩ වෙලා. නාන්න වෙලා නම් තවත් සවසව හිතලා ගත්තා කි. නා වණ්ඩ වෙලා තියෙන්නේ. අපි ඇවිදිනවද ඇවිදින්න වෙලාද ඇවිද්ද වණ්ඩ වෙලාද අපි වැසිකිලි යනවද අපිට වැසිකිලි යන්න වෙලාද වැසිකිලි යවන්න වෙලාද වණ්ඩ වෙලා තියෙන්නේ අපිට අසනීප වෙනවද අපිට අසනීප වෙන්න වෙලාද නැත්නම් අපිට අසනීප නිරන්තරයෙන්ම හැදෙන මට්ටමටම මේ ජීවිතේ පත් වෙලාද මේක වෙලා තියෙන්නේ මොකද අපිට මේක වෙලා තියෙන්නේ කොරන්න දැන් කොණ්ඩේ පීරනවද කොණ්ඩේ පීරන්න වෙලාද කොණ්ඩේ පීර වණ්ඩ වෙලාද රවුල කපනවද රවුල කපන්න වෙලාද රවුල් ටික කපන්න වෙලාද අපි තාම තුච්ච මට්ටමේ ඉන්නේ මේ සසරේ. පැහැදිලිද තාම? සමස්ත දිව්‍ය බ්‍රහ්මකලම උච්චරයි. දෙවියන් අමෘතේ බොනවද? අමෘතේ බොන්න වෙලාද? අමෘතේ බොන්නම සිද්ධ වෙලා තින්ද? බොන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් දිව්‍ය තලයෙන් ඒගොල්ල චුත වෙනවද? චුත වෙන්න වෙලාද? චුත වෙන එකටම නියත සාක්ෂි ලැබිලාද? ඒක අපිට සැප ලැබෙන්නේ හුඟක් කම්කටොළු මැද. ඒවලු හිතපු සැනින් ලැබෙනවා. වැඩේදී හිතපු සැනින් ලැබෙන සැපයක් ක්ෂණිකව නැතිනකොට දුක ඉතාම වැඩි. ඒ නිසා කොහෙවත් බයස් නැහැ. සාධාරණයි ධර්මාධිකරණය. සබහා ධර්ම ඉතාම සාධාරණයි. අමාරුවෙන් සල්ලි හොයන කෙනාට දීර්ඝ කාලයක් අපතේ ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඉක්මනට සල්ලි හොයන කෙනාට ඉක්මනටම දුප්පත් වෙන්නත් නැන ලෝකේ තියෙනවා. එහෙමයි තියෙන කාර. සැප යම් තරඟ තියෙනවා නම් දුක එහෙමම තියෙනවා. අටලෝ දහම තියෙනවා මේක. ඒකයි තමයි. හරිද? සැපට සාපේක්ෂව දුකක් තියෙනවා. එහෙමයි. එහෙමයි. සැප කියලා ගත්ත එකේ පාඩුවමයි දුක. තේරුණාද? වෙන අපිට අමතක වෙච්ච කාරණා ඕක මතක නිසා මම කියනවා. වෙන අපිට දුක නෙමෙයි මේ ලෝකේ ප්‍රධාන. අපි සැප කියලා හිතපු නිසායි සාපේක්ෂව දුකේ. සැප කියපු තැනම මුලාව දැක්කනම් සැප පණවන්නේ නැහැ නෙමේ සැප පණවන්න බැරුව යනවා දුක පණවන්න බැරුව යනවා එහෙමයි වෙන්නේ මුලින්ම ගහන්න උනොත් සාපේක්ෂ වෙන නම් තමන් සාපේක්ෂත්වයේ හදන්න ඕනේ ඈ මුලින් උපුරා දාන්න මුල තේරෙන්න ඕනේ නැත්නම් අපි උපුටන්නේ තරලම ගහේ දින අතු ටික ඒකට උස වැඩිනේ යරින් පොත් වලවන් යනවා එච්චරයි මේක පාඩු හැබැයි අමතකුණා පොඩ්ඩක් කොන්ද නැවුවා නම් මුල තින්න අත ළඟ මුලින්ම ගැලෙවුවා නම් අවුරුදු ලක්ෂයක් ගිලා හරි ගහ ආයිප දෙන්නේ නැහැ ඉවරට ඉවරයි වර්ග પરම්පරාවන් ඉවරයි කමක් නැහැ මං ඉන්නේ පොතු ගලවන කාලෙත් ඒකට දාන්න ගියේ හරිද පිටවාදී මේ අර්ථය බලන්න ඉතාලම රමණීයෝ මේකේ ස්වභාවය කියලා දිනවා සහ බුදු බණ වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේ අනිච්චාණු කියලා අතර මම පෙන්නන වචනයක් තියෙනවා මෙතන අනිත්‍යයි කියලා දිනවා කිසි ගැටලුවක් නැහැ හොඳයි වචන පද ගත යුත්තන්නේ මේ හැංගීමෙන් ඉන්න ඕනේ මේ පහද අනිත්‍ය වේවා අනත්ත වේවා අසුභ වේවා ඕන එකක් මේ ගැනිට මහ උත්තමෙන්ට තේරිච්ච හැංගීම දුන්නා අපේ ගොංකම හැටියට අපිට උළුපන්න බෑ දැන් අපි ආයේ මොකද්ද කියලා මේ වරද්දලනේ අපපිල කාර්ද වැරදුනේ වැරදියාගේ කාර්ද තේරෙන්නේ ලියපු කට්ටියද බලන අපිටද බලන අපිට නම් තේරෙන්නේ අපේ වැරද්ද කියන එක තේරෙන්නේ නැද්ද ඒ උත්තර වැරහත්තර අනිවේ කියලා මෙහි ඉඳන් පට්ට පතුරු වඩනවා වැඩදී. ඒ වටිනේ පවුරට ඉඳපස් එන්නේ ටික ඔක්කොම හරියට කියන. එයා කියන්නේ මේවා සම්පූර්ණ වචන පද කියන්නේ ලෝකෙද ලෝකෙන් විතරද? ලෝකෙද ලෝකෙන් විතරද? සර්ලෝක ලෝකේ මේ ලෝකෙ පටන් ගන්නගෙන මිනිසා සංවේදනය කරන්න ගත්තේ වචන මාත්‍ර අරගෙන. එහෙනම් ලෝකේ මෙච්චර දියුණු වෙන්න ප්‍රධාන උනේම භාෂාව.
ලෝක දියුණු කරන්න හදපු භාෂාවකින් ලෝකෝත්තර ශාසනයක් පණවන්න පුළුවන්ද පණවන්න නැද්ද පණවන්න බැයිද? ගන්න ඒ අතින් තේරගන්න කොහොමද? ලොකු සෝවනස කොච්චර සත්පුරුෂයිද කියන එක. පණවන්න බැරි ශාසනයක් පණවලා කියලා දිනවනේ මේක. සත්පුරුෂයට පුළුවන් නම් යමදාස හොයන්න කියලා. සල්ල මාන පුළුවන් ඒ අර්ථයනකොට ලොකු ස්වාමීන් වහන්සේලාගේ දින ගුණේ කියන්න බැරුව යනවා. මේවා හදන්න ලේසි පාසු අමාරුවක් නෙමෙයි උන්වහන්සේ විදලා තියෙන දුක. මේ වගේ තිබිලා නැහැ මුල් කාලේ පෙළ. මුළු ලෝක ව්‍යාප්තද සියලු සෙල්ලි පිනල්ලා ඉතාම අමාරු ඉගෙන ගන්න තියෙනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ලොකු ආදරේ මායි විශිෂ්ට සේවය කරපු උතුමේ. ඉතාම රමණීය උත්කෘෂ්ට සේවය. සංඥාපණ එහෙම කියලා බලන්න ඉතාම රමණීය කතාව. ඉතින් මේවා නිය ඇත්තෝ නිවන් දකලා නැහැ කියලා කවුරු හිතන් ඉන්නෝ නම් එයා දන්න නිවන් නම් දැකලා ඇතුව ඇති. හැබැයි ලෝකෝත්තර නිවන් නම් බොහෝ දුර අල්ලලා ඇති. බුදු බව කියන්නේ බුද්ධ පච්චේක බුද්ධ ශාක්‍ය බුදු කියන එක නේද? ඔව්. අවගේ සෝවාන් වෙනවා කියන එක නෙමෙයි. දිට්ඨිය පිරිසුදු වෙන්න උපනිෂයක් එකයි. හරි. අමෙ මෙයන්. ඒ නිසා අපි ගාදී පෙලේ දින වචන වලට ගැටෙන්න එපා. පෙලේ වචන වලට ගැටෙන්න හිතෙන්නේ මොකෝ? වචනේ පිටින් තාම යන්නේ ඇයි? වචනේ තාම පණවන් ඉන්න නිසා. ඒ කියන්නේ තාම හැංගීම වෙලා නැති නිසා. පැහැද? නැත්තම් බුදු පියාණන්සේ නොකිය කියන්නේ නැහැ නේ දහසක් නැගින් ප්‍රතිමණ්ඩිතයි කියලා සෝතාපන්න ඵලෙ. එහෙනම් අනිත් වේවා අනත් වේවා අසුභ වේවා අසඤ්ඤ වේවා මොනෝ හරි එකකින් උලුප්පන්න පුළුවන් මේ දහස. පුළුවන් වෙන්න ඕයි. බෑ කියන්නේ මොකක්ද? හිතලා බලන්න. හරිද? හරි. අබිලාඩයා. මේ වගේ දින ශරීරයේ පිනවදී මේකේ තව ඉතාම ලස්සන අර්ථයක් තියෙනවා පිනවදී. කය කියන එක හටගත්තොත් දැනසීමේ ස්වභාවය තියෙනවද නැද්ද? විපරිණාමය ලෝක ස්වභාවය තුල තියෙනවා. තේරුණාද? විපරිණාමය හිතා ගන්න වෙන්නේ පිනවදී අපිට පෙරද්දවේ අනත්ත් සංඥාව දැනගන්න බැරි වෙච්ච නිසා. අනිච්ච දුක්ඛ අනත් අසුභ හරියට තේරුම් ගන්න බැරි වෙච්ච එකේ පාළු නිසා ලැබිච්ච කය නැහිලා වෙනසිලා කැඩිලා බිඳිලා යනවාමයි ධර්මතාවය. ඕකට කියන විපරිණාම ධම්ම මේක හරි. පැහැද? මයගේ දෙපැත්තම මේ අර්ථය මනෝල දිනවා. ලෝකෙට ගන්නත් පුළුවන් යම් කෙනෙක්ට ලෝකෙට ගන්නවා කියන්නේ ලෝකෝත්තර නිවන වෙනුවෙන් හොඳේ නැතුව මේ සූත්‍ර කිව්වට නෑ ලෝකෙට කියන්නේ. අර්ථයක් වෙන්නේ හොඳයි. නමුත් මේ සූත්‍ර කිව්වේ කාටද? ඉස්සරහට දරේ සුමේද කියන්නේ කාටද? ඉතුරු දරේ කාටද මේ කිව්වේ කියන්නේ? පැහැද? පියවදී මේ ආකාරයෙන් ලැබිච්ච තුඹස මේ වගේ මහා දාහසයිතයි බින්දු මාත්‍රයක් මොනවත් නොකර හිටියා. මේක නෑවේ නැතුව දිගින් දිගට නාන්න ඕනේ නෑ කියමු කකට. මට සලකන බුදු පියාණන් වහන්සේට තිබ්බ චවි කල්යාණිය අද ලෝකලාදුවේ කාටවත් හොයන්න බෑ. උන්වහන්සේගේ ඇඟේ රජස් රඳන්න නෑනේ මේ උන්වහන්සේගේ ඇඟේ රජස් රඳන්න බෑ. එච්චර සියුම් පුණ්‍යිරිද නිසා. මට කියන උන්වහන්සේට නාන්නවත් ආයෝ නෑනේ. ඒත් මහා දාහයක් තියෙනවද නැද්ද? තියෙනවා. ලැබිච්ච කය 1000යි. පියාණි මට සරලව විතර කියන්න. කයේ 1000ක් තියෙනවද? 1000 නිසා කය තේරෙනවද? ඇඟට අසනීප හැදෙනවද? අසනීප නිසා ඇඟ තේරෙනවද? කකුල් දෙකෙන් මං ඇවිදිනවද? ඇවිදින නිසා කකුල් දෙක තේරෙනවද? ආයි හරියට දුත් එහෙම සත්කා දෘෂ්ටි තියන්න බැරි වෙනවද? මම ඇවිදිනවා කියපු සැනම සත්කා දෘෂ්ටියෙන් බහි. ඇවිදින නිසා මාව තේරෙනවා කියදී හේතුපත්යෙන් දකින්නවා. පැහැද? එහෙමයි මේ වෙන්නේ. නැතුව ඉතින් නිකන් කියයි අය ඉලීම්, පිරිමැදීම්, වෙනසීම්, නැසීම් ඕවා කියනවා නිකන් බුදු වෙනවා. බුදු වෙනවා නොකිය කිව්වේ මේ ඇඟ හැමදාම ඉලිප්පවන්න ඕනේ, නාවන්න ඕනේ කියලාද? නෑ, උනාස අනිත් පැත්තට කියන්නේ. නහවන නිසා, නහවන බව තේරෙන නිසා ඇඟ කියලා තේරෙනවා. අතපය උස්සන්න පුළුවන්කම නිසා මගේ අත උස්සනවා කියලා මම දරනවා. පැහැද කරා? දැන් මට ආයි කියන්නකෝ අතේ සත්කාල දෘෂ්ටියක් තියෙනවද? අත කියන එක දරන මගේ සත්කාල දෘෂ්ටිය පිටින්. මගේ සත්කාල දෘෂ්ටිය පිටින් නම් මම කියන එක අයින් නොවෙන්නේ නැද්ද? මගේකම සත්කාල දෘෂ්ටිය කියන්නේ මම කියලා තේරෙනකම සත්කාල දෘෂ්ටිය කියන්නේ. මම. අපිට තේරෙන්නේ මමද මගේකමද? මගේ. ආ, මගේකම නිකන් තියෙන්න පුළුවන්ද බැයිද? මගේකමට නිකන් ඉන්න පුළුවන්ද බැයිද? බෑ බෑ, මම ඉන්න ඕනේ. මගේකම තියෙද්දි මම නැති වෙන්නේ නැහැ. මගේකම තියෙද්දි මම නැති වෙනවා කියනවාද? ඒක වෙන්න බෑ අවහුවයි. මම ඉන්නේ නැති මම නැති වෙන්නත් මගේ යවන්නේ නැති නවත් බෑ. ඒකත් අවහුවයි. මොකද වෙන්න ඕනේ? මම කියලා කෙනා නිර්වශේෂයෙන් ප්‍රහාණය වෙච්ච දවසට මගේකම ස්වභාවික කරයි. පැහැදිලිද තාම? ඉලීම් පිරිවැදීම් ආදී සියල්ල පිනවදී මේ අපි කියන්නේ postures කියන එක. ඒ කියන්නේ ඉරියව් පවත්වන නිසා කය තේරෙනව මිසක කයේ ඉරියව්වක් තියනව නෙමෙයි. කයේ ඉරියව්වක් තියෙනනම් කලින්ම කය දෙන්න ඕනේ නැද්ද? ආ. කයේ ඉරියව්ව කියන්නේ මගේ ඉරියව්ව. කය කියන්නේ මම.
පැදතා දුවන කම නිසා මම දුවනවා කියලා දන්නව මිසක් දුවන කකුල් දෙකේ මම එක්පණවන්න බෑ. ආ කෙනෙක් කියයි ඔවුනේ නං ඇගේ නම් කෙනෙක්ව පණවන්න බෑ තමයි හාමුදුරු හිත පුරුවන්. ආයි කියන හිත කියන්නේ මමද මගේ ආයි ඒකත් මගේ ගතත් මගේ හිතත් මගේ දෙකම මගේ නම් ගතෙන් හිතෙන් තොරව කෙනෙක් පණවන්නත් බැයි නං. දැන් මම කෙනෙක්ව ඉන්නේ බහලුඩු නැත්නම් කරේ නැගලා ඉන්නවද ඉන්නවද ඉන්නේ නැද්ද ඉන්න බෑද ඉන්න බෑ පින්වන්නි. මගේ කියන හේතු ප්‍රත්‍ය තුල මමෙක් පණවන්න බෑ. පැහැද? ඒක මගේ ඊටාම සරලයි න්‍යාය ධර්මය. හැබැයි ඊටාම ගැඹුරු වැඩි ඒ ප්‍රශ්නේ. පැහැද? මම කියලා කෙනෙක් පණවන්න බැරි තැන මම කියන කෙනා පේන බව අපිට නවත්තන්න බෑ. ඒක තමයි මේ ලැබිච්ච අසකනාවසිය දිය ශරීරයේ තියෙන විපාකයේ ස්වභාවය. ඕක තමයි මායාව. ඕක තමයි සංඥාවේ මිරිගුව. ඕක තමයි රූපේ පෙන පිටු ස්වභාවය. ඕක තමයි වේදනාවේ දියුණු ස්වභාවය. ඕක තමයි හිතන කියන කරන එකේ කෙසෙල් කඳේ ස්වභාවය. පැහැදිලිද නැද? පැහැදිලිද? එහෙනම් අපි හැම පදයක් තුලම මේ අර්ථය දිනනවා. පැහැදිලිද? වෙනසින් ස්වභාව කොට ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරයට මේ නමක්. එතකොට මට කියන්නේ වෙනසෙනවා කියන එකට සම්මුතියෙන් කියන නමවත්. කයක් වෙනසෙනවා නම් කියන නමවත්. ඇස පොට්ට වුණා. කන බීරි වුණා. නහයට සුවඳ දැනෙන්නේ නැතුව ගියා. අවසාන වශයෙන් මම මැරිලා ගියා. මොකද මලින්? මම මැරිලා ගියා. එහෙනම් මැරිච් එකෙක් ඉන්නවා. එහෙනම් ආයි මෙතන කිව්වේ ශරීරය වෙනසෙනවා කියලාද වෙනසෙන ස්වභාවය නොදන්න කම නිසා මගේ ශරීරය වෙනසෙනවා කියලා ගන්නවා කියලාද මේ කියලා තියෙන්නේ වෙනසීම කියන දේ නොදන්න කම නිසා මේ ඉරියව්ව මගේ කියලා ගන්න එක නිසයි මහාන උඹලා මේ සසරේ දෙන්නේ. ඕකට තමයි කිව්වේ පටිච්ච සමුප්පාද ධර්මය නොදන්න කම නිසා ආනන්ද විනිපාත නරකයේ සහිත සතරපාගත සත්ව ප්‍රජාව මේ ලෝකෙින් නික්මෙන්නේ නැහැ කවදාවත්. එක ධර්මයයි දන්නේ නැති එක. පටිසමුපාදය. මගේ ඉරියව්ව කියනකොට ඒක පටිච්ච සමුප්පාදයද පෙන්වන්නේ නැත්නම් මම කියන කෙනා සත්කා දෘෂ්ටියෙන් පෙන්නලා කෙලින්ම ලෝකයද පෙන්වන්නේ? ලෝකය පෙන්වන්නේ. කෙනෙක් අනිපතර වැළුවොත් ඇවිදින නිසාම ආව පේනවා. වටිනාකම මම කියන කෙනාට එනවද? වටිනාකම නැතිලා යනවද? නැතිලා යනවා. වටිනාකම කායතාවස දී කියන්නේ මොන වටමද කියන්නේ? පැහැදිලි. ආ දැන් ඔගේ තව දින අර්ථයක් දෙන්න මම යාල දෙන්න. ආනාපාන සතිය. හුස්ම හිල පාඩ ගන්නවා කියන එක වැරදිනේ. නේද? කියලා අපි හිතන් ඉන්නේ. කියන්නේ විමුක්ත ආදන කියලා සූත්‍රයක් තියෙනවා. විමුක්ත ආදන සූත්‍රයේ පස් ආකාරයක් පෙන්වනවා විමුක්ත වෙන්න පුළුවන් සාසනෙක. ඒකේ පස්වෙනි තර පෙන්වන්නේ සාසනෙන් පිට කමඨහනකට හෝ හිත තියලා නිවන් දකින්න පුළුවන්. සාසනෙන් පිට කමඨහනක් කියන්නේ බලන්න. හුස්ම මට කියන්නේ අපි ආනාපාන සතිය වඩන විදිහෙන් නම් කවදාවත් රහත් වෙන්න ඕනේ මේ ආදි භක්මචරියාවත් නැහැ ඒක හරියට. වැඩේදීනේ අපි බයින්නේ අපේ පැත්තට දාවද නැත්නම් මහා උත්තමගේ භාවනාවට. අපේ පැත්තට දාලා බයින්නේ. මොන පිස්සුද? ආනාපාන සතිය කරන ඔක්කොම ගැට්ටිය 16 දන්නේ කියලා හිතන් ඉන්නේ. මට කියන්නේ භාවනාව පණවන්නේ පුරුතජනර නේද? ආයතන ආනාපාන සතිය කරමින් ඉන්නේ සෝවාන් කෙනෙක්ද නැද්ද කියලා අපි කොහොමද බලන්නේ? අපිට හිත බලන්න පුළුවන් බෑ. එහෙනම් කොහේ නේ ආනාපාන සතිය කර කට්ටිය වැරදි කියලා. ආයකට කටි කියන එකයි මං කිව්වේ. දැන් බලන්න තමයි. පියානි හුස්ම රැල්ල හිත තිබ්බත් ඒක නා ඉතාලම තීව්‍රව රහත් වෙන බුලවා. ඇයි ඒ? අපි හිතන්නේ අපි ආනාපාන සතිය වඩනකොට මගේ හුස්ම ඉහළට පහට එනවා. මගේ හුස්ම ගැන කියනවා ආනාපාන සතිය. බුදුහාමස් වැඩේ මොකද්ද? හුස්ම රැල්ලක් වැටෙන නතර වෙන තැන මගේ කියලා පණවන්න පුළුවන්ද බැයි? ඇසකනාසයේ දිවසරේ අරන් ඉන්න මනුස්සයට සාපේක්ෂව ඇසකනාසයේ දිවසරේ කියන පංච ඉන්ද්‍රිය සංවර කළා හුස්පඩි හිත තිබ්බ කෙනාගේ නිමිත්ත වැඩි දඩුද? අඩුයි. එහෙනම් විදර්ශනා කරන්න ලේසි තමයි. එහෙනම් අපිට වලින් නිවෙනවද නැද්ද? කියන්න කියන්න. ඉතල සමතේටපත් වීම අතිකරයි. සමතේ තුල විදර්ශනා විගණන්ද වඩන්න පුළුවන්. විගණන්ද වඩන්න ඕනේ. ඒක ආන පාන කරන්න ඕනේ. ඒ දතේතු දෙය අරගෙන ලොකටේතු දෙය ඉවත් කරන්න. ඒක තමයි අර ගතියුතු දෙය මොකක්ද? මගේ කියලා ගති උත්තර කරන්න ඕනේ. මගේ කියලා ගති උත්තර නෙමෙයි ආන. ආන කියලා පෙන්වන්නේ ලෝකෝත්තර අර්ථයෙන් අස්සා සාමීති කියනකොට මගේ කියලා ගන්න බෑ නේද කියලා හිතන එක. අපි මොකද්ද දැන් මේ අස්සා සාමීති කියලා ආයි ගන්න? ඔව් ඇත්ත තමයි හුස්ම ටික නම් වැරදි. නමුත් කකුල තියන්නේ මම. ආයි සාමාන්‍ය උත්මයෝ කරන ආනාපාන සතිය වල පල්ලේ හදන්නේ නැද්ද? පල්ලේ යන්නේ. ඒකයි ප්‍රශ්නේ. ওই භාවනා කතන්දර ඒකයි ওই ගැටලු වෙලා තියෙන්නේ. හොඳද නෝනේ ලොකු ස්වාමීන් වහන්සේලා කවදාවත් උඩට ගරහලා නැහැ හොඳේ.
කට්ටියන අහගෙන හරි පැල් ඒ උත්තමය දේශනාව කරන්න ඉස්සරහින්න පිරිසර අනුව අපි ඒකෙන එක කහරවැඩක් නෑ අපිට ඔකො දෙරන්නේ කිරකි අපිට දෙරන්නත් ඇයි අපි හෙ සම්පත තිබෙන ඉතර පණහන් එච්චර එදා අපි හිටියන උන්නාද ඕක කියන්නේ මේකට තේරෙන්නේ නෑ මලක් පහන පූජා කරන් ඉන්නේ කියන පැල්තන එහෙ මට්ටම මේක තියෙන්නේ මිකන් ඒකයි අපිට කවදාවත් බෑ කොයිවත් බුදු පැන සරලව කියන්නේ මා පිටකත් ආය මා ඉතිකිරාය මා බබ්බ රූපතාය ඔය ආදිවාසීන් කියන්නේ මට කියන්නේ කැසට් ටේප් එක කියන්නේ සත්පුරුෂයෙක්ද නැත්නම් පෙළක්ද පෙළක් දැන් පෙළෙන් ගන්න එපා කියලා කියයි අපි පෙළෙන් ගන්න ඕනේ පෙළෙන් ගත්තට කමක් නැහැ කියලා කියනවා ගණ්ඩත් එපා නොගණ්ඩත් එපා හොයන්න කියලා කියන්නේ මේක වැඩි දිනුවාද පෙළෙන් ගත්ත දේ කුට්ටි පිටින්ම දිගාරවන්න පැත ගණ්ඩත් එපා නොගණ්ඩත් එපා කියලා ආයි මොකද කියන්නේ ගණ්ඩත් එපා නොගණ්ඩත් එපා කියද්දි මොකෝ වෙන්නේ ආයු දෙව පැතර කියන්නේ ඔයයි ගත්තොත් දරනවා නොගත්තොත් දරන්න නැතුව ගැටෙනවා ගත්තොත් ඇලෙනවා නොගත්තොත් ගැටෙනවා ඇලීම ගැටීම ඉඩ තියන්නේ නැහැ බුදු පියාණන්ලා සාසනය තුලවා මොකද්ද කිව්වේ න්‍යායයට දාලා බලන්න තේරෙයි න්‍යාය දැනගන්නේ කවුද න්‍යාය දැනගන්නේ කවුද සෝදාපන්න කෙනා සෝදාපන්න ඉන්න පුළුවන් පොතක් කියවල බෑ එහෙනම් අපි මොනවද යම් කෙනෙක් දිට්ටි සම්පන්න නොවි පිළ පොතක් කියවල ගරහනෝ නම් ඒක ඒ වට්ටමේ සතර පාගද වෙනවා දිට්ටි සම්පන්න උත්තමිට විතරයි පිළක් හරවන්න පුළුවන් යඩක් පිරිසෙන් එහෙමත් හැමෝටම වෙන්න බෑ ඒක අර්ථයේ ධර්මයේ දරන්න පුළුවන් මට්ටමක් එනවා පැහැදලා ඒකයි සමස්ත මහා සංග්‍රහණ අපි හිතන් ඉන්න වට්ටමේ නෙමෙයි අපි මොනවා කිව්වත් පහ දෙන්නේ කෙනාට මිසක් ගුණෙට නෙමෙයි ඒකයි දන මේක ඒකෙන් හොඳට තේරුම් ගන්න හරි ඊට පස්සේ මේ වන්දි මේ ආකාරයෙන් මහා භූතයන්ගෙන් හැදිච්ච මේ කය ඔහොමයි ස්වභාවය මේක තව දීර්ඝ විසරතයි කාය කායගත සතියේ ආනාපාන ඉරියාපත පබ්බ ඕන පැත්තක මේක දාලා නැහැ නමුත් මේක ඊතරු විසරය කරන්න එපැයි ඒ නිසා මම ඉස්සරහට යනවා මාන දවහලෙහි කළ යුතු කර්මාන්තයන් අරඹය රෑ කල්පනා කරයි මොකද කිව්වේ ඉස්සලා සුමේද බමුණ කියන්නේ සුමේද මේ තුඹස දවල්ට ගිනි ගන්න රෑට දුන් දාන මාන රාත්‍රියේ නැවත නැවත කල්පනා කර නැවත නැවත සිත හසුරවා දහවල්ලි කයින් වචනින් සිතින් කර්මාන්තේ යොදා යන යමක් ඇද්ද මේ දවල් දිලීමයි මෙහෙම බලන්න යංකෝ බික්කු දිවා කම්මන්තේ ආරබ්බ රත්ත්‍ින් අනුවිතක්කේති අනුවිචාරේති අයං රත්ත්‍ින් දූපායතෝ යංකෝ බික්කු රත්ත්‍ින් අනුවිතක්කව අනුවිතක්කत्वा අනුවිචාරෙත්වා දිවා කම්මන්තේන පයෝජේති කායන වාචාය මනසා අයං දිවා පජ්ජලන්තා අපි සරලයක් ප්‍රයෝජන මම කියන්න ගියේ මේ මම මේ කලින් මේ රූසන පෙන්වලා දිනවා මම මේ කියන්න ආවේ සතර මහා ධාතුවක් සම්බන්ධව අපි දැනගෙන දිනවනේ දැන් කෙනෙක් කිව්වොත් එහෙම එහෙම පටවි ධාතුව කියලා දෙයක් තියෙනවනේ හාඳුනේ එහෙම බැලු. يعني ආයේ මොකද වෙන්නේ? පටවි ස්වභාවයත් කොටස් 20කින් සමන්නක වෙන්නේ. කෙස් ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු වබ්බඩු හදවද අක්මාව දලඹුව බඩදීව පමුවස අතුරු වැටි අතුරු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර කියන 20 කොටසෙන් පටවි ධාතුව. මට ආයේ මොනවා හිතලා කියන්නේ මම මේ අර්ථය අපෙන්නන්නේ. කෙස් වල කොයි කැලේද පටවිය දෙන්නේ? දැන් එක තමයි පේන්නේ. ආයි පණවන්න බෑ. ආ කේස් නම් පණවගත්ත හැටි දැන් මට කේස් ගහක් වෙන්නන්නකො කොයි කැලේද කේස් ගහ දිනේ කියලා මේ සංඥාව ගැලවෙන්න වනි පැතර යනවා මිසක් කොතනකවත් කුට්ටිය හුවෙන්නේ නැහැ හරියට හිතුවොත් පැහැද ආපෝ කොටස් 12ක් යනවා තේජෝ කොටස් 6ක් යනවා වායෝ තේජෝ කොටස් 4ක් යනවා වායෝ කොටස් 6ක් යනවා මේ තියෙන 33 කුණුපයෙන් 33 කුණුපය කියන්නේ පටවි 12 පටවි 20යි ආපෝ 12යි 32 ඉතුරු 10 අපිට ඉතුරු ගෝචර නැහැ ඉතුරු 10 ආවම 42යි සමස්ත කය කියලා අපි දෙයක් අද දරන් ඉන්නව නම් ඔය 42 ස්වභාවයක් තියෙනවා මම ආයි කියනවා බලන්න කොටස් 42 කින් නිර්මාණය වෙච්ච කයක් කොහෙවත් පණවන්න පුළුවන්ද බැයිද Taman de denne පුළුවන් කියලා නම් කියන්න ඕනේ සොටු කියන්නේ කයේ කැලලද නැද්ද කයේ කැලල කේස් කියන්නේ කයේ කැලලද නැද්ද මේ 33 කුණුපය කියන්නේ කයද කයේ කැලලද කයේ කැලිව නම් 42ක් තියෙනේ කයේ කැලි වල කයක් තියෙන්න බැරි නම් 42 එකතු වුනම කයක් පණවන්න පුළුවන් බෑ මේ සමස්තයම මගේ නම් මම කියන කෙනා හොයන්න බැරි නම් මගේකම තියෙන්න පුළුවන්ද බැයිද තියෙන්න බෑ අපි කලින්ම මම කියන කෙනා හදාගෙනයි දගලන්නේ තහද අපි කලින්ම කය කියන එක දරාගෙනයි කයේ දිස්කුළු වේ බලන්නේ මං කියවේ ඉස්සෙල්ලා අත්තමා දුපාදාන කියනකොට ඉන්නවා කියලා ධර්මයි එක්ක මිනිස්සු බලන්නේ මොකද හරිනේ නම් ඇඟක් නැහැ නේ මොකද්ද නැත්තේ ඇඟක් නැහැ ඇඟක් කියන එකෙන්
ඇත එකක් නෑ කියලා කියන්නේ නැත. පණවනවා. වැල්දන. හරි. ඒ ටික පෙන්වන්නයි මම මේක දැම්මේ. ඒකේ ලොකු සවනස මතක් කරලා දෙනවා අටුවාචාරින් වහන්සේලා. ඇට කැබිලි 300ක් ඇට කැබිලි සංදිවන ස්ථාන 180කින් මේ කය උස්සලා තියෙන්නේ. වම්මික කියන තුඹසත් ඉස්සිලද නැද්ද තියෙන්නේ? ඉස්සිලා. නහර වැල් වලින් ගෙතිලා ආපෝ තේජෝ වායේ පටවිලා තියෙන ගතිය මොකද්ද? පටවියෙන් රඳනවා. ඒ කියන්නේ ගණන තියෙනවා. ආපෝවෙන් ගැලෙන බැගිරෙන අලවණ ස්වභාවය. අලවණ මොනවාද? ලේවලි. ශ්‍රේෂ්මලවලි. ඇඟේ දින කෑලි. තමන් කිව්ව වර්ධනය දෙන්න. ඇඟේ කෑල්ලක් ගම ආයියෝ දැන්. කෑල්ල නිසා ඇඟ තේරෙනවා මිසක් ඇඟේ කෑලි තේරෙන්න බෑ. ඇඟේ කෑල්ලක් තේරෙනවා කියන්නේ කලිමඟ දන්නවද නැද්ද? දන්නවා. හරිනම් මෙන්න මොකද? ඇඟ තේරෙන්නේ නැති වෙන එකද? ඇඟ තේරෙන්න බැරි වෙන එකද? ඇඟ තේරෙන්න බැරි වෙන නා. හේතු ප්‍රත්‍යම දගනවා මිසක් ආයි බල්ල වැඩක් නැහැ. හේතු ප්‍රත්‍යිනු දෙවෙන් ආයි. හරිද? ඒ වගේ කණි මේ වදී පටවිය කියන එකෙන් ස්ථාවර කරලා ආපෝ කියන එකෙන් බන්දෝලා තේජෝ කියන එකෙන් රත් කරෝලා වායෝ කියන එකෙන් පුම්බල දින තනක් පුම්බල දින තනක කය කියලා ගණ්ඩ වටිනවද නැද්ද? වටින්නේ නැද්ද? වටනකමත් තියන්නම් බැයිද? තියන්නම් බැරි තනක උඹලට කය කියලා පේන එක නතර ගන්න බෑ මහන. අනාදිම සසර සත්කාදෘශ්‍ය දුරු නොකරගත්ත එකේ පාඩු නිසා උඹලට අද ලැබිලා දිනෝ. ඕක මායාව. පැහැද? නැතු අපිට මායාවක් ලැබිලා දිනව නෙමෙයි. මේක නොදෙරිච්ච කම නිසා මායාව පේනවා ඉවරන්නේ. පැහැද? පැහැද. අපි සාඩ යමු. හරි. මේ තියෙන්නේ තුඹස රෑ. පියනි තුඹස රෑට හොයන්නේ. දුන්දාන. දැන් මට කියන්න සාමාන්‍ය ලෞකික අර්ථයක් අරගෙන තුඹසක් රෑට දුන්දානවා. දැන් නම් ආයි ලෞකිකව පණව ගන්න බැරි මට්ටම වලිනවා මේක. ආ නෑ මං කියන්නේ එළියදිලා තුඹස ගැතර රෑට දුන්නා කියන්නේ. එහෙම ස්වභාවයක් මේක නෑ අපි. දැන් මං ඉස්සර අර්ථයක් පෙන්වමද? මොකද්ද? රෑට දුන්නානවා අනිත් මොකද්ද? 10 වලට ගිනි ගන්නවා. නේද? රෑට දුන්දාන තුඹසමයි 10 වලට ගිනි ගන්නේම මට නිකමට ඉස්සර කියලා මං මේ දුන්දාන එකේ ගිනි ගන්න එකේ එක සම්බන්ධයක් තියෙන උනේ නැද්ද? මොකද්ද දුන්දාන එකේ ගිනි ගන්න එකේ සම්බන්ධය? සමානයි සාසන අනුසය. මට කියන්න ගිනි ගන්න එක නවත්තන්නද ඕනේ? ගිනි ගන්න දෙන ගිනි පුරව අයින් කරන්නද ඕනේ? එනම් බිගන්නේ සාසන අයින් කරන්න ඕනේ මොකක්ද? අනුසය. ගිනි පුපුරයි මේකේ තැන. ගිනි ගන්න නිසා දුම දාන්න හැකියාව ලැබිලා, දුම දාන නිසා ගිනි ගන්න හැකියාව ලැබිලා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් සා සම්බන්ධ කරන මෙතනට සම්බන්ධ කරන නාම රූපත්. නාමය කියන්නේ දුම නම් රූපණය වෙන්නේ මොකද්ද? ගින්න. ගින්න රූපණය වෙන්න නාමය අනිපතර හැදෙනවද නැද්ද? මං කියවනේ නාම රූප පරිජය මේකදී. පැහැදද? හිත කියන නාමය රුප්පණය වුණොත් කය කියන එක යම්සේ හැදෙනවද? ගිනි පුපුරු කියන නම විදිහට ගින්දර කියන රුප්පණය වෙනවා නේද? හරි. අපි අනිසා මේ විලලා ඉතාලම දරුවන දෙයක් තියෙනවා. ඒක පෙන්වන්න ඕන නිසා මේ පැත්ත බලන්න මේ වාදී. දහවල් ගිනි ගන්න කැලේ මේ පැත්තේ තියෙන්නේ. පේනවනේ ටිකක් එළිය වෙලා. අර පැත්තේ තියෙන්නේ රාත්‍රියේ දුන්දාන එක. ටිකක් දැන් බලන්න. හොඳට තේරුම් ගන්න මට කියන්න මේ කියන තුඹස පිහිටන්න පුළුවන් ද අවකාශයේ? බෑ. තුඹස පිහිටන්නත් පොළොවක් තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. පොළොව මතද නැද්ද ගිනි පුපුරු තියෙන්න පුළුවා? පොළොව මතද? ආස තියෙන්න බෑනේ නේද? ආස තියෙන්න බෑමයි නේද? ගිනි පුපුරු තියෙන්න බෑනේ. හරි. එහෙනම් අපි වනි පොළොව උපරිෂ්‍ය වෙලාද නැද්ද ගිනි පුපුරු බිහි වෙන්න? ආ ගිනි පුපුරු නැතුව ගින්න තියෙන්න පුළුවන්? බෑ. ගිනි පුපුරු පුනිෂ වෙලා නැද්ද ගින්න බිහි වෙන්නේ? පුනිෂ වෙලා. එහෙනම් මේ දෙකම වෙන්න පොළොව මත තියෙන වම්මිකය උපනිෂ වෙලාද නැද්ද? පොළොව මත තියෙන තුඹස නිසාම නැද්ද ගිනි ගණ්ඩත් දුන් දාණ්ඩත් වටපිට වලපිට තියෙන්නේ? කලින්ම මොකද්ද කිව්වේ? තුඹසව කුඩු කරාන ගිනි ගන්නේවා අලු වයින් කරන්න ඕනේ නෑ. ආයි ගිනි ගණ්ඩ හෝ දුන් දාණ්ඩ
තුඹසක් තියෙන්න බැරුව යනවා. පැහැදලාද? දැන් යම් බුදුපියාණන් වහන්සේ දුනාද? උනාද මොකද කියපන්නේ? රාත්‍රී කාලේ හෙට උදේ මොනවද කරන්නේ කිය කී හිතනවා. ඔහොම මට කියන්නේ ලෝකෝත්තරයි ලෞකිකයි. ලෞකිකයි. කියලා අපි හිතනවා. හරිද? කියන්නේ ඔහුගේ ලෝකෝත්තර අර්ථය තමයි කියන්නේ උනාදලා. අපි ගන්නේ අපේ අර්ථය. උනාදේ අනිත් පැත්තට කියනවා රෑ හිතන ටිකෙන් දහවල් හිතින් කයින් වචනෙන් කටයුතු කරන් පත්වි යනවා. නේද? හරි. කන්ද මට කියන්න මේකේ බල ගින්නද ගින්න උරන තියෙන ගිනි පුපුරුද? ආ හොඳට හිතලා කියන්න පිනවනි. ගතයි, ඒ කියන්නේ වචනේ කයයි සංවර කරන එකද ලේසි, හිත සංවර කරගන්නද ලේසි? ආ බුරු කියන්න. හිත සංවරය කරන්න ලේසි මනම් අද බණ අහන්න කවුරුත් ඉන්නේ නැහැ. කරගන්න ඕනේ නෙමෙයි මං හෙව්. කරන්න පුළුවන් ලේසි වාදී. පිනවනි ගිනි පුපුරු චූටි තමයි. ඕක නිවන එක ලේසි වෙන්නේ නැහැ. ගිනි පුපුරක් අල්ල බාන්න සමානට ඉටිපන්දමෙන්වත් පිච්චෙන්නේ නැති මඩන පිච්චෙනවා. ගිනි පුපුරේ තියෙන උෂ්ණත්වය වැඩි සෑහේ. දන්න කට්ටිය දැකලා. පොඩි උන් ගිනි පුපුර ඇල්ලුවට පස්සේ ආයි අත ඉවරයි. හැබැයි ගිනි පන්දමක් තුලින් අත නිකන් යවුවත් පිච්චෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙන්නේ මොකද? ගින්දර තමයි භයානක. ගිනි පුපුර නම් ගානක් නැහැ. ඒ වගේ අපිට තේරෙන්නේ මොකද මේ වන්දී? කයයි වචනේ සංවර කරගන්න එක තමයි අමාරුවල අපිට තේරෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ හිත තමයි මේ ඔක්කොටම බල කියලා. පැහැද? ඒකයි මං ආයෙ කිව්වේ ගින්න නිවන එක නෙමෙයි ලේසි. හිත නිවන එකයි ලේසි. ඒකයි සීලය පිළිထන කෙනාගේ පිළිထන්නේ සීලය හිත තුල. ඒ තාක්කයා බලෙන් ගින්න නවත්තන් ඉන්නේ. ගිනි පුපුරු යට සටපට ගාලා වෙනවා. කියන්නේ චුට්ටක් හරි සංවර බව නැති වුණොත් පත්තු වෙනවද නැද්ද? ඒකයි කියන්නේ සිල් වෘතය පරාමර්ශනය කරලා මේ සාසනය නිවෙනවා කියන එක වෙන්න බෑ. උපනිශ්‍රිය හරි සිල් වෘතයෙන් කවදාවත් යන්න බෑ. එයා මොකද ගන්න උනේ? ගින්න පත්තු කරන වඩා බලෙන් හරි නිවන් ඉන්නේ හොඳ නැද්ද? නිවන් ඉන්න එකෙන් හිමින් හිමින් ගිනි පතුරු ටික අයින් කරන්න පුළුවන්ද මේ? පුළුවන්. මට කියනවා යම් කෙනෙක් ගින්න බලෙන් නිවන් ඉන්නකොට ගිනි පුපුරු අයින් කරන්නේ නැත්තම් ආයි පත්තු වෙනවමයි. ඒක ඕනනම් මහා කාල පසු වදදාකින් පස්සේ වෙන්න පුළුවන්. ඒකයි පාඩුව. පැහැද? පැහැදි. දැන් අර්ථය ගන්න මේක. පිනවනේ ගිනි පුපුරු යම්සේ ප්‍රත්‍යයයි නම් ගින්දර දැල්වෙන්න නේද? ගින්දර දැල්වෙන්න. පිනවනේ හොඳට හිතලා මට කියන්න. කයද වචනේද කර්මයට මුල, හිතන හිතද කර්මයට මුල? පිනවනේ රැට උදේ සලකේ මොකද? රැට දුන් දානවා කියලා කරන්නේ මේ ලෝකේ දින අමාරුම ක්‍රියාවලිය. පියාදී මට මුලින්ම කියන්න, හයයි වචනේයි කාර්ය බහුල වෙලාවක උගලන් හිතන්න පුළුවන්ද? දැන් රාත්‍රි කෙනට තරජයක් එබැයි රාත්‍රි යන්නේ නිසොල්ම කවුරුත් කලද ගන්නෑ. ඒ වගේද නැද්ද? නිකන් ඉනකොට කල්පනා කරගෙන ඉන්නේ ඔය ප්ලෑන් කරක. තේනවද? ලෞකික අර්ථය දිපින් වනි ජීවිතේ නිකන් විවේකීව අසත්පුරුෂකම් ප්ලෑන් කරගෙන ඉන්නවනම් ඒකයි ඉන්නේ නිදාගෙන තමයි. ඔය නිින්ද ගන්නෙ ඇයි? කය පොඩ්ඩක් විවේක කරගන්නේ ඇයි? නැගිටලා පාර දෙන්නද නැද්ද? ආ පොඩ්ඩක් විවේක ගන්නෙ නැගිටලා වැඩේ කරගන්න නේද? ප්‍රාණි දැන් හොඳට තේරුම් ගන්න. හිතින් මුලින්ම කෙනෙක් හිතනවා කියන එක සමානයි රාත්‍රියේ තුඹස දොන් දානවා කියන එක. ප්‍රාණි හිතෙන්ම හිතපු නිමිත්තක් නිසයි කයයි වචනේයි පත්තු වෙන්නේ. නොකිය මොකද්ද මේ දොන් දානවා කියලා කියන කී අර්ථය? හිතින් හිතන එක. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. දහවල පත්තු වෙනවා කියලා කියනකොට බුදුහාමසේ කියනවාද කයෙන් වචනෙන් මනසින් ක්‍රියාත්මක වෙනවා කියන එක? කයෙන් වචනෙන් මනසින් ක්‍රියාත්මක වෙන්න නම් හිතින් හිතන්න ඕනේද නැද්ද? චේතනාවම කර්මයට මුලද නැද්ද? තේවාදි චේතනාවක් ඇති කරගන්න නම් නිමිත්ත අහුවෙන්න ඕනේද නැද්ද? නිමිත්ත වුණා කියන්නේ තුඹස තාම තියනවද නැද්ද? තුඹස සමානයි කය, කය සමානයි චක්කු සෝත ගාන ජීවා කායමන රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වේවා සමස්ත කය සම්බන්ධ නිමිත්තක් තියන තාක් හිතනවා කියනවා කරනවාමයි මොකටවත් නැවතන බෑ. පැහැද? හිතන්ඩ කියන්ඩ කරන්ඩ ඒකාන්ත මත උස්සනවමයි කට උස්සනවමයි මිනී මරණෝමයි කාමේ වඩවා හැසිරෙනෝමයි බොරු කේලම් පඩුසෝදන මුසාවාද කියනෝමයි හිතින් අවිජ්ජා ව්‍යාපාද දෝමනස්ස කියන සමස්ත දස අවසලේ කරනවාමයි.
පත්තු වෙනවා පැහැදරා කය මැරුණා කියන එකේ පින්වන්දි ගින්න නිවුනේ සම්මතේ කය ආයි පත්තු වෙනවනි පැත්ත පත්තු වෙන්න ගින්දර තියෙන්න ඕනද නැද්ද ගින්දර තියෙන ගිනි පුපුරු තියෙන්න ඕනද නැද්ද ගිනි පුපුරු පිටන්න තුඹස තියෙන්න ඕනද නැද්ද කය තිබ්බොත් තමයි හිතන්න වෙන්නේ හිතපු දේ කයින් වචනයෙන් කරන්න වෙන්නේ කය කියද්දි ගන්නවා මේ මස් කය නෙමෙයි මේ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මනගෙන සමස්ත හය කය ඇහක් තිබ්බොත් නැද්ද බලන්න වෙන්නේ තිබ්බින්දා ඇහක් තියෙනකොට බලන්න නම් කලින් හිතන්න ඕනේ නැද්ද ආ ඇස් දෙකෙන් ගින්දර පිට වෙනවද නැත් පිට වෙන කලින් දුන් ටික දානවද නැද්ද දානවා ඕකට මං හොඳ උදාහරණයක් කියන්නම් කෑම කන්න කෑම වල රස දැනෙන්න නම් දිව ඕනේ නැද්ද දුන් දාන වගේ තමයි කෑම එක අතරේ කොට කෙල උනන එක අරගෙන කනකොට තමයි හොඳට තලු මරවඩ කණ්ඩ වෙන්නේ පත්තු වෙලාදී ඔය හය පොළොන මොකෝච්චරයි පැහැල්ද පැහැලලා කාඩරි ගහන්න කලින් අත හොඳට මෙහෙම කරලා හදනවද නැද්ද ඔය මොනවද ඔය දුන් ටික දාන්නේ නැහැ පිබිනවා මීහරක තවඩින් කුලප් වුණාම අයිනවද නැද්ද අයිනවා හිතන එක නවත්තන්න පුළුවන් හිතන එක නවත්තන්න බෑ මේ සාසනේ හැටියට මොකද කිව්වේ දිට්ඨ සුතමත විඤ්ඤාතද දිට්ඨ සුත විඤ්ඤාත කියන්නේ මොකද්ද පේන එක ගැටලුයි කියලාද කිව්වේ බල්ලෙන් ගැටලුයි කියලාද කිව්වේ ඈ දිට්ඨේ වදිටම භවිෂත් කිව්වේ බැලීම බැලීම පවණයි කියලාද ආ කොතනද පටන් ගන්නේ දුක බල්ලෙකේද පේනකේද ඔව් පේනකේද පස්සේ බල්ලෙකේද පස්සේ නන් දාර්ශනිකව උන්ට මොකටද කිව්වේ දිට්ඨේ වදිටම තම භවිෂත් කිව්වේ දැක්ක දැක්ක වුණායි කියද්දි ඈ දෙදෙනවා බලන්න යන්නේ හා අවිජාවද නිවරයි වෙන කැලක් එන්න ඕනේ මොන හරි ආවගෙන අවිජාව දිනවලි ගිනි පුපුර බිහි වෙන්නේ පින්වත්නි තුඹස තියෙන නිසා නැත්තම් ගිනි පුපුරු නිකන් පත්තු වෙන්නේ නැහැ ඇයි ගිනි පුපුරු ආරක්ෂා වෙන්න පස් ගඩොල් ටික තියෙන්න ඕනේ නැද්ද ඕක නිරාවරණය කරන්න වැසල හිලා යනවද නැද්ද මොකද්ද වැස්ස අමා මහ දිය දහර කියලා හදිනවද අමා දිය දහර තමයි සද්දහර ඕක හඬ නම් කය විවර වෙන්න ඕනේ මොන කයද සෝත කය හැම හොඳට විවර වෙන්න ඕනේ නැත්නම් සද්දමයක් අහගන්න වෙන්නේ නැහැ පැහැදිලි තව පැහැදිලි හොඳට දෙනවා මේ අර්ථය පෙන්වන්න බුදුහන්සලා ඊටම රමණීය අර්ථයක් පෙන්වන්න හිතින්ම හිතන එකයි දුන් දානවා කියන්නේ ඒ මොහොතට ගත විවේකද නැද්ද ආ රාත්‍රිය වගේ ඉන්නවද නැද්ද හිතපු දේ ක්‍රියාත්මක කරකොට හිතින් කයින් වචනෙන් හිතත් අවිවේකී ගතත් අවිවේකී දුන් දදාපත් වෙනවද නැද්ද ආ ඔන්නෝගයි පාට දුන්දලා පත්තු වෙන්න ගිනි පුපුරු පිටන්නත් ගින්න හට ගන්නත් කයව තිබ්බා යම්සේද ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ කය ලැබිච්චගේ පාඩුව නිසා හිතන්න වෙලා තියෙන කියන්න වෙලා තියෙන කරන්න වෙලා තියෙන කාය වචී මනෝ කියන අபிසංකාර කරන්න වෙලා කාය වචී මනෝ කියන අபிසංකාරයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් මොකද වෙන්නේ කාය අபிසංකාර නිසා විපාක තුනක් වෙන මොනවද ඒ? පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර. වචී අபிසංකාර නිසා තව තුනක් වෙනවා. පුඤ්ඤ, පුඤ්ඤාණිඤ්ඤ. මනෝ අபிසංකාර නිසා තව තුනක් වෙන මොනවද? පුඤ්ඤ, පුඤ්ඤාණිඤ්ඤ. ඊගානි කයක් ලැබිච්ච එකේ පාඩු නිසා තුන් පැත්තකින් විපාකිනවද නැද්ද? එක්කෝ පින, නැත්තම් පව, නැත්තම් ආනිඤ්ඤ. පින, පව, ආනිඤ්ඤ කියන්නේ ලෝකෙන්ද ලෝකෙන් එතරද? ලෝකේ. ලෝකෙට ආයෙනවා කියන්නේ පාඩු නැද්ද? පාඩු දින ජීවිතය ලබන එක හොඳද නැද්ද? ලබන්න ඕනද ලබන්න ඕන නැද්ද ලබන්න ඕන නැද්ද ලබන්න හම්බ වෙන්නම් බැරි වෙන්න ඕනද අන්න එකයි තන එක පැහැද හරි පියවනි මේ අර්ථය දැකපු කෙනාට බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි හාරන් තුඹස හාරන් කියලා කියනකොට පැහැද තුඹස හාරන් කියලා කියන්නේ පියවනි අර කෙනා කවුරු හරි සත්පුරුෂයෙක් තුඹස හාරන් කියලා කිව්වට මට සරලම කියන්න කවුරු තුඹස හාරයිද මේ තුඹස සත් කියලා තේරෙනව නම් හාරන්නද හාරන්න බෑ හාරන්නම බෑ හාරන්න බැරි තුඹසක් පියවනි කවදාවත් කෙනෙක් බලෙන්වත් හාරන්න යන්නේ නැහැ හැබැයි පියවනි මේ සුමේද කියන කෙනා තුඹස හාරනවද නැද්ද හාරනවා කියන්නේ මේකේ තුච්ච නින්දිත ස්වභාවය දැකලාද නැද්ද දැකලා පියවනි හාරන්න නම් ආයුධයක් තියෙන්න ඕනද නැද්ද ආයුධයක් තිබ කියලා හාරන කෙනා නැත්තම් හාරන්න පුළුවන්ද බෑ නැකනේ පැටර්න් එකට ප්‍රශ්න අහන්නද දෙන උත්තර ටික තුඹස හාරන නම් ආයුධයක් තියෙන්න ඕනේ ආයුධය දරන්න නම් ආයුධය දරන කෙනා ඉන්න ඕනේ
මට කියන්න ආයුධය කියන්නේ මොකද්ද? ඔය කෙනා කියන්නේ කවුද? කෙනා තමයි සුමේද, ආයුධය තමයි ශස්ත්‍රය. පියාණි මේ ශාසනයේ සුමේද කියලා අර්ථ දක්වන්නේ සේක උත්තමයට. ශෛක්‍යත්වයට පැමිණි උත්තමයා හෝ උත්තමාවියට කියනවා සුමේද කියලා. තේරුණාද? සුමේද කියලා පෙන්නන්නේ යඩක් පිරිසෙන් දිට්ටි සම්පන්න වෙච්ච හෝ උත්තම උත්තමාවියක්. දැන් තේරෙනවනේ ප්‍රපචාරය පටන් ගන්න කොහෙන්ද කියන එක? පැහැදිලිද? පියාණි මේ හාරණ ශාස්ත්‍රයට සමානයි නම මොකද්ද? ප්‍රඥා ශාස්ත්‍රය. ඒකයි ලොකු ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ ශාස්ත්‍ර පූජාව තීක්ෂණ ප්‍රඥාව වැඩෙන්න උපනිශ්‍රයයි. ලෞකික පූජකු ශාස්ත්‍රය නිසාද නැද්ද ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ? ඒකයි මේකද? පැහැදිලිද? හරි. එහෙනම් මම හිතන්නේ අපිට දින වෙලාව ඉවරයි. ඒ නිසා ආයි දවසක අපි අවස්ථාව ලැබුණොත් මේ අර්ථය බලමු. ඒ අර්ථය වෙනුවෙන් අඩි තුනක් ගන්න මේක ඉතාම රමණීය සූත්‍රයක්. වෙලාව හැමදාම රස වෙනවා. මේක ඇත්තටම නිවන් දකින්න පුළුවන් මට මේ පෙන්වන්න පුළුවන් අර්ථයක්. මේකේ මම හිතන්නේ තව පැය දෙක තුනක් කිව්වොත් මේක කියන්න අමාරු වෙනවට වතින්. ඒ නිසා අපි වදි අවස්ථාව ලැබෙන ප්‍රමාණය ඉතාම අඩුයි. එන සමස්ත සූත්‍ර විග්‍රහ කරන්න අවස්ථාව ලැබෙනවා ඉතාම අඩුයි. මොකද මේකේ තියෙන වචනපද ඉතාම ගැඹුරු නිසා සහ දරුණු නිසා. ඒ නිසා සිවුරා මම ඉතාම කරුණාව මතක් කරන්නේ මේක හොයන්න කියලා. මේක හෙව්වේ නැත්තම් ලැබෙන්නේ නැහැ විමල්. මම මේ තුඹසේ පොඩි කෑල්ල කරා මේ සමස්තය කිව්වේ. මේ පොඩි කෑල්ල මෙච්චර වෙලාවක් විස්තර කරන්න පුළුවන් නම් තව මේකේ ප්‍රශ්න තියෙනවා 12ක් විතර කරගන්න. මේකේ අන්තිමට නාගයා කියන කෙනා මතුනවා එදාට රහත් වෙච්ච තුමේ මතුනවා. ඉතාලම රමණීය ප්‍රදාම අපි වන්නේ නිසා මම ඉතාලම කරව මතක් කරන්නේ තම තමන් තනියෙන් හරි මේක කියෝලා. මේකේ අර්ථය උලුප්පන්න. නැත්තම් අපරාධේ ජීවිතේ. මෙලාවත් ආව කුණි කුසල සම්භාරයේ කුසල නිදානි ඒකාන්තයෙන් වචන පද අතික්‍රමණය කරන නිසා මේ නගුරව වරත් අපි වණ පුණ්‍ය නිදානි ඒකාන්තයෙන්ම සිල් ලෝකවාසී සිල් සත්‍යයන් අතර බී දේවා පිටේවා පිටාවා මේ උත්තරේතර පුණ්‍ය නිදානි බලමහිමින් සිල් ලෝකවාසී සිලෝම සත්‍යෝ පදාගතන් මහසීලා වරක් ප්‍රමුඛ මහා උත්තමයන් මහසීලා නිරන්තරයෙන්ම සපයි කිය ආදේශනා කරන වදාළ අජරාමර සංඛාතන් වාර දාතු සාංශා කරගෙන මේ ගෞතම ශ්‍රී සම්සාර වූ දීව බහවා පිරිණියම සාක්ෂාත් කරගනිත්වා කියලා සිල් දාම අධිෂ්ඨාන කරලා සාදු ප්‍රාර්ථනා කරන් ඒ උත්තරේතර ආශිර්වාදී බලිනුත් මේ සමස්ත ලෝක ධාතු තුර යම් තාපුත්තු මුතවා මේ මොහොතේ නගා ගන්නා වූ යම් තා පුණ්‍ය කුසල දානයක් තියෙනවා නම් ඒ සමස්ත පුණ්‍ය ගංගා කුසල ගංගා වල අනන්ත ප්‍රමාණ ගුණ බලවයි මේ ඔබ ඔබ සිල් දනා ප්‍රදාන සිල් ලෝක වාසී සිල්ෝම සත්‍යයන්ට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවේසන සී පැමිණව දාල අජරාමර සංඛ්‍යා නිර්වාණ ධාතු සාක්ෂාත් වීමෙන් වහවා පිරිණීම සාක්ෂාත් වෙන්න ඕනේ කියන මහා කල්‍යාණ මිත්‍රත්වයෙන් මහා සම්බුදුන් සිල් දනා ආශිර්වාද කරනවා සිල් දනාම නමස්කාර කරනවා සබ්බේදියෝ විවජ්ජන්තු සබ්බරෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ ඉච්ඡිතං පච්චිතං තු විහං කිප්පමේව සමිච්ඡතු භූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසියත ධම්මමේගේ පවස්සන්තේ සද්වේ හුතු වනාසවා යත් පච්චිමකා සත්තා සෝතා පන්නා භවන්තු තේ අභිවාදන සීලිස මිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්ෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාසේ සමිච්ඡතු පිනුත සිනාඩ මජරාවර සංඛ්‍යාත නිර්වාණ ධාතු මේ සම්සාරසු දේම අදාළම භාවම සාක්ෂාත්ත්වා සිර ලෝක සිර සත්‍යෝ බුදු වාසේ කුමාරතුන් වහන්සේලා නිවිසන සීලවල වදාන අජරාමර සංඛ්‍යා නිර්වාණ ධාතු සාක්ෂාත් වීමෙන් මේ ගෞතම ශ්‍රී සම්සාරතු දේම භාව අපරිණියම සාක්ෂාත් කරගන්න උතුම් සිරාණ මිත්‍රන් සම්මිය දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල ධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රීමුඛ බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාබසිනා සේක්වා.